හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝරත්නයට නමස්කාර කරමු. නමස්කාර වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ පෝතලිය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ අංගුත්තරාපණම් ජනපදයේ, අංගුත්තරාපණම් ධනංගස්සංගේ, ආපනනම් නියංගමේ වැඩවාසය කරති. එකල්ලි භාගතුන් වහන්සේ පෙරූරු වේලී හැඳිපරව පාසිවුරුගෙන ආපනනම් නියංගමට පිඩු පිණිස වැඩිය. ආපනනම් නියංගමේ පිඩු පිණිස හැසිර බතින් පසු කාලේ පිණ්ඩපාතයෙන් වැළකුණි එක්තරා වනලැහැබක් යම් තැනෙක්ද එතනට දිවා විවරණය පිණිස වැඩිය. ඒ වනලැහැබට ඇතුළ එක්තරා ගසක් මුල දිවා විවරණය සඳහා වැඩමුණ. පෝතලිය නම් ගෘහපති තෙමේද සම්පූර්ණ හැඳීම් පෙරවීම ඇත්තේ කුඩේ ආ පාවහන් වලින් යුක්තව පාගමනින් සක්මන් කරන්නේ. ඒ වනලැහැබ යම් තැනක්ද එතනට ගියේ. ඒ වනලැහැබට ඇතුළු භාගතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණියේ. පැමිණ භාගතුන් වහන්සේ සමග සතුටු වූයේ. සතුටු විය යුතු සිහි කටයුතු කතාකොට නිමවා එක් පැත්තක සිටියේ. එක් පැත්තක සිටියාව පෝතලිය ගෘහපතියාට භාගතුන් වහන්සේ ගෘහපති ආසන ඇත්තා. ඉඳින් කැමැත්තේ නම් ඉඳගනුවයි කීය. මෙසේ කී කල්ලි පෝතලිය ගෘහපති තෙම මට ශ්‍රමණ ගෞතම ගෘහපතිවාදයෙන් කතා කරයි කියා කිපුණා. නොසතුට සිත් ඇත්තේ නිශ්ශබ්ද වූයේ. දෙවිනි පාරට තථාගතයන් වහන්සේ කිව්වහම ගෘහපති ආසන ඇත්තේ කියලා එයාට තරහ ගිය. තුන්වෙනි පාරටත් ගියාම කිව්වහම තරහ ගිහිල්ලා එයා කියනවා ශ්‍රමණ ගෞතම තෙම ගෘහපතිවාදයෙන් කතා කරන්නයි කියලා කිපිලා. ඔබ වහන්සේ මට ගෘහපතිවාදයෙන් කතා කරේ යන යමක් වේද? මේ කාරණේ නිසුදුසුයි. මේ කාරණේ නොගලපේ කියලා කිව්වා. එතකොට මේ ගෘහපතියා ඉතින් මේ කුඩයක් එහෙම අරගෙන පාවහන් නැතුව ඉතින් ගෘහපතිය කැටනේ ගියේ. තථාගතයන් වහන්සේ පවසන ගෘහපති තොපගේ ආකාරයේද සටහනද ලකුණුද ගෘහපතියක මෙන්න කියලා. භාග්‍යවත් ගෞතම වහන්සේ එසේ වූද මා විසින් සීල කර්මාන්තය අත්හරින ලද්දාහු. සීල වෝහාරයෝ සිඳ දමන ලද්දාහු. සබ්බේ කම්මන්තා සබ්බේ වෝහාරා කියලා පාලි භාෂාවෙන් පෙන්නනවා. එතකොට තථාගතයන් වහන්සේ අහන ගෘහපති කෙසේ නම් තා විසින් සීල කර්මාන්තය අත්හරින ලද්දාහු. සීල වෝහාරයෝ සිඳ දමන ලද්දාහු. භාග්‍යවත් ගෞතම වහන්සේ මේ මගේ ධනයක් දාන්නයක් රෙදි රත්තරන් ආදියක් වේද? ඒ සියල්ල පුත්‍රයන්ට දායාද කොට පාවා දෙන ලදී. එයිම මෙසේ කරවයි අවවාද නොකරන්නේ. මෙසේ නොකරවයි නැවත නොකියන්නේ. කෑම ඇඳීම ලැබීම පමණක් ඇත්තේ වාසය කරන්නේ. භාග්‍යවත් ගෞතම වහන්සේ මෙසේ වනායි මා විසින් සීල කර්මාන්තය අත්හැරීම කරන ලද්දා. සීල වෝහාරය සිත දමන ලද්දා. ඒ කියන්නේ දැන් ඔය අද කාලේ තාත්තා කෙනෙක් ඒ තමන්ගේ බිස්නස් එක ළමයින්ට බාර දීලා කියනවා මොකක්වත් එලක්කයි කියනවනේ මෙහෙම මෙහෙම කරන්නයි කියලා. මෙයා එහෙම කියන්නේ නැහැ. එයා හිතුවා දැන් මම ඔක්කොම කර්මාන්ත වෝහාර අතහැරලායි තියෙන්නේ කියලා. තථාගතයන් වහන්සේ පැවසුවා ඔබ කියන වෝහාර සිඳීම එක ආකාරයක්, ආරවිනී වෝහාර සිඳීම තව ආකාරයක් කියලා. ස්වාමිනී කෙසේ නම් ආරවිනී වෝහාර සිඳීම වේද? භාගතුන් වහන්සේ ආරවිනී වෝහාර සිඳීම මට දේශනා කරත්වා කියලා ඉල්ලා සිටියා. රූපතේ එසේ වී නම් අසෝ යහපත් කොට මෙනෙහි කරෝ කියන්නේ මේ කියලා වදාළා. ස්වාමිනී එසේ කියලා පෝතිලිය ගෘහපති තෙම භාගතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාලා ප්‍රකාශ කළා. ගෘහපති මේ ධර්ම අටක් ආරවිනී වෝහාර සිඳීම පිණිස පවතී. කවර අටක් දෙයත් සතුන් නොමැරීම නිසා සතුන් මැරීම දුරුකට යුතුය. අපානාතිපාතන් නිසාය පානාතිපාතෝ පහතබ්බා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා for the purpose of not destroying life, destruction done to life should be given up. purpose එකක් තියෙනවා. ඒත් මට මේක කියවනකොට එකපාරටම තේරුණා මෙතන මේ බුදුහාමුදුරු පෙන්වන්නේ අර ගමේ පන්සලේ හාමුදුරු කියනෝනේ අපිට පානාතිපාතය කරන්න එපා කියලා. අන්න ඒ අර්ථයෙන් නම් නෙමෙයි කියලා. ඒතර මෙතන බොහොම ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා මට තේරුණා. ආයිත් පෙන්නනවා දුන් දේ ගැනීම නිසා නුදුන් දේ ගැනීම දුරුකට යුතුය. දින්නම් දානන් නිසා අදින්නා දාන පහතබ්බා. දීපු දේ ගන්න තමයි අදත් ආදානිය අපි නොකර ඉන්නේ. එතකොට ඔය කාරණා දෙක මේ ඩයග්‍රෑම් එකේ අපි ලකුණු කරලා තියෙනවා. පානාතිපාතයයි අදත්තා දාණය. ඒක හරියට අර ඉස්සෙල්ලා තිබිච්ච වාහනෙන්ට තව රෝද දෙකක් එක්ක වුණා වගේ නේද? එතකොට මේක මේ පර්පස් එක මොකද්ද කියන එක බුදුහාමුදුරුවෝ පස්සේ මේ සූත්‍රයෙම පෙන්වා දෙනවා.
මෙහෙම කරන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන්න. මේක කරනවා නම් හරියට මගේ යන්න බෑයි කියන එකයි තියෙන්නේ. ඒකට මගේ සිරිතත්තේ වුණා මේ ඉස්සර කාලේ තථාගතයන් වහන්සේට රාත්‍රී කාලේ මල් පැන් මම පූජා කරනවා. ඒ වගේම දීලම්පස් එකක් අදාගෙන යනවා. ඒක මටත් ඒකක් මං හදාගෙන යනවා. ඊළ තථාගතයන් වහන්සේට පූජා කළා. අර තේක බීලා මම භාවනා කරනවා. ඉතින් දවසක් මම පූජා කරන වෙලාවේ සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ වැඩ හිටියා. රහතන් වහන්සේ පැවසුවා දරුවෝ ඔබේ අතින් අදත්තාදානී කියන එක සිද්ධ වෙනවා කියලා. ඒ පාර මම අර භාවනා කරන පුටුවේ ගිහිල්ලා මාව ඉඳවුවා. ඉඳ වෙලා මම කල්පනා කළා මම අද දවසේ තුල යම්කිසි හොරකමක් කළා. කරපු දෙයක් නැහැ. ඊළඟ ඉස්සෙල්ලා දවසෙත් බැලුවා. ඒත් නැහැ. මුළු සතියෙම මෙනෙහි කරලා බැලුවා. මුළු සතියේටම මම හොරකමක් කළා නැහැ. මං එපා රහතන් වහන්සේ කියව කොහොමද මං හොරකම් කළේ කියලා. රහතන් වහන්සේ කිව්වා තේකක් හදාගෙන ඇවිල්ලා තියෙනවා නේක බොන්නේ කියලා. මම උගුරු දෙකක් බීලා ආයිතන්. රහතන් වහන්සේ කියනවා ඉවරටම බොන්නේ කියලා. බීලා ඉවරුණාට පස්සේ රහතන් වහන්සේ අහනවා දරුවා ඔබට ওই තේක කවුරු හරි දුන්නද? නැත්තම් ඔබ මිලදී ගත්තද කියලා. එතකොට මම කිව්වා මේ මිලදී ගත්තා කියලා. අපි තේ වල මිලදී අරගෙන මේක හදාගන්න. මිලදී ගත්ත නම් දරුවා එතන අදත්තා දාණේ තියෙනවා. මට නම් ඒක කිව්ව ගාම තේරුණා. මම ඒක පෙන්වන්න උදාහරණයකින්. දැන් බලන්න ඕගොල්ලෝ රජයේ රැකියා කරන අපේ ලක්කයි. කම්පැනි එක කළත් මෙච්චර තමයි. එතකොට රජයේ රැකියාව කරනවා නම් ඕගොල්ලන්ට මේ පඩි ගෙවන්න රජයට මුදල් කොයින්ද? බදු වලින් නේද? එතකොට මෙතන කවුරුවත් ඉන්නවද? අනේ රජතුමනි ගන්න, අනේ අගමැතිතුමනි ගන්න කියලා. තමන්ගේ කැමැත්තෙන් මුදල් දෙන කෙනෙක් ඉන්නවා. කවුරුවත් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ නීතියක් පැනෙව්වා. දුන්නේ නැත්නම් අල්ලහිරේ දානවා කියලා. අන්න ඒකට බය නිසා මේ මිනිස්සු සල්ලි දෙන්නේ. එතකොට එහෙම නා ඒක අදත්තා දානේ දීපු දෙයක් නෙමෙයි ගත්තේ. එතකොට අදත්තා දානෙට අපි හවුල් වෙනවා නම් ඒ වෙනම අපිත් අදත්තා දානේ තමයි කියලා කරන්නේ. ඒ මුදලනේ අපි ගන්නෙ. එතකොට දැන් බෙලක්කය කියන දෙයක් තමයි අනේ ඒ වුණාට මම ඉතින් ඒ මුදලට සැහැින්න වැඩ කරලානේ මම ඒක කරන්නේ. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? ඒකෙන් කියවෙන්නේ තමන් ඒ මුදලට ණයක් නැති කියන එකයි. ඒ දෙන මුදලට ණයක් නැහැ. මොකද බෙලක්කය ඒකටත් ණයයිනේ. පඩිය ගන්නවා බාගෙට වැඩ කරනවා නේද? එතකොට මෙතන පෙන්නන්නේ ඒකට ණය නැහැ. නමුත් අදත්තා දාණී කියන එක එතන තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මම කල්පනා කළා මේ කියන විදිහට මට මේ සීලෙන් ගත්තාම 70%ක් වාගේ ගන්නත් තමයි තියෙන්නේ කියලා දෙනවා. මම දන්නවා ගණන් හදන්න ක්‍රමයක්. මේ සරලව බැලුවොත් ඕගලන්ට පේන්නේ. දස කුසලේ පානාති පාති කියන එකයින් කරනවා. එතකොට ඕක බෙදලා බලන්නකො ඉතින් තමන්ට තියෙන සීල්පද ප්‍රමාණය බලලා. ඒක බෙදලා බැලුවාම තමන්ට පේනවා ඉතින් 70%ක් වාගේ කියලා සරලව බලා ගන්න පුළුවන්. එතකොට එහෙම මම හිතපු වෙලාවේ මට මහ විශාල සමාධියක් ඇති වුණා. මොකද සත්‍ය වශයෙන් පිළිගත්ත බොරුවට නැති දෙයක් තියෙනවා කියලා ගත්තේ නැතිකම කියන එක. එතකොට දැන් ඔය දැන් මිනිස්සු දැන් ඕගලංගෙන් ඇහුවොත් එහෙම පානාති පාති එහෙම කරනවද කියලා. බොහෝ දෙනෙක් කියන්නේ නෑ අපි පානාති පාති කරන්නේ නෑ කියලා. මල් හිටවනවද ඇහුවොත් ඔව් කියනවා. ඒක මල් හිටවනවා සත්තු මැරෙනවා. පානාති පාති කියන එක කරනවා. එතකොට දැන් ඔකට මිනිස්සු කියනවා නේද? හැබැයි චේතනාම් බික්කවේ කම්මං අදා චේතනාව මගේ චේතනාවක් නැහෙනි සතා මරනවා කියන්නේ. මොකද්ද මේ බුදුහාමුදුරුව එතන දේශනා කරලා තියෙන්නේ? තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මේ සංසාරේ යන මිනිස්සුයෙකුට කොච්චර තරම් දුරකට මේක සිග්නිෆිකන්ට් කර්මයක් වෙන්න ඕනිද ඒ පුද්ගලයා ඒක විපාකේ විඳින්න. ඒකයි ඒ පෙන්නන්නේ. මෙතන අපි මේ කතා කරන්නේ මොකටද? අපි පානාතිපාති අතහරින්නේ අදත්තාදානී අතහරින්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න. නැත්නම් අපිට ඒක යන්න බැරි කම නිසා. අරියට මගේ ගිහිල්ලා මොකද්ද ලබා ගන්නෙ? මගඵල චිත්තය. මගඵල චිත්තයක කර්මයක් නැහැ. ඒක නිසා මේ කර්මයේ නැති විශේෂයයි කර්මයේ තියෙන විශේෂය ගලපන්න යන්න එපා. ඒක හරියට මේ රේල් පීල් දෙකක් වගේ. ඒ දෙක එකට එක්කහුවෙන්නේ නැහැ. ඒක යන්නේ වෙනවා. දෙකම යනවා. යන්නේ වෙනවා. ආන් මේ වගේ මේ අපි මේ කතා කරන්නේ මේ මඟඵල ලබන ආශ්‍රයයන් නසන්න යන පාර ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒකේ කර්මයන්නේ. අර කතා කරන්නේ මේ සංසාරය යන මනුස්සයාට කොයිතරම් දුරට මේ පාප කර්මයේ කොයිතරම් දුරට සම්පූර්ණ වෙන්න ඕනද යාට ඒක විපාක විඳින්න කියන එක. ඒක දෙකක්. එතකොට ඊළඟට පෙන්නනවා ඇත්ත කීම නිසා බොරු කීම දුරකට යති.
සච්චං වාචා නිසාය මුසාවාදෝ පහතබ්බා කියලා. එතකොට තුන්වෙනි කාරණේ සත්‍ය කීම කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඊළඟට පෙන්නනවා කේලාන් නොකීම නිසා කේලාන් කීම දුර්ගටිති. අපිසුණං වාචා නිසාය පිසුණා වාචා පහතබ්බා කියලා. එතකොට පිසුණා වාචය කියන එක හතරවෙනි කාරණේ මෙතන ලකුණු කරලා තියෙනවා. පස්වෙනි කාරණයට පෙන්නනවා ගිජුවීමයි කියන ලද ලෝභය නොකිරීම නිසා ගිජුවීමයි කියන ලද ලෝභය දුර්කොට යුතුය. අගිද්දී ලෝභං නිසා ගිද්දි ලෝභෝ පහතබ්බා. එතකොට ගිද්දි ලෝභය කියන එක පස්වෙනි කාරණේ මෙතන ලකුණු කරලා තියෙනවා. ඊළඟට හයවෙනි කාරණයට පෙන්නනවා නින්දා කිරීමෙන් නොගැටීම නිසා නින්දා කිරීමෙන් ගැටීම දුර්කොට යුතුය. අනින්දා රෝසං නිසා නින්දා රෝසෝ පහතබ්බා. එතකොට හයවෙනි කාරණේ නින්දා රෝසය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඉතින් නින්දා රෝසය කියලා කියන්නේ ඉන්සල්ට් විත් ඇංගර් කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි පුද්ගලෙක් තරහ ගිහිල්ලා අනිත්‍යයට අපහාස කරන ස්වභාවය තියෙනවා. ආන්න එක තමයි පෙන්වන්නේ. ඊළඟට පෙන්නනවා ක්‍රෝධෝ දැඩි වෙහස නොකිරීම නිසා ක්‍රෝධෝ දැඩි වෙහස දුරු කර යුතුයි කියලා හත්වෙනි කාරණයක් දේශනා කරනවා. එතකොට මේ හත්වෙනි කාරණේ ක්‍රෝධෝ දැඩි වෙහස කියන එක මේකේ ලකුණු කරලා තියෙනවා. එතකොට ක්‍රෝධෝ දැඩි වෙහස කියලා කියන්නේ ඔය කම්පැනියන්ෂිප් විත් ඇංගර් වෙලක්කය නේ තරහව කියන එක. ක්‍රෝධය දෙවෙන්නා කරගෙන ජීවත් වෙන අය ඉන්නවා. නිතරම බැනගෙන ඉන්න කාට හරි නේද? ආන් ඒ වගේ නීතිය. ඊළඟට අටවෙනි කාරණේට පෙන්නනවා අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුරුකොට යුතුයි. අනතිමානං නිසාය අතිමානෝ පහතබ්බා කියලා කියනවා. එතකොට අතිමානය කියන එක මේක ලකුණු කරලා නැහැ. හැබැයි අපි ලකුණු කරලා ඉවරයි කියලා කියන්න පුළුවන්. ඒක කොහොමද පෙන්වන්නේ? මේ පානාතිපාතයේ කියන එක තිය කරන එක්කෙනාට ඒක නිසා මාන්නයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා ওই ගමේ ඉන්න චණ්ඩියා. එයා හරි කැමති යාට චණ්ඩියා කියලා එහෙම කතා කරනවා. ඒ වගේ මේ පානාතිපාතයේ කරන එක්කෙනා මේ පිහියක් එහෙම ඉනේ ගහගෙන එතකොට එයා සර්ම කැහිපට ගහගෙන එයා කල්පනා කරන්නේ කවුරු හරි ආවනම් මම මේ පිහියෙන් එයාව මරලා කපලා කොටලා මං ජීවත් වෙනවා මම කාටවත් බය නැහැ කියලා. ආන්නේ විදිහට පානාතිපාතය කරන එක්කෙනාට ඒක නිසා මාන්නයක් තියෙනවා. ඒ වගේම තමයි අදත්තාදානය කරන එක්කෙනාට අදත්තාදානය ගැන මාන්නයක් තියෙනවා. එතකොට ඒක කියනවනම් මම දැක්ක ගම්පලාතක මිනිස්සු තුන් දෙනෙක් මේ ඉරි දවසක කතා කර කර හිටියා. දෙන්නේ දිග හුස්මක් හෙළලා කිව්වා අපිට හෙට කොළඹට වැඩට යන්න වෙනවා කියලා. ඒ තුන්වෙනි එක්කෙනා මේ දෙන්නගේ මූණ දිහා බලාගෙන ඉඳලා hina වෙලා ඉඳන් කිව්වා ඔයගොල්ලෝ ගිහිල්ලා හොයාගෙන ඉන්නකෝ මම ඒකට විඳින්නම් කියලා හවසට. එයා තමයි හොරා. මම අර වගේ සුසුම් හෙළ හෙළ ඉන්නේ නැහැ මේගොල්ලෝ හොයාගෙන ආවම මම ගිහිල්ලා ඒක විඳිනවා කියලා. ඒතර අදත්තාදානය කරනවා කියලා අදත්තාදානය කරන එක්කෙනාට මාන්නයක් තියෙනවා. ඒ වගේම තමයි මුසාවාදී කරන එක්කෙනාට මුසාවාදී නිසා මාන්නයක් තියෙනවා. මම දැක්ක ලංකාවේ ජෝඩුවක් දෙන්නම කියන්නේ බොරු. නෝනායි මාත්‍යා දෙපැත්තක තියලා ඇහුවත් එකම බොරු හරි ලස්සන්ට කියනවා. පස්සාව මේ ගෙයක් නැහැ තියෙනවයි කියලා ඇඟවෙන්න කතා කරනවා. කාර් එකක් නැහැ කාර් එකක් තියෙනවයි කියලා ඇඟවෙන්න කතා කරනවා. හරිම ලස්සන්ට ඒක කරනවා. එතකොට ඒක මේ මුසාවාදී ඒකෙන් ඒගොල්ලෝ කල්පනා කරනවා මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනේ. ඒකට ඒකට මාන්නයක් තියෙනවා. ඒ වගේ තමයි ඉතින් පිසුනා වාච ඔය ගිද්දි ලෝභ ඒ නින්දා කිරීම මම බලන්න මොනසෙන්ද තියෙනවා මේක නිකන් ඩ්‍රීම් එක වගේ නින්දා මේ ගිද්දි ලෝභය කියන එක. මට සිහිනයක් මවාගෙන හරි මං ජීවත් වෙනවා කියලා. අන්න ඒ වගේ මොනසෙන්ද මාන්නයක් තියෙනවා. නින්දා රෝසේ. ඒ වගේම ක්‍රෝධෝ දැඩි වෙහස. මේ කාරණා හතම තමයි මේ මාන්නිය වලටපත් වෙලා තියෙන්නේ. බුද්ධි සංක්ෂේපයෙන් කියනລະද විස්තර වශයෙන් විභාග නොකරන ලද මේ ධර්මාට ආර්ය විනී වෝහාර සිඳීම පිණිස පවතී කියලා වදාළ. ස්වාමී භාගතුන් වහන්සේ විසින් යම් ධර්මාටක් සංක්ෂේපයෙන් කියන ලද්දා වූ විස්තර වශයෙන් විභාග නොකරන ලද්දා වූ ආර්ය විනී වෝහාර සමුච්ඡේදය පිණිස පවතීද භාගතුන් වහන්සේ මේ ධර්මාට මට අනුකම්පා පිණිස විස්තර වශයෙන් විභාග කෙරෙත්වා කියලා පොතලේ ප්‍රූපතේ ඉල්ලා සිටිමි. ප්‍රූපතේ එසේ වී නම් අසව යහපත් කොට මෙනෙහි කරව කියන්නේ කියලා වදාළ. ස්වාමිනී එසේ කියලා පොතේ ගෘහත්තේ භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මේක වදාහලා පළවෙනි කාරණයට පෙන්නනවා ප්‍රාණඝාතය නොකිරීම නිසා ප්‍රාණඝාතය දුර්ගතයයි මෙසේ මේ කීල්ලදී. කුමක් සඳහා මේ කීල්ලද?
රූපති මේ ශාසනයේ ආරශාවුත්තේ මෙසේ සලකයි. යම් සංගෝජන කෙනෙකුගේ හේතුයි මම ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේද? ඒ සංගෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිස මම පිළිපන්නේ. මමදවනාය ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේ නම් තෙමීද තමහට ප්‍රාණඝාතය කිරීම නිසා ගරහන්නේ. දැනගෙන නොනැත්තෝද ප්‍රාණඝාතය නිසා ගරහන්නාව. ශරීරයගේ මිදීමේ මරණින් මත්තේ ප්‍රාණඝාතය හේතුවෙන් දුගතිය කැමති යුතුයි. යම් මේ ප්‍රාණඝාතයක් වේද එම සංගෝජන වේ එම නීවරද. දුක්දැල ඇති ආශ්‍ර කෙනෙකු ප්‍රාණඝාතය හේතුවෙන් උපදින්නාහුද ප්‍රාණඝාතය වැළකුණාහුමට මෙසේ දුක්දැල ඇති ආශ්‍රයෝද නොවේද? ප්‍රාණඝාතය නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකොට දැන යමක් කියන ලද්දද? ඒ මේ සඳහා කියන ලද්දද? දැන් බලන්න මේකේ මේ පැරග්‍රාෆ් එක පරිස්සමෙන් කියවල බලන්න. යම් සංයෝජන කෙනෙකුගේ හේතුවේ මම ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේද? ඒ සංයෝජනයන්ගේ දුරුකිරීම පිණිස නැසීම පිණිස මම පිළිපන්නේ. ඒ කියන්නේ පටිපන්නෝ ප්‍රතිපදාවකට ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේ ප්‍රතිපදාව? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නෙක්ඛම් අව්‍යාපාද අවේසං. අව්‍යාපාද පාර කියන්නේ අදෝස පාර. දේශ පාරේ තමයි පානාතිපාතේ තියෙන්නේ. පානාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පානාතිපාතේ. අත එහෙමනම් මට මේ අරියට මගේ යන්න බෑ. මොකද පානාතිපාතේ මං කරනවා නම් අන්න මං දේශේ කරා ගමන් කරනවා. ඒත් අනේක නිසා තමයි මේකේ මම අතහරින්නේ. නැතු මේ ගමී හාමුදුරුවෝ නිසා නෙමෙයි. අරියට මගේ යන්න නම් ඒක අතහරින්න සිද්ධ වෙලා තියෙනවා. නැවතත් කියනවා මම වනායි ප්‍රාණඝාතය කරන්නෙක් වන්නේ නම් තෙමීද තමහට ප්‍රාණඝාතය කිරීම නිසා ගරහන්නවා. දැනගෙන නොනැත්තෝද ප්‍රාණඝාතය නිසා ගරහන්නවා කියලා. ඒකේ නෝක මම දැක්කා. මං ගම්පලාතේ ඉන්නකොට මේ නොනැත්තොත් දරහනවා, තමුණුත් ගරහනවා කියන එක පේනවා. ඒ උදාහරණයක් ඇරෙට කියන්න පුළුවන්. මම ගම්පලාතේ ගිහිල්ලා ඉන්නකොට මට එතකොට වයස අවුරුදු 10ක් 12ක් විතර ඇති. ඒ ගෙදර ගේට්ටුව ළඟට වෙලා මම ඉන්නකොට ඒ ගෙදර ඉන්න පොඩි දරුවෙකුත් අවුරුදු 4ක 5ක දරුවෙක් ගේට්ටුව ළඟට ඇවිල්ලා හිටියා. පාරේ මිනිස්සෙක් යනවා. ඒ අම්මා ගේ ඇතුළේ ඉඳන් දුවගෙන ඇවිල්ලා. ඒ මිනිස්සයව දැක්ක ගමන් දුවගෙන ඇවිල්ලා බබා වඩාගෙන ගේ ඇතුළට තිබ්බා. මං ඉතින් අර මිනිස්සයා දිහා බලලා මං ගිහිල්ලා ඒ අම්මගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. ඒ අම්ම කියනවා එයා තමයි බුජ මස් කඩකාරයෙක්. ගම්බලාත්වල අම්මලා ඒ තමන්ගේ දරුවව පෙන්වන්නේ නැහැ මස් කඩකාරයට ඉස්සර කාලේ. ඒ මොකද? අම්මා හරි ප්‍රඥාවන්තයි නේද? දැන් බලන්න අර ඉංජිනේරුවෙක් පාලමක් හදනවා දැක්කාම අර ළමයාට හිතුණා මං ඉංජිනේරුවා වෙනවා කියලා. දොස්තර ළඟට ගියාම හිතුණා මං දොස්තර වෙනවා කියලා. ඒතර අම්මට බයයි මේ ළමයා මස් කඩකාරයා දැක්කාම එයා මස් කඩකාරයෙක් වෙයි කියලා. නුවණැත්තු කරා. එතකොට මේ බුචත් දන්නවා මට ගම්පලාත්වල අම්මලා ළමයෙක්වත් පෙන්වන්නේ නැහැ කියලා. මම නොදකිය යුතු පුද්ගලෙක්. අන්න බාහිර පුද්ගලිය ගරහන. ඒ වගේම මම දැක්කා මේ ගම්පලාත්වල කඩමණ්ඩියේක ඒක අම්ම කෙනෙක් ඇඟිල්ල දික් කර කර පෙන්වනවා. අන්න අරයා තමයි බුච කියලා. මේ මස් කන්න ඕන මිනිස්සුන්ට පෙන්වනව නෙමෙයි. අනේ මිනිස්සුන්ට පෙන්වනවා. අන්න අරයා තමයි බුච කියලා. යන යන තැන හම් අඩු ගන්න කියන එක තියෙනවා. ඉතින් මේ මිනිස්සයාට ඔය පාරේ ඉන්නවා කියන එක ඉතින් කඩමණ්ඩියේ ඉන්නවා ඉතින් අපි තුන් පැයයි දෙකයි කියමුකෝ නේද? මේ පාර ඊළඟට ඇතින් එයා ගෙදර ඉන්නවා නේද? දැන් ගෙදර ඉන්නකොට තමන්ට තමන් ගැරහීම කියන එක තියෙනවා. මේ සූත්‍ර දේශනාව පෙන්නනෝ ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ අතීත භවයන් බලන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි පානදුරේ සාකච්ඡා කරපු වෙලාවේ එක කාන්තාවක් එයාගේ අතීත භවය මෙනෙහි කළා. මෙනෙහි කළායින් පස්සේ එයා දැක්කා එයාගේ පියා කලින් භවයේ පියා මස් කඩකාරයෙක්. ඉතින් මේ දුව ගිහින් දෙනවා ඒ මස් පිඟාන පියාට. පියා ඉඳන් කියන දරුවා මට මේක කන්න බෑ. මට ඔය කැඳ ටිකක් දෙනක් දීපන් කියලා. මොකද මස් කඩකාරයාට අර මස් ටික දැක්කම කල්පනා වෙනවා. අර සතා මරනකොට ඒක බෙරියන් දීපු එක කෑ ගහපු එක ඒව තියෙනවා. අන්න ඒව සිහි වෙනවා. අර කැඳ ටිකක් දැක්කම ඒක සිහි වෙන්නේ නෑ නේ. ඉතින් ඒකින්ද එයාට මේ හදා මරාගත්ත මස් ටික කන්න බෑ මස් කඩකාරයාට. එතකොට ඒ කියන්නේ අභ්‍යන්තරයේ ගරහන. රාත්‍රී කාලේ පුද්ගලයා නිදාගන්න ගියාම භයානක හීන හිටම් පේනවා. දැන් හරකෙක් මරන්න හදනකොට ඒකත් නිකන් ඉන්නේ නැහනේ අනින්න හදනවානේ. එළුවත් එහෙම නිදාගන්නවා අනින්න හදනවා. ඉතින් මෙයාට පේනවා මේ සත්තු අනින්න එනවා වගේ දේවල් පේනවා.
ඒක නිසා තමයි මත්තන් එහෙම බීලා ඒ රාත්‍රී කාලේ මස් කඩකාරයා එහෙම නිදාගන්නේ. නැත්තම් එයාට හරි අමාරු. එතකොට දැන් ඉතින් පානාතිපාතය කළා ඒකෙන් බේරෙන්න ඉපාරම මස් ටිකත් පාවිච්චි කරනවා නේද? මේ මේ මත්තනුත් පාවිච්චි කරනවා. ඉතින් ප්‍රශ්න එකේ ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තුනක් මහදා ගන්න. එතකොට එහෙනම් අපිට පේනවා මේ මස් කඩකාරයාට අභ්‍යන්තරයේ ගැරහීමකුත් තියෙනවා බාහිරයේ ගැරහීමකුත් තියෙනවා කියලා. ඊළඟට ආපෝ පෙන්වන ශරීරයගේ විදීමේ මරණින් මත් පානඝාත හේතුවෙන් දුගතිය කැමති යුක්ති. දැන් මම ගිහිල්ලා උපන්නේ අපායනේ පානාතිපාතය කළා නේද? එතකොට අපාය වගේ දැන් වල තමයි ඉපදීම කියන එක ඇති වෙන්නේ. යම් මේ ප්‍රාණඝාතයක් වේද එහෙම සංගෝචන වේ. එහෙම නීවරණද වේ කියලා කියනවා. එතකොට මේ පානාතිපාතය කියන එක සංගෝචනියක් වෙනවා. දැන් ඔන්න බුදුහාමුදුරු අඳුන්වා දෙනවා අපිට. මොනවද මේ සංගෝචනියක් කියන්නේ කියලා. ඔය සතර සතිපට්ඨානෙ වෙන්නන ඇහැ දැනගන්නවා රූපය දැනගන්නවා ඇහැ රූපය නිසා සංගෝචනයක් ඇති වෙනවා කියලා. එතකොට මේ සංගෝචනය මොනවද? අන්න බුදුහාමුදුරුවෝ පෙන්නන මේ පානාතිපාතය කියන්නේ සංගෝචනයක්. අදත්තාදාන කියන්නේ සංගෝචනය. ඉතින් රහතන් වහන්සේ පෙන්නනවා මේ මනෝ සංචේතන ආහාරේ දකුණු අත පැත්තේ යම්කිසි ධර්මයක් තියෙනවා ඒ ඔක්කොම සංයෝජන වෙනවා කියලා. ඒ කියන්නේ පානාතිපාත අදත්තාදාන ඒව සංගෝචන. ඒකින් කියවෙන්නේ මේ වම් අත පැත්තේ තියෙන ගිද්දි ලෝභය වගේව සංගෝචනයක් වෙන්නේ නැහැ කියලා. මොකද මේ ඩයග්‍රෑම් එක මෙහෙම ෆික්ස් එකක් නෙමෙයි. මේක අකුලන්න පුළුවන්. අර රෙදි දාන බෝලු කුඩු අපි අකුලන්න පුළුවන්කම තියෙනවා. ආන්නේ වගේ මේකත් අකුලන්න පුළුවන්. අකුලුවහම මේ ගිද්දි ලෝභය යනවා. ඉදන් සත්‍යාව නිවේස කාය ග්‍රන්ථයේ ඇතුළත. එතකොට ඒක නිසා ඒවත් සංගෝචනයක් බවට පත් වෙනවා. ඒවම නීවරණ වෙනවා. දුක්දැවලති ආශ්‍රය කෙනෙකු ප්‍රාණඝාතයේ හේතුවෙන් උපදින්නාමද ප්‍රාණඝාතයෙන් වැළකුණාම උහුට මෙසේ දුක්දැවලති ආශ්‍රය නොවෙත. දැන් පානාතිපාතය කරන එක්කෙනා කොහෙද ගිහිල්ලා ඉපදෙන්නේ? අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල. ඒතර දුක්දැවලති ආශ්‍රය තමයි යට හම්බ වෙන්නේ. බැරි වෙලාවත් මේ මනුෂ්‍ය ලෝකෙම උපන්නා නම් ඒ මනුෂ්‍යයා ඉපදෙන්නේ මේ බෝම්බ දාන, කපන, කොටන, මරණ ඒ වගේ තැන්වල. එයා ඉඳන් ගේනවා අනේ මං මේ හොඳට ජීවත් වෙන්න හදනවා අපේ ගම්පලාතේ මිනිස්සු හරි දරුණුයි කපනවා කොටනවා මරනවා කියලා ඒ විදිහට ප්‍රකාශ කරනවා. එතකොට මේ වගේ තැන්වල තමයි ඉපදෙන්නේ. එතකොට පෙන්නනවා ප්‍රාණඝාතය නොකිරීම නිසා ප්‍රාණඝාතය දුරුකොට තේනම කීලද ඒ මේ සඳහා කීලද කියලා පෙන්නනවා. ඉතින් මේ වගේ පැරග්‍රාෆ් එකක් කියනකොට බොහොම පරිස්සමෙන් වාක්‍යෙන් වාක්‍යයට කියවල බලන්න ඕන තථාගත ධර්ම. දුන්දේ ගැනීම නිසා නොදුන්දේ ගැනීම දුරුකොටදයි මෙසේ මේ කියනලාද කුමක් සඳහා මේ කියනලාද ගෘහපති මේ ශාසනයේ ආශ්‍රාවත්තේ මෙසේ සලකන්නේ යම් සංගෝචන කෙනෙකුගේ හේතුවෙන් මම නොදුන්දේ ගන්නෙක් වන්නේද මම මේ සංගෝචනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ වේ මම දවනාහි නොදුන්දේ ගන්නෙක් වී නම් තමාද තමාහට නොදුන්දේ ගැනීම නිසා ගරහන්නායි නොදුන්දේ ගැනීම නිසා නුවණැත්තෝ දැනගෙන ගරහන්නා වේ නුදුන්දේ ගැනීම නිසා ශාරීරියාගේ විඳීමේ මරණින් මත දුගතියද කැමති යුතේ යම් මේ නුදුන්දේ ගැනීමක් වේද එහෙම සංගෝචන වේ එහෙම නීවරණ වේ නුදුන්දේ ගැනීම නිසා දුක්දැලේති ආශ්‍රය කෙනෙක් උපදින්නාවුද නුදුන්දේ ගැනීම වැළකුණාම උට මෙසේ දුක්දැලේති ආශ්‍රය නොවේ දුන්දේ ගැනීම නිසා නුදුන්දේ ගැනීම දුරුකොටතේ මෙසේ යමක් කියනලද ඒ මේ සඳහා කියනලද ඉතින් අපිට ආපහු පේනවා අපි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ අපි යන්නේ නෙක්ඛම්ම පාර ඒ කියන්නේ අලෝභ පාර ලෝභ පාර තමයි අදත්තා දානෙ තියෙන්නේ. අපි යන්නේ අලෝභ පාර නම් ලෝභ පාර තියෙන අදත්තා දානෙ අපි පහ කරන්න ඕනේ. නැත්නම් අපිට ඒක යන්න බෑ. ඒකයි අපි ඒකත් හරින්න වෙලා තියෙන්නේ. හරියට මගේ යන්න ඕනි නිසායි අදත්තා දානෙ අපි අතහරින්නේ. එතකොට දැකලා තියෙනවද ඔයගොල්ලෝ මේ හොරුහෙ? මම නම් දැකලා තියෙනවා. ගම්පලාතක දැක්කා පොලිස් ජීප් එක බ්‍රේක් එක ගැහුවේ මේ බල්ලේ පාර හරහාපයින් හින්දා. මේ මනුස්සයා මේ ගේ ඇතුළේ ඉඳලා කුසියේ පැත්තෙන් අල්මාරියකුත් පෙරලගෙන කැලාවට දිව්වා. ඒගොල්ලෝ ඉන්නේ බොහොම බයයි තමයි ජීවත් වෙනවා කියන එක තියෙන්නේ. ඒ වගේම අදත්තා දානි කරන මනුස්සයාට ඔය ආස්වාදයක් විඳින්න බෑ. එයා මේ මාළයක් හිම කඩාගෙන ඇවිල්ලා මෙහෙම උස්සලා බලනවා නේද? මේක හරි ලස්සනයි කියලා. ඒක කියනකොටම එයාට කල්පනා වෙනවා මේ සැපත තමයි අනිත් මනුස්සයාගේ මම අයින් කළේ. අර මස් කඩකාරයට මස් ටික විඳින්න බැරුව වාගේ මේ පුද්ගලයාටත් මේ ඒකේ ආස්වාදයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඉස්සර කාලේ රජවරු ඔය හොරු එහෙම අල්ලගත්තාම අනිත් මිනිසුන්ටත් තේින්ද අතරමං හන්දියක ගෙනල්ලා උල තියෙනවා. ඒක ඕක බලාගෙන ඉන්නවා තව හොරෙක්.
ඒ දැක්කම පස්සේ එයා කල්පනා කරනවා මාව අල්ලගත්තත් ඔච්චරයි මටත් ওই ටිකම තමයි අරයට දඬුවම් දෙනකොට මෙයා පිච්චෙනවා ඒ වගේම පෙන්නනවා තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල ඒ අදත්තාදානි වගේ කරන අය කොහේ හරි මේ ටවුන් එකක කොහේ හරි ඉන්නවනම් මිනිසු දෙන්නේ කතා කරනවනම් එයාට හිතනවලු මං ගැන තමයි මේ කතා කරන්නේ කියලා මං කරපු වැඩේ ගැන තමයි කතා කරන්නේ අර දුස්සීල භාවය කියන එක හරියට ඒ විදිහට බලපාන එතකොට ඊළඟ තුන්වෙනි කාරණේට පෙන්නනවා සත්‍ය වූ වචනේ නිසා බොරු කීම දුරුකට තියයි මෙසේ මේ කියලාදී කුමක් සඳහා මේ කියලාද රූපති මේ ශාසනයේ ආරශාවුත්තේ මෙසේ සලකන්නේ මම වනායම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් බොරු කියන්නේ කන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මම දෝනායි බොරු කියන්නේ කන්නේ නම් තමාද තමාට බොරු කීම නිසා ගරහන්නේ නුනැත්තෝ දැනගෙන බොරු කීම නිසා ගරහන්නා වේ ශාරීරියාගේ මිදීමේ මරණය මතු බොරුකේ මේතකොට දුගතිය කැමති යුතුය යම් මේ මුසාවාදයක් වේද එහෙම සංගෝචන එහෙම නීවරණද මුසාවාද හේතින් දුක්දැල ඇති ආශ්‍රවිනක උපදින්නාමුද මුසාවාදයෙන් වැළකුණාමුට මෙසේ දුක්දැල ඇති ආශ්‍රව නොවේද සත්‍ය වූ වචන නිසා මුසාවාදී දුරුකොට තේ යමක් කියලාද එහෙම සඳහා කියලාද එතකොට අපි දන්නවා අපි යන්නේ හොඳ ප්‍රතිපදාවක සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ අපි යන්නේ නික්කම්ම පාර එතකොට ලෝභ පාරේ තමයි මුසාවාදී කියන එක තියෙන්නේ. අපි යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන මුසාවාදී අපි පහ කරන්න ඕන. ඊළඟට හතරවෙනි කාරණේට බුදුහාමුදුරු දේශනා කරනවා. කේලාම් නොකීම නිසා කේලාම් කීම දුරුකොට තියයි මෙසේ මේ කියලා. කුමක් සඳහා මේ කියලා? රූපති මේ ශාසනයේ ආරසාවකදී මෙසේ සලකන්නේ. මම වනා යම් සංගෝචන කෙනෙකුගේ හේතුවයි කේලම් කියන්නේ කන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මම දෝනායි කේලම් කියන්නේ කන්නේ නම් තමාද තමාහට කේලම් කීම හේතුකට ගරහන්නව නෝනත්තෝ දැනගෙන කේලම් කීම හේතුකට ගරහන්නව ශාරීරියාගේ මිදීමේ මරණින් මත් කේලම් කීම හේතුකට දුගතිය කැමති යුතු යම් මේ කේලම් කීමක් වේද එහෙම සංගෝජන වේ එහෙම නීවරණද කේලම් කීම හේතුකට දුක්දැල ඇති ආශ්‍රව කෙනෙක් උපදින්නාවුද කේලම් කීමේ වැලකුණාමෝට මෙසේ දුක්දැල ඇති ආශ්‍රය නොවේද කේලම් නොකීම නිසා කේලම් කීම දුරුකොට තියයි මෙසේ යමක් කියලාද ඒ මේ සඳහා කියලාද එතකොට අපිට ආපහු පේනවා අපි ඇවිල්ලා තියෙන සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නෙක්ඛම්ම අව්‍යාපාද පාර ඒ කියන්නේ අදෝස පාර දේශ පාරේ තමයි කේලම් කීමේද තියෙන්නේ එතකොට අපි යන්නේ අදෝස පාර නිසා දේශපාර තියෙන කේලම් කීම අපි පහ කරන්න ඕන. එතකොට ওই කේලම් කීම කියන එක මේ වචනීය පරිසමාප්තියෙන් ගන්න එපා. දැන් පේනවාද මෙතන මේ කේලම් කීම ලකුණු කරලා තියෙනවා. මෙතන තියෙනවා පලාසය. පලාසය කියන එක ගත්තාම චෛතසිකයි. යාළුවෝගේ යාළුවෝ වෙන් කරනවා කියුවේ අපි නේද? පත්තුපුන් සූත්‍රයේ. එතකොට ඒ වගේ වෙන් කිරීම. එතකොට මේක චෛතසිකයි මේක වාචසිකයි කියන එක නේ තියෙන්නේ කේලම් කීම. මොකක් හරි දැන කහලා ගිහිලා කොටවනවා කියලා නේද වෙන් කරනවා එතකොට මේක වචනීය පරිසමාප්තියෙන් ගන්න එපා කියන්නේ ඔන්න බුදුහාමුදුරුවන් පෙර බුදු කෙනෙක්ගේ කාලෙක ඒ භික්ෂුන් වහන්සේලා දෙනමක් හොඳට කුළුබවුව මේ ඉඳලා තියෙනවා මේක දැක්කා දේවතාවේ මේ දේවතාවට හිතුණා මේ දෙන්නව වෙන් කරන්න ඕනේ කියලා දෙවිවරුන්ටත් හිතෙන දේවල් නේද එහෙම හිතිලා එක භික්ෂුන් වහන්සේ නමක් වතුර ගන්න පල්ලෙහාට බැස්සාම කාන්තා මේසයක් මවාගෙන අනිත් භික්ෂුවගේ කාමරයට ඇතුල් වුණා. කුටියට ඇතුල් වුණාම පල්ලෙහෙන් ගාර භික්ෂුව දකිනවා. මම මේ පොඩ්ඩක් වතුර ගන්න යනකම් ඉඳලා මේ පුද්ගලයා මේ කාන්තාවෙක් එක්ක ඉන්නවා කියලා. ඊට පස්සේ මේ භික්ෂුව අනිත් භික්ෂුවත් එක්ක කතා කරන්නේ නැහැ. දැන් මේ දෙන්න විරසක වෙලා ඉන්නවා. මෙහෙම ඉඳලා මේ භික්ෂුන් වහන්සේලා මිය ගිහිල්ලා දේවතාවක් මිය ගිහිල්ලා පස්සේ කාලෙක බුදුහාමුදුරන්ගේ කාලෙදී අර දේවතාව රහත් බවට පත් වෙනවා රාත්‍රී කාලේ මිනිසුන්ට පේනවලු කාන්තාවකේ රහතන් වහන්සේගේ කුටියට ඇතුල් වෙනවා ගිහිල්ලා බලවම් කවුරුවත් නැහැ අර කරපු කර්මය නේද ඒතර බලන්න ওই දේවතාව එක වචනයක්වත් කිව්වද වචනයක්වත් කතා කර ආදර දෙන්නව වෙන් කරන්නේ නැහැ මොකක්ද කළේ මාමාපෑමක් කළා ඒක නිසා මෙතන තියෙන්නේ වෙන් කිරීම කියන එක වචනීය පරිසමාප්තියම ගන්න එපා මොන ආකාරයට හරි වෙන් කිරීම කරා නම් අන්න ඒක තමයි මෙතන
පස්වෙනි කාරණේට පෙන්වන ලෝභයෙන් ගිජීම නිසා ලෝභයෙන් ගිජීම දුර්ගටතේ මෙසේ මේ කියලාද කුමක් සඳහා මේ කියලාද රූපති මේ ශාසනීය ආර්සාවතේ මෙසේ සලකන්නේ මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුයෙන් ලෝභයෙන් ගිජීම ඇත්තෙක් වන්නේ මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මමද වනාහි ලෝභයෙන් ගිජුවන්නේ නම් තමාද තමාට ලෝභයෙන් ගිජීම නිසා දරහන්නා නූනත්තෝ උද්දැනගෙන ලෝභයෙන් ගිජීම නිසා දරහන්නා වේ ශාරීරියගේ වේදී මරණින් මත්තේ ලෝභයෙන් ගිජීම නිසා දුගතිය කැමති යුතුය යම් මේ ලෝභයෙන් ගිජීමක් වෙද්ද එහෙම සංගෝචන වේ ලෝභයෙන් ගිජීම නිසා දුක් දැවල ඇති ආශ්‍රය කෙනෙකු උපදින්නාවුද ලෝභයෙන් ගිජීම නැත්තා වුමුට මෙසේ දුක් දැවල ඇති ආශ්‍රය නොවේද ලෝභයෙන් ගිජු නොවීම නිසා ගිජුවන ලෝභයේ දුර්ගොටතේ මෙසේ යමක් කියන ලද්ද ඒමින් සඳහා කියන ලද්ද එතකොට මේ ගිද්දි ලෝභය කියන එක තියෙන ලෝභ පාර එතකොට අපි යන්නේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නික්කම පාර ඒ කියන්නේ අපි යන්නේ අලෝභ පාර එතකොට ගිද්දි ලෝභය කියන එක එහෙමනම් මේ පස්සේනි කාරණාව අපිට බාධාවක් හරියට මගේ යන්න ඒක නිසායි අපි මේක අතහරින්න ඕන හයවෙනි කාරණාවට පෙන්නන නින්දා නොකිරීම හා නොකිරීම නිසා නින්දා කිරීම හා කිපීම දුර්ගොටතේයි මෙසේ මේ කියන ලදි කුමක් සඳහා මේ කියන ලද්ද ප්‍රවෘත්ති මේ ශාසනීය ආර්ශාවතේ මෙසේ සලකයි මම වනාහි යම් සංගෝජන කෙනෙකුගේ හේතුයෙන් නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් කන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මම දවනාහි නින්දා කිරීම හා කිපීම ඇත්තෙක් කන්නේ නම් තෙමීද තමාහට ගරහන්නවා නෝනත්තෝ දැනගෙන නින්දා කිරීම කිපීම නිසා ගරහන්නවා ශාරීරියාගේ වේදේ මරණින් මත්තේ නින්දා කිරීම හා කිපීම නිසා දුගතිය කැමති යුති යම් මේ නින්දා කිරීම හා කිපීමක් වේද මේව සංගෝජන වේ මේව නීවරන්ද වේ නින්දා කිරීම හා කිපීම නිසා දුක් දැල ඇති ආශ්‍රය කෙනෙකු උපදින්නාවුද නින්දා කිරීම හා කිපීම නැත්තා වුමුට මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේද නින්දා නොකිරීම නොකවීම නිසා නින්දා කිරීම හා කිපීම දුර්ගොටතේයි මෙසේ යමක් කියන ලද්ද ඒමේ සඳහා කියන ලද්ද එතකොට මම ඉස්සෙල්ල පෙන්නවා අනිත් කාරණා වලින් මෙව තීනි ලෝභ පාරේද ද්වේෂ පාරේද මෝහ පාරේද කියලා දැන් මේක නම් මේ තුනටම අයිති වෙනවා මේ හයවෙනි කාරණාව නින්දා කිරීම කිපීම කියන එක නින්දා රෝසේ අයිති වෙනවා ලෝභ දෝෂ මෝහ කියන පාරවල් තුනටම ඊළඟට හත්වෙනි කාරණේට පෙන්නනවා දැඩි ක්‍රෝධ නොකිරීම දැඩි ක්‍රෝධ කිරීම දුරුකොටතේයි මෙසේ මේ කියනවාද කුමක් සඳහා මේ කියනවාද ප්‍රවෘත්ති මේ ශාස්ත්‍රීය ආර්ශාවත්තේ මෙසේ සලකයි මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුවෙන් දැඩි ක්‍රෝධ ඇත්තෙක් වන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මම දවනාහි දැඩි ක්‍රෝධ ඇත්තෙක් වන්නේ නම් තෙමීද තමහට දැඩි ක්‍රෝධ නිසා ගරහන්නා වූ නෝනත්තෝ දැනුම් දැඩි ක්‍රෝධ නිසා ගරහ කරන්නා වූ ශරීරයගේ වේදෙන් මරණින් මත් දැඩි ක්‍රෝධ නිසා දුගතිය කැමති යුතුය යම් මේ දැඩි ක්‍රෝධයක් වේද මේම සංගෝජන වේ මේ නිවර්තනයි දැඩි වූ ක්‍රෝධය නිසා දුක් දැල ඇති ආශ්‍රය කෙනෙකු උපදින්නා වූද දැඩි ක්‍රෝධය නැත්තා වුමුට මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේ දැඩි ක්‍රෝධය නොකිරීම නිසා දැඩි ක්‍රෝධය දුර්ගොටතේ යමක් කියනලද ඒ මේ සඳහා කියනලද එතකොට මේ ක්‍රෝධය කියන එක අපි දන්නෝ තීනි දේශපාර අපි යන්නේ අදෝස පාර සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ නික්කම්ම අව්‍යාපාදේ කියන්නේ අදෝස පාර එහෙමනම් දේශපාර තියෙන ක්‍රෝධය අපි පහ කරන්න ඕන ඊළඟට වෙන්නනවා අටවෙනි කාරණේ අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුර්ගොටතේයි මෙසේ මේ කියනලද කුමක් සඳහා මේ කියනලද රූපති මේ ශාසනීය ආර්සාවතේ මෙසේ සලකයි මමෝනා යම් සංගෝජන කෙනෙකුගේ හේතුයෙන් අධිකමානී ඇත්තෙක් කන්නේද මම මේ සංගෝජනයන්ගේ දුරු කිරීම පිස නැසීම පිස පිළිපන්නේ මම දවනායි අධිකමානී ඇත්තෙක් කන්නේ නෝ තෙමීද තමහට අධිකමානී හේතුයෙන් ගරහන්නා නූනත්තෝ දැනගෙන අධිකමාන හේතුයෙන් ගරහන්නා වූ ශාරීරියගේ වේදෙන් මරණින් මත්තේ අධිකමාන හේතුයෙන් දුගතිය කැමති යුතුය යම් මේ අධිකමානියක් වේද ඒම සංගෝජන වේ ඒම නීවරණද අධිකමාන හේතුයෙන් දුක් දැල ඇති ආශ්‍රය කෙනෙකු උපදින්නා වූ අධිකමානී නැත්තා වුමුට මෙසේ දුක් දැල ඇති ආශ්‍රය නොවේ අධිකමානී නොකිරීම නිසා අධිකමානී දුර්ගොටතේයි මෙසේ යමක් කියනලද්ද ඒ මේ සඳහා කියනලද එතකොට පට්ටාන පාලි තුන්වෙනි පොතේ පෙන්නනවා මානෙ නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා. ආපහු පෙන්නනවා මානෙ නිසා භවය ඇති වෙනවා කියලා. නැවතත් පෙන්නනවා භවය නිසා අවිද්‍යාව ඇති වෙනවා කියලා. එතකොට මානෙ නිසා අවිද්‍යාව ඇති වෙනවා නම් එවන ඕගොල්ලෝ දන්නවා මේ විඥානාහාර පාරේ අවිද්‍යාව යෝගී තියෙන. අන්න එතෙන්ට ගිහිලා සම්බන්ධ වුණා නම්
ඔගොලු පල්ලෙහාට ආව මෝහ සල්ලේ නේද? එතකොට එහෙමනම් මේ මානියත් කියන එක සල්ලයක් බවට පත් වෙනවා. එතකොට එක පැත්තකින් පේනවා මානිය තියෙන එහෙමනම් මෝහ පාරේ කියලා. ඊළඟට ආපහු අපිට පේනවා මානිය නිසා භවය ඇති වෙනවා කියලා. ස්පර්ශ ආහාර පාරේ තියෙන භවය. එතකොට එහෙමනම් අපිට පේනවා ඒ වෙලාවකට මේ දේශපාරේ තමයි මානිය කියන එක තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට ඒක පාරවල් දෙකටම යනවා කියන අර්ථය තමන්ට පේනවා. රූපති ආරවිනියම් ධර්ම කෙනෙක් ඕහාර සමුච්ඡේදී පිණිස පවතීද සංක්ෂේපයෙන් ගින් ලද්දා වූ මේ ධර්මාට විස්තර වශයෙන් විභාග කරන ලදේ. එපමණකින් ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීලු ආකාරයෙන් ඕහාර සිඳීම නොවේයි කියලා වදාළේ. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මෙතන? තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අපි කිව්ව මේක වාහනයක් කියලා නේද? වාහනේට අපි කිව්ව දැන් මේ පානාතිපාත අදත්තා දාන තියෙන රෝද දෙකත් එක්කව වෙලා. මේ වාහනේ නවත්තා ගන්න විදිය තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නිතරම අපේ මනස එක්ක සම්ප්‍රප්ලාප කිය කිය හරි දෝන. එහෙම නැත්නම් මේ පානාතිපාත අදත්තා දාන මේව කර කර හරි අපි දෝන. බුදුහාමුදුරුවෝ පෙන්වන මෙන්න මේ කාරණා අට භාවිතා කළාම මේ වාහනේ නවත්තා ගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණයෙන් නවතින්නේ නැහැ. දැන් බලන්න ට්‍රැෆික් ලයිට් එකක් නම් ඕගොල්ලන්ගේ වාහනේ රෝද කැරකෙන්නේ නැහැ. රෝද කැරකෙන්නේ නැතුනට එන්ජින් එක හරි දුවනවන්නේ. එතකොට ඒ කාය සංකාර වචී සංකාර අතර උනාට චිත්ත සංස්කාරයෙන් හරි දුවන. එතකොට මේ ක්‍රෝත්ලි රූපතේ ඉල්ලා සිටිනවා ස්වාමිනී කෙසේනම් ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් වෝහාර සිඳී වේද? ස්වාමිනී යම්සේ ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් වෝහාර සමුච්ඡේදී භාගතුන් වහන්සේ මට දේශනා කරත්වා කියලා ඉල්ලා සිටිනවා. රූපතේ එසේනම් අසං යහපත් කොට මෙනෙහි කරන්නේ කියලා කිව්ව එසේ ස්වාමිනී කියලා ක්‍රෝත්ලි රූපතෙන් පිළිතුරු දුන්නා. තථාගතයන් වහන්සේ පවසනෝ රූපතේ යම්සේ බඩගිනි දුබල වෙමින් පෙලෙන්නා වූ බල්ලෙක් ගවයන් මරන මස්ලුඹුවක් ළඟට ගොස් සිටියේ වේද? ඌට දක්ෂ වූ ගවයන් මරන්නෙක් හෝ ගවයන් මරන්නාගේ අතවැසියෙක් හෝ මොනවට කපන ලද මස් නැති ලේ තැවුරුන ඇට කැවැල්ලක් ළඟට දමන්නේ? රූපතේ කුමක්කයි හඳන්නේ? ඒ බල්ලා මොනවට කපන ලද මස් නැති ලේ තැවුරුන ඇට කටු ලෙවකන්නේ බඩගින්න වූ දුර්වලකම වූ දුර්වල කරන්නේ දෙයි කියලා. ස්වාමිනිය නොවේමයි. ඒට හේතු කවරේද? ස්වාමිනී ඇට කටු වනායි මොනවට කපන ලද්දා වූ මස් නැති ලේ තැවුරුනක් වේ. ඒ බල්ලා වුණායි ඉතා වැඩියෙන් වෙහසීමට දුකට කොටස්කාරයෙක් වන්නේ කිය. රූපතේ පරිද්දි මාර්සාවුතේ මිසෙ සල්කයි. කාමෝ ඇට සැකිල්ලකට බඳු උපමා ඇත්තේ. බොහෝ දුක් ඇත්තා බොහෝ වෙහස ඇත්තා මේ ආදීන බොහෝයයි භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දා. මේක පෙන්වන බහු දුක්ඛා බහු උපායාස ආදීන වාක්‍ය. මෙසේ මේ ඇති සැටි මනානුවණින් දැක්කම නානා ස්වභාවය ඇත්තා වූ නානා ස්වභාවය ඇතුළු කළා වූ යම් උපේක්ෂාවක් කියද ඒ දුරුකොට ඒක ස්වභාවය ඇත්තා වූ ඒකත්ව ඇතුළු කළා වූ උපේක්ෂාවක් කියද යම් තැනක් සීලෝ ආකාරයෙන් ලෝකාමිසයයි කියන ලද පංචකාම ගුණයන් දැඩිවල්ලා ගැනීම ඉතිරි නැතුව නැති වෙද්දී මේ උපේක්ෂාවම වඩනවා කියලා තථාගතයන් වහන්සේ මේ අවස්ථාවේ දේශනා කරා. එතකොට අර මස් කඩකාරයෙක්ගේ මස් ලොම්බුවක් ළඟට ගිහින් ඉන්නවා බල්ලෙක්. මස් කඩකාරය කරන්නේ මොකද්ද? මස් කට්ටක් අරගෙන හොඳට මස් ටික ඔක්කෝම හූරනවා. හූරලා අර බල්ලට විසි කරනවා. ඒ බල්ලත් මොනක්වත් හිතන්නේ නැහැ. දූවගෙන ඇවිල්ලා අර මස් කට්ට ගන්නවා. ඉතින් මස් කට්ට අරගෙන ඉතින් මේක අපනෝ හපන්න හපන්න මොකද වෙන්නේ? එයාගේ බඩ නම් පිරෙන්නේ නැහැ. එයාගෙන් විදුරු මහා මා තුවාල වෙලා ඒකෙන් ලේ වැක්කිරෙනවා අරකට නේද? එතකොට ඒකේ ලේ වැක්කිරලා එයාගේ ඇඟම තමයි දීවෙන්නේ. ඒ කියන්නේ කාමයෝ කියනේම අපේ ඇඟම තමයි දීවෙන්නේ. ඒ බුදුහාමුදුරු උපමා කළා මේක මස් කට්ටකට මේකේ ආදීනෝයි බොයි කියලා. එතකොට මෙතෙන්දී තමයි ඔයගොල්ලන්ගේ භාවනාව පටන් ගන්න. කොහොමද භාවනාව පටන් ගන්න? තමන් කල්පනා කරනවා තමන් තමයි බුජ. අතීතයේ තමයි ඔයගොල්ලෝ මල් හිටවන්න ගිහිල්ලා හරි පානාතිපාතය කියන එක කළේ. එතකොට දැන් මෙතනින් තමන්ගේ මනස පිහිටවනවා පානාතිපාතය කළේ කවුද? මම. මෙතනින් තියෙනවා මස් කට්ටක්. මස් කට්ටක් තියලා මේක රාග සල්ලෙන් අල්ල කරකවන. මා රාග සල්ලෙන් කරකවල කොහෙද අපි උත්පත්ති ඇති කරගන්නේ? ජාති ඇති කරගන්නේ අපාය තිරිසන් ලෝකේ වාගේ තැන්වල. දැන් කල්පනා කරනවා මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපාය යන්න වටිනවා. ඒ බල්ලට තරම්වත් ආස්වාදයක් නැහැ කිව්. දැන් අපි කියවනේ අර ඒ පුද්ගලයාට
මස් කඩ කාරයට එයා මරාගත් මස් ටික කණ්ඩවත් බැරිුණනේ. දැන් බල්ල හතෙක්ව මැරුවේ නෑනේ. ඒ හින්දා එයාට හපන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඒතකොට බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට තමයි මම මේ අපාය යන්නේ. ඊට වඩා හොඳ නැද්ද මේ පානාති පාතේට තියෙන මගේ ඇල්ම මම පහ කරගන්නවා කියන එක. ඒතකොට අපාය යන එකෙන් ගැලවෙන්නේ. එතකොට ඒක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව හැටියට ගන්න. මේ උදාහරණයෙන් තමයි අපි භාවනාව පටන් ගන්න. පානාති පාතේ කියන එක. ඉතින් ඒක කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මෙතන මේ ඒක සංඥා උපේක්ඛාවට ගිහින් නිර්වාණයකටම යන්නේ කියලා. උපේක්ඛා වර්ග තුනක් පෙන්නනවා. නානත් සංඥා උපේක්ඛා, ඒක සංඥා උපේක්ඛා, ඊට පස්සේ ඔක්කොම අයින් කරලා නිර්වාණයට යන එකක් පෙන්නනවා. මොකද්ද ඒකත් එක්ක මේකේ සම්බන්ධතාවය? මේක හැබැයි මේ බුදුහාමුදුරුවෝ මෙතන කෙටියෙන් කියලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඕකේ විස්තරය ඔක බැලුවාම පේන්නේ ඔය සලායතන විභංග සූත්‍රයේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නා දෙන්නේ. මේ සලායතන විභංග සූත්‍රයේ තථාගතයන් වහන්සේ පෙන්නනවා ගෘහස්ථිතව අපිට තියෙන සෝමනස්සයක්. ඒකට කියනවා ගෙහිසිතානි සෝමනස්සානි කියලා. ඔය ඕගොල්ලන් මොනව හරි ලාභයක් ලැබිලා පඩිය වැඩි වෙලා ස්ටොක් මාකට් එකේ අපි හිතමු මොනව හරි එකක් මිලදී ගත්තා. ඒකෙන් දැන් ගාණ වැඩි වෙලා. ඒක නිසා ඔබලන්ට සුඛයක් සෝමනසක් තියෙනවා. ඒකට කියනවා ගෙහිසිතානි සෝමනස්සානි කියලා. ඒ වගේම නයිස් ප්‍රමෝෂන් උත් තියෙන සෝමනස්සයක්. ඒකට කියනවා නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි කියලා. ඒක මේ පුද්ගලයාම අපි හිතමු මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් මෙනෙහි කළාම එයාට ඒක සුඛය ඇති වෙනවා. අර මං කිව්වේ මගේ ඇස් දෙක වහගත්තාම මට මේ අයි බෝල් එක දැනෙනවා, අයි ලිඩ් එක දැනෙනවා, මුළු මූණම සුඛයි කියලා දැනෙනවා. එතකොට මේ තුන්වෙනි ධානය සාගත සුඛයක් තමයි ඉන්ද්‍රියන් දියුණු කරගත්තාම තමන්ටත් ඒක ඇති කරගන්න පුළුවන්. එතකොට දැන් බලන්න මේක මොකක් හොඳයි නේද? මේකට ඔය ස්ටොක් මාකට් එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. මේක ඕන වෙලාවක ඇස් දෙක වහගත්තාම තමන්ට ඇති කරගන්න පුළුවන්. ඊළඟට ආවෝ පෙන්නනවා ගෘහස්ථිතව තියෙනවා කියලා දෝමනස්සයක්. ගේසිතානි දෝමනස්සානි කියලා කියනවා. ඒ කියන්නේ අර ස්ටොක් මාකට් එක කඩාගෙන වැටිලා එහෙමත් නැත්නම් මෙයාගේ පුටුව කැරිලා වැරට යන්න හදනකොට කාර් එකේ ටයර් එකේ හුලං ගිහින්. අන්න ඒ වෙලාවට දෝමනස්සයක් තියෙනවා. නයිස් ප්‍රමෝෂන් උත් තියෙනවා දෝමනස්සයක්. නෙක්ඛම්ම සිතානි දෝමනස්සානි කියලා කියනවා. මොකද්ද ඒ? දැන් අර භික්ෂුන් වහන්සේ නමක් හරි ඕගොල්ලෝ හරි කල්පනා කරනවා. අනේ කවද්ද මම රහත් වෙන්නේ? රහතන් වහන්සේලා අද හොඳයි සුඛයි කියන සුඛ විහරණයට ගිහිල්ලා ඉන්නවා. මං කවද්ද එතෙන්ද යන්නේ කියන එක කල්පනා කරනවා. එතකොට මේක උතුම් දෙයක් නේද? ගෘහස්ථිතයකට වැඩිය. පුටුව ගැටලා බලන් ඉන්නවා වගේ නෙමෙයි. මේක හොඟක් උතුම් දෙයක්. සාමාන්‍ය මිනිස්සෙක් හිතනවා දෝමනස්සයක් තියෙනවා නම් ඉතින් ඒක පාපක ධර්මයක් කියලා නේද? නමුත් ඒක අකුසලයක් නෙමෙයි. ඒ කියන්නේ පිටකෝපදේශයේ පෙන්නන නිර්වාණය සඳහා යම පවතිනවාද ඒක කුසලයක් කියලා. අකුසලයක් නෙමෙයි කියලා. ඊළඟට ගෘහස්ථිතව තියෙනවා අපිට උපේක්ඛාව. ඒ උපේක්ඛාව පුටුව ඉක්මවන්නේ නැති උපේක්ඛාව. දැන් අපි කිව්වේ සපත් නැති දුකත් නැති පුටුවක වාඩිලා ඉන්න. එතන උපේක්ඛාවක් තියෙනවා. නයිස් ප්‍රමෝෂන් උත් තියෙන උපේක්ඛාව. ඒකට කියනවා නෙක්ඛම්ම සිතානි උපේක්ඛානි කියලා. මොකක්ද ඒක? පුද්ගලයෙක් විවිච්ඡේව කාමෙහි විච අකුසලේ ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේක දම් ප්‍රීති සුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා පළවෙනි ධානයට යනවා. එතකොට ඒකෙදී විතක්ක විචාර භාවිතා කරනවා. මොනවද විතක්ක ਵਿਚාර? නෙක්ඛම්ම විතක්කේ, අව්‍යාපාද විතක්කේ, අවීංසා විතක්කේ. නෙක්ඛම් මේ සඳහා තමයි අර දෙතිස් කුණුපේ කියන එක සීකලි කෙස්ලොම් නීදත් ආදී වශයෙන්. ඉතින් මෙයාට මේ ප්‍රීතිය ඇති වෙලා තියෙනවා. එයා ඒකට සතුටුයි. හැබැයි එයාට කල්පනා වෙනවා මට මේ ඇති වෙලා තියෙන ප්‍රීතිය ලබා ගන්න මට මිලක් ගෙවන්න වෙලා තියෙනවා. කමඨහනේ මිල. මොකද්ද මිල? කෙස්ලොම් නීදත් මස්සම් කියලා 32 සී කරන්න ඕන. ඉතින් මෙයා මේකට අකමැති මේක සිහි කරන්න. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මෙයා මේක හොඳට සිහිය තබා ගන්න. කෙස් කියනකොට මේවා තියෙන්නේ ඔක්කොම මල මුත්‍රා අසුචි බෝටුවේ තමයි කියන එක තේරුම් ගත්තාම ආන්න ඉතින් දයාට පුළුවන් ඒකින් අයින් වෙන්න. ඒ කියන්නේ පෙන්නනෝ විතක්ක විචාරාණං රූප සම. ඒ කියන්නේ පහ වෙලා ගිහිල්ලා. අජ්ජත්තං සම්පසාදන. චේතසෝ ඒකෝදි භාව. අවිතක්කං අවිචාරං සමාධිදං ප්‍රීති සුඛං ဒုတိය ධානං උපසම්පච්ච විහෙරති කියලා. දැන් එයා එනවා දෙවෙනි ධානයට. විතක්ක ਵਿਚාරයක් නැහැ. ඒ කියන්නේ කය ගැන විතක්කයක් ਵਿਚාරයක් නැහැ.
දැන් දෙවෙනි ධානි සාගතෝ යා ප්‍රීතියෙන් යුතුව ඉන්නවා. ඉතින් මෙයාට පොඩි ආදීනවයක් පේනවා. මොකද්ද ඒ ආදීනවේ? මේ ප්‍රීතිය කායිකව දැනෙනවා. යමක් කායිකව දැනෙනවා නම් තමන් ඒකට ඇලෙන්න පුළුවන් ඒ කියන ස්වභාවය. එතකොට මෙන්න මේ ආදීනවේ දැකලා එයා කැමති වෙනවා ප්‍රීතියට අනුතුරුව තියෙන සුඛයට. අන්න එතෙන්දි පෙන්නනවා ප්‍රීතියාච විරාග උපේක්ඛතෝ සතිමා සුඛ විහාරාන්ති තන් තතිය ධානං උපසම්පච්ච විහෙරති. ප්‍රීතියේ විරාගයේ ඇති වෙලා එයා යනවා ඒ සුඛයේ සහගත වූ තුන්වෙනි ධානයට. ඒක තමයි මං කියේ අර ඇස් දෙක වහගත්තාම මට මේ මුළු මූණත් එක්කම දැනෙනවා කියලා. ඉතින් මේක තීරුම් ගන්න පුළුවන් කෙනෙකුට, විඳලා නැති කෙනෙකුට නම් ඔය මුහුදු වෙරළට ගියාම යාන්තම් ලයිට් බ්‍රීස් එකක් නම් එන්නේ. මේ ඇස් දෙක වැහුවාම අයිලිඩ් එකට හුලම් පාරක් වදිනවනේ යාන්තම්. එතකොට අර සුඛයක් තියෙන්නේ. එතකොට මේ සුඛය නම් මේ එළියෙන් විතරක් නෙමෙයි, මේක ඇතුළෙම ඇස් වලින් හිටන් මේ ඇතුළෙන් සම්පූර්ණයෙන් දැනින්නා වූ සුඛයක්. ඉතින් මේ සුඛය මේ එන්න එන්න වැඩි වෙනවා. පටිච්ච සමුප්පාදයේ පුරුක් අවබෝධ වෙන්න අවබෝධ වෙන්න. ඉතින් අපිට කල්පනා වෙනවා අපිට මේ තරම් සුඛයක් දැනෙනවා නම් තථාගතයන් වහන්සේට කොයි වගේ සුඛයක් තියෙන්න ඇද්ද කියන එක. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ මොකද්ද? දැන් අපි කියනවා සුඛයි කියලා. සත්‍ය වශයෙන්ම ලෝකයේ තියෙන සුඛේද දුක්ඛේද? දුක්ඛේ. එතකොට එහෙනම් මොකද්ද සුඛයි කියලා කියන්නේ? ඒ කියන්නේ දුක්ඛේ తాවකාලිකව පහවීම. එහෙනම් මෙයා කල්පනා කරනවා මේ දුක්ඛේ තමයි සත්‍ය වශයෙන්ම තියෙන සුඛේ తాවකාලිකයි. එහෙනම් මේ සුඛය දැන් පහවේ දැන් පහවේ දැන් පහවෙලා සත්‍ය වූ දුක්ඛේ මතුවේ කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ හරියට නිකන් මේ සුඛේ තව චුට්ටකින් මැරෙනවා කියන එකනේ. අන්න එතෙන්දී යට උපේක්ඛාවක් කියන එක ඇති වෙනවා. අන්න හතරවෙනි ධ්‍යානට යනවා. අන්න එතෙන්දී කියනවා සුඛස්සච පහන දුක්ඛස්සච පහන. උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථ ධ්‍යානං උපසම්පච්ච විහෙරති කියලා. සුඛස්සච පහන දුක්ඛස්සච පහන. කොයිලාද අපි දුක්ඛය කියන එක පහ කළේ? ඔයගොල්ලෝ ওই පුටුවේ වාඩිලා ඉන්නකොට ඔයගොල්ලන්ගේ පිටපස්සෙ එහෙම රිදෙනවා නම්, කොන්ද රිදෙනවා නම්, මේ නැගිටලා යන්න තරම් හිතෙනවා. හැබැයි ප්‍රීතිය ඔළුවෙන් ගලනවා නම් අන්න ඒ පාර තමන්ට තේරෙනවා. අර කායිකව දැනින්නා වූ ඒ පුටුවෙන් තද වෙලා තියෙන ස්වභාවය, ඒක ගැන අවධානයක් නැහැ. ප්‍රීතියටයි අවධානය. අන්න එහෙමනම් පළවෙනි ධානයෙන් අපිට පේනවා දුක්ඛස්සච පහන. තුන්වෙනි ධානයේ දැන් හතරවෙනි ධානයට යනකොට සුඛය කියන එක පහ කළා. එහෙනම් සුඛස්සච පහන දුක්ඛස්සච පහන. උබ්බේව සෝමනස්ස දෝමනස්ස. පෙර තිබුණා වූ සෝමනස්ස දෝමනස්ස දෙක. අන්න ඒකේ නම් තියෙන්නේ අත්තංගමයක් විතරයි. බලන්න රූපයක් ලැබිලා රූප ලෝකේ. එහෙම නැත්නම් ධානයක් ලැබිලා ධාන ලෝකේ හරි ඕගොල්ලෝ අභිනන්දනා කරනවා නම් ඒ ලෝකේ ඕගොල්ලෝ ඉපදෙනවා කියන එක තියෙනවා. එහෙමනම් ඒකේ තියෙන්නේ නාබිනන්දති නාවිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්න එක විතරයි. එතකොට අන්න අස්තංගමයේ කියලා එතන පේනවා. එතකොට මේ හතරවෙනි ධානිය කියන එකට ඇවිල්ලා තිනවා මේක දැන් හරි ස්ටේබල්. එතකොට බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ ස්ටේබල් කියන්නේ දැන් සුඛයෙන් වටුණා නම් දුක්ඛේ. දුක්ඛේ අනිත් පැත්ත සුඛය. මෙයා සුඛය දුක්ඛය දෙකම පහ කළා. දැන් ස්ටේබල් විදිහට ඉන්නවා. එතකොට තථාගතයන් වහන්සේ අපිට හොඳ ලස්සන දෙයක් පෙන්නනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දැන් අපිට පෙන්වනනේ මේ ගෘහස්ථිතෝ තිබුණා කියලා සෝමනස්සයක් ස්ටොක් මාකට් එක වැඩි වෙලා වාගේ. එතකොට ඊට වගේම නෛෂ්ක්‍රම්මේ තියෙනවනේ සෝමනස්සයක්. නික්කම්ම සිතානි සෝමනස්සා. බුදුහාමුදුරු පෙන්නනවා මේ නිසා නික්කම්මේ සීනෙත්නම් සෝමනස්ස ස්වභාවය නිසා අර ගෘහස්ථිතෝ තියෙන සෝමනස්සය පහ කරන්නයි කියලා. මේ නිසා මේ පහ කර. ඒක හරියට බුදුහාමුදුරු අපිට හොඳ සෙල්ලම් බඩුවක් දුන්නා. සෙල්ලම් බඩුවක් දීලා කිව්වා අල්ලගෙන ඉන්න සෙල්ලම් බඩුව අතාරින්නයි කියලා. උදාහරණයකට ගමු අපි. ഇതു මේ ගෙදර ඉන්නවා කියලා සෙල්ලම් කරන වයසේ දරුවෙ. ඒ වගේ මේ ලේන් එකේ කෙරවලෙත් ඉන්න සෙල්ලම් කරන වයසේ දරුවෙ. එතකොට අම්මලා ඔය උදේට ආහාර එහෙම උයලා අර ළමයාත් එක්ක යන වෝක් එක. යනකොට අර ළමයා අර සෙල්ලම් බඩුව අරගෙන යන ඔයාගේ සෙල්ලම් බඩුව. ඈත ගෙදර ගියාම මේ ගෙදර ඉන්න දරුවා මෙයාගේ සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා. දැන් ඉතින් අම්මලා තාත්තලා කතා බහ කරලා ඉවරයි. ආපහු යන්න හදනකොට අර දරුවා අතහරින්නේ නැහැ. ඈත ගෙදර දරුවා මෙයාගේ සෙල්ලම් බඩුව අතහරින්න. එතකොට ඒ ගෙදර අම්මා මොකද කරන්නේ?
ආ පුතා එන්න මේ හොඳ කෑමක් තියෙනවා කියනවා නේද? එතකොට මේ සෙල්ලම් බඩුව දාලා ගිහිල්ලා කෑම කනවා කියන්නේ. ඒ ඉස්සර කාලේ දරුවෝ. දැන් අය නම් මේ සෙල්ලම් බඩුවත් අරගෙන අයියා. එතකොට අම්මා දෙනවා ඊට වඩා හොඳ සෙල්ලම් බඩුව. එතකොට සෙල්ලම් බඩුව දුන්නාම අර කතා හරිනවා. ආන් මේ වගේ තමයි මේ බුදුහාමුදුරු අපිට පෙන්නුවා අපි මෙච්චර කාලා සෙල්ලම් කර කර හිටියේ අනුංග සෙල්ලම් බඩුව. ස්ටොක් මාකට් එක කියන්නේ අනුංග සෙල්ලම් බඩුව. ඒගොල්ලෝ සෙල්ලම් කරන විදිහට ඒක උඩ යනවා පල්ලෙහාට. ඊට වඩා හොඳයි මේ තමන්ගේ සෙල්ලම් බඩුව. ඇස් දෙක වහගත්තාම මොකක්වත් ඕනේ නැහැ. එකපාරටම තමන්ට ඒ සුඛය කියන එක තමන්ට ඇති කරගන්න පුළුවන්. මේ නිසා මේ පහ කරන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඊට පස්සේ ආපහු ගෘහස්ථිතෝ තියෙනවා දෝමනස්සය. අර පුටුව කැඩිලා. නෛෂ්ක්‍රම වශයෙන් තියෙනවා දෝමනස්සය. ඒ කියන්නේ රහතන් මං කවද රහත් වෙන්නේ කියලා හිතෙන එක. ඒක කොච්චර උතුම්ද නේද? පුටුව කැඩලා දුක් වෙනට වඩා රහත් වෙන්නේ කවද්ද කියන කල්පනා ගන්න. එපාර බුදුහාමුදුරු පෙන්නනවා මේ ගෘහස්ථිතෝ තිබින්නා වූ දෝමනස්සය නෛෂ්ක්‍රම වී තිබින්නා වූ දෝමනස්සය භාවිතා කරලා ඒක අයින් කරන්නයි කියලා. ඊළඟට ගෘහස්ථිතෝ තියෙනවා අපිට උපේක්ඛාව. අර පුටුව ඉක්මවන්නේ නැති උපේක්ඛාව. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා නෛෂ්ක්‍රම වශයෙන් තියෙනවා උපේක්ඛාව චතුත්ත්‍ය ධාන උපේක්ඛාව මේක භාවිතා කරලා අර අයින් කරන්නයි කියලා. දැන් එහෙනම් ගෘහස්ථිත පැත්තේ තියෙන තුන අලල පැත්තකට දැම්ම දැන් තියෙන නෛෂ්ක්‍රම පැති තුනක් නේද? දැන් නෛෂ්ක්‍රම වශයෙන් දොම්නස්සේ වී ඉන්න එපා. බුදුහාමුදුරු පෙන්නන මේකට වඩා හුඟක් හොඳයි. නෛෂ්ක්‍රම වශයෙන් තියෙන සුඛය. කවද්ද මං මගපල් ලබන්නේ කියලා හිත හිතා ඉන්නේ නැතු නෙක්කම් මේ තියෙන සුඛයට යන්නේ කියලා. මොකද ඔය නිර්වාණය කියන එක අවබෝධ කරගන්නේ දුකෙන් නෙමෙයි සුඛේ. හැබැයි මේකේ ට්‍රික් එක තියෙන්නේ ඒ සුඛය ලබා ගන්න දුකේ කියන එක මෙනෙහි කරලා. ඔන්නෝකයි වෙනස හැටියට තියෙන්නේ. සුඛයෙන් තමයි හැබැයි නිර්වාණයට කියන එකට යන්නේ. එතකොට නෛෂ්ක්‍රම්‍ය සුඛයට ගියා. දැන් මෙතෙන්ට ගියාට පස්සේ බුදුහාමුදුරු ආයි කියනවා මේක හොඳ නැහැ. මේකට වඩා හොඳයි නෛෂ්ක්‍රම්‍යයේ තියෙන උපේක්ඛා. මොකද මේ සුඛයෙන් වැටුණා නම් තමයි වැටෙන්නේ දුක්ඛයට. එතකොට උපේක්ඛාවේද සුඛයයි දුකයි දෙකම පහ කළා. ඒක නිසා දැන් උපේක්ඛාව. දැන් හතරෙනි ධ්‍යාන උපේක්ඛාව සහගතව එයා ඉන්නේ. තථාගතයන් වහන්සේ එතනින් නැවත් වෙන්නේ. එතනින් පෙන්නවා මේක ඇවිල්ලා නානත් සංඥා උපේක්ඛාවක්. ඇයි ඒ? ඇහි රූපය නිසා චක්ක විඥානයි. කනයි සද්දය නිසා සෝත විඥානයි. ඒ හැමින් එකටම උපේක්ඛාව. නානත් සංඥා එතන හයක් තියෙනවා නේද? ඊට වඩා හොඳයි ඒක සංඥා උපේක්ඛාව. මොකක්ද ඒක සංඥා උපේක්ඛාව? අනන්තෝ ආකාශෝ කියලා ආකාශ සංඥායතනෙ කියන එකට යනවා. එතකොට එතන තියෙන එක සංඥාව. ඒක හරියට ගෙවල් හයක් නඩත්තු කරනවට වඩා පහසුවෙන් එක ගයක් නඩත්තු කරන එක. එතකොට එයා ඒ ඒක සංඥා උපේක්ඛාව කියන එකට යනවා. එතනින් නැවතුෙත් නැහැ. එතනින් ගෙනිච්ච විඥානං ඡායතනට. විඥානං ඡායතනෙන් ගෙනිච්ච ආකින්චන් ඡායතනට. එතනින් ගෙනිච්ච නිව සංඥා නා සංඥායත. එතනින් ගෙනිච්ච නිරෝධ සමාපත්තියට. ගෙනිහිල්ලා කිව්ව මේ ඔක්කොම සකස් කරපු දේවල්. අතම්මයත කියන වචනේ පාවිච්චි කරා. අතම්මිත කියලා කියන්නේ not made of thatness. මොකකින්වත් හැදිලා නැති දේ. ඒක තමයි නිර්වාණය. නිර්වාණය උතුම් නිසා අන්න ඒකට යන්නේ කියලා කිව්වා. බලන්න බුදුහාමුදුර හරි ලස්සනට අර ගෘහස්ථිතෝ තුන අල්ල පැත්තකට දාලා නෛෂ්ක්‍රමයෙන් ගිහිල්ලා ඒක ඕඩ කළා. එතනින් නිර්වාණය දක්වා ගෙනිච්චා. ඒ කියන්නේ ටෝයි එකෙන් ටෝයි එකට නේද? සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් බඩුවට දීලා හොඳම ඉහළම සෙල්ලම් බඩුව දක්වා ගියා. නිවසඤ්ඤා නාසඤ්ඤායත නිරෝධේ ඔක්කොම අල්ල පැත්තකට දැම්මා. නිර්වාණය කරා ගෙනිච්චා කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ බුදුහාමුදුර මෙතන මේ කෙටියෙන් කියලා තියෙන්නේ. ඒක සංඥා උපේක්ඛාවට කියලා නිර්වාණයටම යන්නේ කියන එක. ඉතින් ඒකයි මේ පානාතිපාතයයි අතර මොකද්ද තියෙන සම්බන්ධය? අන්න එතෙන්ට තමයි මේ ආනාපාන සතිය කියන එක සම්බන්ධ වෙන්නේ. කොහොමද ආනාපාන සතිය සම්බන්ධ වෙන්නේ? දැන් බලන්න පානාතිපාතය කරනවා නම් ඕගොල්ලෝ දිග හුස්මක් ගන්නෝ ඒ සතාව මරනවා කියලා හිතනකොට දිග හුස්මක් අදින්න වෙන්නේ. නැත්තම් කරන් හිතන්න බෑ ඒක. ඊට පස්සේ ලොකු තීරණයක්. ඒ පානාතිපාතය කරන්න පිහිය උස්සනකොට දිග හුස්මක් ගන්න. පානාතිපාතය කරන්න පිහියෙන් අනිනකොට දිග හුස්මක් ගන්න. ඒක නැතුව කරන්න බෑ. පානාතිපාතය කරනවා නම් කරන්නේ නැත්තම් අපි හුස්මක් අදින්න ඕනේ නෑ. මේ සිතන්න හුස්මක් අදින්න ඕනේ නෑ. පිහිය උස්සන්න හුස්මක් අදින්න ඕනේ නෑ. පිහියෙන් අනින්න හුස්මක් අදින්න ඕනේ නෑ. එහෙමනම් ආස්වාස පාස්වාස නිරෝධේ චතුත්ත්‍ය ධාන සමාපත්තිය. එතනින් ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒත් ඒක තමයි මෙතෙන්දි තියෙන්නේ. පානාතිපාතය කියන එක දීපු උදාහරණය. මස් කට්ටක් තියලා අපි කිව්වා මේක කරකෝල රාගසල්ලෙන් කරකෝල භාවනාවට ගන්න අපාය තිරසන් ලෝකයන්. ඊට වඩා හොඳ නැද්ද මේ පානාතිපාතයට තියෙන ඇල්මම අතහරිනවා කියලා
කල්පනා කරනවා. අතහැරලා එක අතහැරලා දානවා. අතහැරියයින් පස්සේ අන්න ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණය දක්වාම යන්න පුළුවන්. බලන්න බුදුහාමුදුරු එක කාරණාවෙන් පෙන්වුවා මේ නිර්වාණයට යන්න ක්‍රමය. එතකොට දැන් ওই පානාතිපාතිව කරන අවස්ථාව උක මේ පළවෙනි වටේ බුදුහාමුදුරු පෙන්වන්නේ. මං කිව්වේ අපි වට කරකවනවා කියලා මතකද? කබලින්කාර ආහාරය රාගසල්ලේට ආව අපි ආපහු කබලින්කාර ආහාරයට යනවා කියන්නේ ඒක වටයක් නේද? මේ පළවෙනි වටේදී මොකද්ද වෙන්නේ? දැන් ඔය මිනිස්සෙක් එහෙම දැක්ක ගමන් එක පාරටම ඕගොල්ලෝ ගන්නවනේ සුබයි කියලා, බියුටි කියලා නේ. ඒ මිනිස්සයාගෙන් ඕගලන්ට මේ හුලම් පාරක්වත් වැදුනේ නැහැ. කිසිම දෙයක් හම්බවෙන්නේ නැහැ. දැකපු ගමන් සුබයි කියලා අපේ ගැනීමක් කියන එක තියෙනවා. ඒක මේ පළවෙනි වටේදී වෙන්නේ ඒක තමයි. මේ පරාමාස කාය ග්‍රන්ථියේ ඇතුලේ තිබිලා යමක් ඇදෙනවා ඉදන් සච්චේට සුබයි කියලා. දැන් බලන්න බල්ලා කිසිම දෙයක් හිතුවේ නැහනේ. ඉවල්ලලවත් බැලුවේ නැහැ මේ මස් කට්ටේ මස් තියනවද කියලා. කම්පිටිෂන් එකකුත් එතන තියෙනවා. මොකද අනිත් බල්ලෙක් ගන්න පුළුවන්. ඒක පාටම දුවල ගියා ගත්තා නේද? ඒ මොකද අපි එක පාටම මේ මල මුත්‍රා අසුචි ගොඩක් සුබයි කියලා ගන්නෙ. භාවනා කරනකොට කියනවා කෙස්ලෝ නීදත් මස්සම් නාරමී අසුචි කියලා. ඊට පස්සේ එක පාටම වැඩට එහෙම යනකොට දැකපු ගමන් ආ මෙයා හරි ලස්සනයි. කොහෙන්ද ඒක ඉන්නේ? ඒක ඉන්නේ මොකද මේ අපි මේ දුවන ගමන් තමයි බලන්නේ. ඒ කියන්නේ අදත්තා දානට යනවා කියලා කියන්නේ මේ යනවනේ අපි රෝද කැරකින වාහනේ දුවන. දැන් බලන්න ඕගොල්ලෝ පළක් වෙලාවට වාහනේ යන ගමන් ගහද්දියා බලලා කියනවා ආ මේ ගානම හරි ලස්සනයි කියලා නේද? නවත්තලා බලන්න වාහනේ. නවත්තලා බැලුවාම පේනවා මේ ගහේ කොළ සත්තු කාලා. ඊට පස්සේ මේකේ පල්ලෙහක් කපුටු කැත කළා. ජරා වෙලා තියෙනවා කියලා. දැන් කියන්නේ නැහැ නේ අර කතාව නේද? අර දුවන ගමන් බලනකොට වේගයෙන් යනකොට බලනකොට ඒක පේන්නේ නැහැ. මේ කියන්නේ වාහනේ රෝද කැරකෙනවා නම් අපිට අර හරියට සත්‍ය වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි මේ පෙන්වන්නේ. පළවෙනි වටේ තමයි මේ පෙන්වන්නේ. ඊළඟට බුදුහාමුදුරුව පෙන්නන දෙවෙනි කාරණේට ගෘහපතේ යම්සේ ගිජුලෙහිනියක හෝ ලෝතුඩුවෙක හෝ උකුස්සෙක මස් පිටක් දෙන පියාඹන්නේද? ඌ ගිජුලෙහිනියද ලෝතුඩුවද උකුස්සෝද ලෝභදිමි මූතුඩින් ඇන ඇන යන්නාහුද? මස් පිටද බිම හෙලන්නාහුද? ගෘහපතේ කුමක්කයි හඳන්නේද? ඉතින් ඒ ගිජුලෙහිනියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස් පිට වහම නොදමන්නේ නම් හෙතෙම ඒ හේතුවෙන් මරණය හෝ මරණ සලන්දුකට පැමිණින්නේදයි ඇසු. ස්වාමිනී එසේ ගෘහපතේ පරිද්දේ මාරශාවකතේ මෙසේ සලකා භාගතුන් වහන්සේ විසින් මස් පිටකට මදු කාමය බොහෝ දුක් ඇත්තා බොහෝ වේස ඇත්තා මේ ආදීන බොහෝයයි වදාරණ ලද්දා වූ මෙසේ ඇති සැටි යහපත් නොවනින් දැක අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දි දේශනා කරනවා. ඉතින් මේක මේ අදත්තා දානියට කියපු දීපු උදාහරණය. ඒ කියන්නේ මේ උකුස්සෙක් මස් කෑල්ල දැහැගෙන යන ඒ යනකොටම අනිත් උකුසු නැගලා මෙයාට කොටනෝ කොහමාරි මේ මස් කෑල්ල බිම දා ගන්න. ඇයි මේක අදත්තා දානට දීපු උදාහරණේ කියන්නේ? ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර උකුස්සෙක් ඉන්නවනම් කූඩුවක දාලා ඕගොල්ලෝ ඒ සතාට මස් කෑල්ලක් දුන්නට කවුරුත් කොටන්න එනවා නෑ නේ. ඒක දීපු දෙයි. අරක නොදීපු දෙයි. එතකොට ඒක දැහැගෙන යන. එතකොට මේක නිසා එයා මරණියෝ මරණේ තරම් දුකකට පත් වෙනවා. ඉතින් ඇත්ත තමයි. ඒ කියන්නේ නිර්වාණයෙන් පිටතු දෙයක් ගත්තම විඥාණය එතන බැස ගන්නවා. එතන බැසගත්තනම් නාම රූපයන් ඇති වෙනවා. නාම රූපයන් ඇති වුණා නම් භවපච්චා ජාති දක්වාම ක්‍රියාත්මක වීම කියන එක තියෙනවා. අපේ මරණය අපිම හදා ගන්නවා කියන එක තියෙනවා. මෙතෙන්දී ඕගලන්ගේ දෙවිනි භාවනාවට එනවා. මොකක්ද ඒකෙදි එන්නේ? මේ අදත්තා දානේ කවුද අදත්තා දානේ කළේ? තමා. අතීතේ තමා තමයි මේ අදත්තා දානේ කියන එක කළේ. මෙතනින් තියෙනවා මස් කෑල්ල. මස් කෑල්ලක් තියලා මේක රාග සල්ලෙන් කරකවන. රාගසල්ලෙන් කරකවල කොහෙද ඕගලන්ගේ උත්පත්ති කියන එක ඇති වෙන්නේ? අපාය තිරසන් ලෝකේ වාගේ තැන්වල තමයි උත්පත්ති ඇති. දැන් කල්පනා කරනවා මේ මස් කෑල්ලකට මට යන්න වටිනවද අපාය තිරසන් ලෝකේ වාගේ තැනකට? ඊට වඩා හොඳ නැද්ද මේ අදත්තා දානෙට තියෙන ඇල්ම කියන එක මම පහ කරනවා කියන එක? මේව බලන්නේ අපි අතීත සංස්කාර හැටියට. මේ පානාතිපාත අදත්තා දාන මුසාවාද මේ තුනම අපි මේ විදිහටයි බලන්නේ. අතීතයේ තමයි ඕගොල්ලෝ පානාතිපාතේ කියන්නේ පොළොව හරි හැරුවේ මල් හිටවන්නේ. එතකොට රස්සාවට ගියා හරි කියන එක ගලේ අතීතේ. මේක මේ ගොවියෙකුට උනත් මේ දේ කරන්න පුළුවන්. මේ මොහොතේ ජීවත් වෙන්න. අතීතයේ තමයි පානාතිපාතේ දැන් ගොවිය හරි කළේ නේද? එතකොට මේ මොහොතේ යා ගොවියෙක් නෙමෙයි ඉන්නේ. මේ වෙලාවේ මැරලා ගියා නම් ඒ පුද්ගලයා ආපහු
ඒ ඉපදීමක් කියන කතාවක් නෑ. හරියට කරා නම් ඉතින් නිර්වාණයටම යනවා. එහෙම නැත්නම් ගිහිල්ලා බ්‍රහ්මලෝක වගේ තැනක එයා ඉපදෙනවා. ඒතකොට ඒ වගේ කල්පනා කරන්න. දැන් රස්සාවට හරි ගියේ අපි අතීතේ. දැන් මේ මොහොතේ ඕගලන්ට රස්සාවක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් හිතන් ඉන්නේ මම නිවාඩු දාලා නෑවිලා තියෙන්නේ ඒකෙන්ද මට තියෙනවා කියලා. අතන ඔෆිස් එකේ ගහලා ඇති ලෙටර් එක you are fired කියලා. නමුත් තමන් හිතාගෙන ඉන්නේ මට තියෙනවා කියලා. ඒකනේ නිත්‍ය සංඥාවක් ගහගෙන මේ අපි නිතරම ඉන්නේ. එතකොට එහෙම නැත්තම් අපි හිතමු බොස් මෙතන ඉඳන් කියනවා කියලා නෑ ඔයාව තාම මාස් කළා නෑ කියලා. ඉතින් එයා කිව්වට කවුද දන්නේ මට රස්සාවට යන්න මට ඉන්න හම්බ වෙයිද? මම මේ මොහොතේ මැරලා ගියා නම් මම මේ වෙලාවේ අතහැරියා මම අතහැර ගියාම මම හෙට ඉන්නවද කියලා දන්නේ නැහැ රස්සාවකට යන්න. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරන්න මේ මොහොතේ ජීවත් වෙන්න අතීත වූ සංස්කාරයක් හැටියට බලන්න. දැන් මස් කෑල්ලක් තියලා මේක කරකවන. ඉතින් ඕක ඒ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර ඒක සංඥා උපේක්ඛාවට යන්න කියලා. මොකද්ද ඒක සංඥාවට උපේක්ඛාවට යන්නේ කොහොමද? අදත්තාදාන. අන්න එතෙන්ට ආපෝ ආනාපාන සතිය සම්බන්ධ වෙනවා. දැන් ඉරි දවසට මං කිව්වේ අර දිග හුස්මක් ඇදෙනවා කියලා නේද? ඒ අදත්තාදානට යන්න. එතකොට අපි අදත්තාදානට යන්නේ නැත්තම් එහෙමනම් ඉතින් ආස්වාස පාස්වාසයක් එකට හුස්ම ගන්නෙවත් නැහැ මං හිතේ වැරට යනවා කියලා. එතකොට එහෙමනම් ආස්වාස පාස්වාස නිරෝධයෙන් චතුත්ත්‍ය ධ්‍යාන සමාපත්තිය. ඒකෙන් අර සලායත නිබං සූත්‍රයේ විදිහට ඒක සංඥා උපේක්ඛාවට ගිහිල්ලා නිර්වාණයටම යනවා කියන එක. ඕක මේ පෙන්වන්නේ මේ දෙවෙනි රවුම. ඔය දෙවෙනි රවුම කියලා කියන්නේ ඉතින් ඔයගලන්ට එනවා අර නිත්‍යභාවයක් කියන එක ඇති වෙනවා. අදත්තා දාන නිසා ඔයගලන්ට නිත්‍යභාවයක් තියෙනවා. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ ආහාර ගන්නේ කොහොමද? රස්සාව කරගෙන නේද? ඒතකොට රස්සාව තියෙන හින්දානේ කන්න හම්බ වෙලා තියෙන්නේ. ඒකෙන් නෙමෙයි මේක පැවතීම කියන එක තියෙන්නේ. එතකොට එහෙනම් අදත්තා දානෙන් තමයි අපේ නිත්‍යභාවය කියන එක අපි සකස් කරගෙන තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ මේ තුන්වෙනි කාරණාව පැහැදිලි කරනවා උදාහරණයකින්. ගෘහපති යම්සේ පුරුෂෙක් ඇවුරුනා වූ තනසුලක්ගෙන උඩුසුලඟට යන්නේද? රූපතේ කුමක් කැයි හඟන්නේද? ඉතින් ඒ පුරුෂතෙම ඇවිලගත් තනසුල ඔහුගේ අත හෝ දවන්නේ, බාහුව හෝ දවන්නේ, වෙන යම් අවයවයක් හෝ දවන්නේ. හෙතෙම ඒ හේතුවෙන් මරණය හෝ මරණේ තරම් දුකට පැමිණෙන්නේ නොවේද? ස්වාමිනීසේ, රූපතේ මෙපරිද්දෙම ආර්සාවුතේ මෙසේ සලකන භාගතුන් වහන්සේ විසින් තනසුලකට බඳු වූ කාමයේ බොහෝ දුක් ඇත්තාව, බොහෝ වේස ඇත්තාව, මේ ආදීනෝ බොහෝ වේ වදාරණ ලද්දාව. මෙසේ මේ ඇතිසැටි යහපත් නොවනින් දැක අර ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේ බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දුන්නේ මේ මුසාවාදී කියන එකට. එතකොට මේ මුසාවාදී ඉතින් බලන්න දැන් මෙතන පෙන්නනවා මිනිස්සේ ග්‍රාස් ටෝච් එක තනකොළ බන්දම කරගෙන යන. ඉස්සරහින් එන හුළඟ. මොකද වෙන්නේ? මේ ගින්දර තමන්ගේ ඇඟට ඇවිල්ලා මේ බාහුව හරි දවන අවයවයක් හරි දරනවා. මරණය හෝ මරණ තරම් දුකට පත් වෙනවා. ඉතින් නිවනේ පිට දෙයක් ගත්තොත් එච්චර තමයි වෙන්නේ. ඒතර මොකද්ද මේ හුළඟ? මෙයාට විරුද්ධව එන්නා වූ හුළඟ මොකද්ද? ඒ හුළඟ මේ පැත්තෙන් එන්නේ. මේ චේතනා පැත්තෙන් එන්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි පන්දමක් පත්තු කරගෙන යනවා. අපි අතීතීත්වෝක නිසා පිච්චුණා. දැනුත් අපි පිච්චෙනවා. අතහැරි නැත්නම් අපි අනාගතේ පිච්චෙනවා. ඒක මොකද්ද මේ පෙන්වන්නේ? දැන් බලන්න උදාහරණයකට ගන්න ඕන ලංකාවේ පහුගිය කාලේ යුද්ධයක් තිබුණා. ඒ වෙලාවේ තැන් තැන්වල බෝම්බ පත්වෙනවා. එතකොට තමන්ගේ දරුවා අපි හිතමු කොළඹ පාසලක ඉන්නේ කියලා. මහත්තයා එක තැනක වැඩ, නෝනා එක තැනක වැඩ. කොළඹ බෝම්බයක් පත්වුණා කියලා ආරංචි වෙච්ච ගම අම්මා විජාට පාසලේ ගුරුවරයාට කෝල් එකක් දාලා අහනවා අනේ මගේ දරුවා තාම ජීවත් වෙලා හිටවද කියලා. නෝන මහත්තයාට හරි මහත්තය නෝනට හරි කෝල් එකක් දාලා අහනවා. දැන් බලන්න අපි පිච්චෙනවා නේ. දැන් බලන්න ඇෆ්ගනිස්තානයේ බෝම්බ දානවා. ඔයගොල්ලෝ පිච්චෙනවා නෑ. මොකද ඒකෙත් ළමයි මැරෙනවානේ, බබාලා මැරෙනවානේ, දරුවෝ මැරෙනවානේ. ඇයි පිච්චෙන්නේ නැත්තේ? මගේ කියලා ගත්තේ නෑ නේ. ලංකාවෙත් දැන් ළමයයි පාසලේ ඉන්නේ. කොළඹ නම් නූර බෝම්බයක් දැම්මයි කිව්වත් පිච්චෙන්නේ නෑ. අර දුකක් එක පාට ඇති නමුත් අර වගේ පිච්චෙන්නේ මොකද? එයත් මගේ කියලා අරගෙන නෑ. එහෙනම් මේ වෙලා තියෙන මේ චතුරාර්ය සත්‍යයට විරුද්ධව මේ මගේ කියලා අරගෙන තමයි අපි මේ පිච්චීම. බල්ලා මගේ, කුකුලා මගේ කියා අපි අරගෙන තමයි මේ පිච්චීම. ඉතින් මෙතන මේ මුසාව කියන එක පේනවාද? මේ මුසාවාදීනේ මේ පෙන්නන්නේ. ඒ කියන්නේ අපි සුඛයි කියලා කියනවා නේද?
මුසාවාදේද. අර කුණුවඹ ගෙඩිය කෑව කපල කෑව මේ කෑල්ල කෑව එක සුක වුණා. එතකොට ඒ සුකේනි අත්තාවවට පත්ව බුදුහාමුදුරුවෝ කියනවා දුකයි කියලා. අපි කියනවා සුකයි කියලා. එතකොට චතුරාර්ය සත්‍යයට විරුද්ධව අපි මේ සුකයි සුකයි කියාගෙන ගිහිල්ලා ඒ මුසාව කරලා අපි පිච්චීම කියන එක සිද්ධ වෙනවා. එතකොට අතීතයේත් පිච්චුණා දැනුත් පිච්චෙනවා අතහැරී නැත්තම් අනාගතේත් පිච්චෙනවා. එතකොට මේ වෙලාවේදී භාවනා කරන්නේ කොහොමද? මෙතනින් තියෙනවා පන්දම. තනකොළ පන්දම. රාස්ටෝච් එක. තිල රාග සල්ලෙන් අල්ල කරකෝන. කරකෝල කල්පනා කරනවා මගේ උත්පත්තිය. මේ අපාය ත්‍රිසන් ලෝකේ වාගේ තැඟවල තමයි යන්නේ. ඉතින් ඊට වඩා හොඳ නැද්ද? මේ මුසාවාදයට තියෙන ඇල්මම පහ කරනවා කියන එක. එතකොට ඒක පහ කරලා ඒක සංඥා උපේක්ඛාවට යන්න කියන්නේ. ඉතින් ඒකට නම් ඕගලන්ට හොඳ භාවනාවක් තියෙනවානේ. නේද? මොකක්ද ඒ භාවනාව? ඊයේ කරපු භාවනාව. දැන් බලන්න ඒකට යන්න ඉස්සෙල්ලා මෙතන මේ පන්දමේ මොකද්ද අපි කරන්නේ කියලා. දැන් මස් කට්ට නම් හපන්න පුළුවන්. මස් කෑල්ලත් හපන්න පුළුවන්. පන්දම මොකටද? පන්දම තමයි මස් කට්ටයි මස් කෑල්ලයි හොයන්නේ. රාත්‍රී කාලේ ඕගොල්ලෝ අර වාහනේ ලයිට් එහෙම දාගෙන යනවා නේද? ඒක හොයන්නේ කියලා පන්දම පත්තු කරගෙන යන්නේ සුපර් මාකට් එකට එන්නේ. ඒකට තමයි ඒක තියෙන්නේ. ඉතින් භාවනාව හොඳම භාවනාව මොකද්ද? මේක දාලා කරකෝල තීරුම් කරන්න මුසාවාදෙන් අයින් කරන්න තියෙන්නේ. මුසාවාදේ අයින් කරන්න මොකද්ද භාවනාව? ඊයවස කරපු භාවනාව නේද? දදතෝ පුඤ්ඤම් පවඩ්ඩති ගාථා මතකද? කොහොමද මම මුසාව කරන්නේ? මේ මගේ කියලා අරගෙන නේද? බල්ලා මගේ කුකුලා මගේ අපි මෙතෙන්දි කිව්වා ප්‍රඥා දිට්ඨානේදී අසූචි එළිය තියෙන එක පටවි එක මගේ නෙමෙයි. ඇතුළේ තියෙන අසූචි පටවි එක මගේ නෙමෙයි. එතකොට කෙස්ලොන් නියදත් ඔක්කොම මගේ නෙමෙයි කියලා ධාතු හතරෙන් බැලුවා. ආපෝ තේජෝ වායෝ පටවි ධාතු වලින් බලලා අපි මුළු විශ්වයේම යම් වූ දෙයක් තියෙනවාද අපි ඒක අයින් කරගත්තා. අයින් කරගත්තාම අපි ආවා මෙතන සිත පිරිසුදු වෙච්ච තැනට. කුසලෝච යාති පාපකම්. අර ආකාස සංඥායතන වාගේ තැනකට තමන් පැමිණියා. එතකොට මෙතන දැන් මගේ කියලා ගන්නෙ නෑ නේද? මුසාව කියන එක නෑ. බල්ලා මගේ, කුකුලා මගේ, කකුලා මගේ, නෝනා මගේ ආදි වශයෙන් ඒවා මොකක්වත් ඇත්තේ නෑ. එතකොට ඒක ගියා. ඉතින් ඒක ගියා නම් දැන් අන්න තමන් ඇවිල්ලා තියෙනවා අර කළු වෙලා යන ආකාස සංඥායතන වාගේ තැනට. අන්න ඒක සංඥා උපේක්ඛාවට එකපාරටම ඇවිල්ලා තියෙනවා. එතනින් මොකද කරේ? සත්‍යාදිත්‍යාණේ දැක්කා. මේකත් නෙමෙයි මට ඕන. මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධර්මයන් කියලා. අමෝස ධර්ම නිර්වාණය කියලා අන්න නිර්වාණයටම ගියා. අන්න මේ භාවනාවේ එනිතින්දී මේ මුසාවාදී පහ කරන්න එක භාවිතා කළාම ඒකින් අර නිර්වාණයටම යන කාරණාව කෙරෙනවා. එහෙමනම් මේ භාවනාව තමයි ඒ තුන්වෙනි කාරණාව කියන එකේදී ඔයගලන්ට කරන්න තියෙන්නේ. ඉතින් 1 2 3 කියන එක අපි බලන්නේ අතීත සංස්කාර. අතීතයේ තමයි පානාතිපාතය කළේ මල් හිටවන්න ගිහිල්ලා හරි. අතීතයේ තමයි රස්සාවට ගියේ. අතීතයේ තමයි මගේ කියලා ගත්තේ. මේ මොහොතේදී අපි මගේ නෙමේ කියන කතාව හොඳට අර භාවනාවත් එක්ක සම්බන්ධ කරලා ගන්න. ඉතින් මේක මේ පෙන්වන්නේ මේ තුන්වෙනි රවුම. තුන්වෙනි රවුමෙදී තින් ඔයාලට සුඛයි කියන කතාව ඇති වෙලා තියෙනවා. එතකොට දැන් අපි 1 2 3 අතීත සංස්කාර වශයෙන් බලමු. ඊළඟට පෙන්නනවා හතරවෙනි එකට ගෘහපතේ යම්සේ මිනිස් සුසකට වඩා ගැඹුරු පහවගේ ගිනි දැල් ඇති පහව දුන් නැති අඟුරු වලින් පිරුණා වූ අඟුරු වලක් වේද? එක්බිති ජීවත් වන කැමැත්තා වූ නොමරණු කැමැත්තා වූ සැප කැමැත්තා වූ දුක් විලවුල් කරන්නා වූ පුරුෂයෙක් ඉන්නේ. ඔහු ශක්තිමත් වූ පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත්වලින් ගෙන අඟුරු වලට ඇද දමන්නා වූ. රූපදී කුමක්කයි හඳන්නේ? ඒ පුරුෂතම ඒමී අතර ශාරීරියේ නවන්නේ. ස්වාමිනියසේ ඒට හේතු කවරේද? ස්වාමිනියනි මම මේ අඟුරු වලට වැටෙන්නේ නම් ඒ හේතු මරණයව මරණේ තරම් දුකට පැමිණින්නේ යන ඒ පුරුෂයාට පැහැදිලි. රූපදී පරිද්දෙම ආර්ය ශාවතේ මිසසලක. භාගතුන් වහන්සේ විසින් කාමයේ අඟුරු වලකට බඳුයේ. බොහෝ දුක් ඇත්තා, බොහෝ වේසැත්තා මේ ආදීන බොහෝයි වදාරන ලද්දා. මෙසේ ඇතිසැටි මනා නෝනින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මෙතන පෙන්නන්නේ මේ හතරවෙනි කාරණේ කේලාම් කියම කියන එකට තමයි මේ උදාහරණය බුදුහාමුදුරුවෝ දුන්නේ. ඒ කියන්නේ අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු වල ඒ ඇතුලේ ගින්දර එළියට පේන්නේ නැහැ. මේ මිනිස්යාගේ උසට තියෙන. එතකොට මේ සැප කැමති මිනිස්සෙක්ගේ වචනත් හරි වැදගත්. සැප කැමති දුක කැමති නැති පුද්ගලයෙක් කියන. ඉතින් මෙයාව මේ මිනිස්සු දෙදෙනෙක් බාහුව දෙකෙන් අල්ලගෙන ඇදගෙන යනවා ගිනි අඟුර වලට දාන්න. එයා කොහොම හරි මේකෙන් ගැලවෙන්නයි හදන්නේ. කවුද මේ මිනිස්සු දෙන්නා?
මතකද අපි පලාසී ඉගෙන ගත්තා. පලාසීදී කිව්වා යාළුවෝගේ යාළුවෝ වෙන් කරනවා කියලා. එතකොට දැන් මට ඔන්න යාළුව දෙන්නම් අතහරින්න පුළුවන් නේ. හැබැයි මම අතහරින්නේ නැහැ මොකද පළවෙනි යාළුවාගෙන් මට යම්කිසි ලාභයක් ප්‍රයෝජනයක් තියෙනවා. එයා ඇමති කෙනෙක් වෙන්න පුළුවන්. ආයතනික ප්‍රධානීෙක් වෙන්න පුළුවන්. එතකොට මට ඕනේ දෙවෙනි යාළුවෝ අයින් කරන්න. එහෙමනම් මගේ තණ්හාව නේද? මතකද තණ්හාව අපි දැන් ලකුණු කර වේදනාවත් එක්ක. ඒ තණ්හාව තමයි එක බාහුවකින් අපිව ඇදගෙන යන්නේ. ඊළඟට දැන් මට ඕනේ මේ යාළුවව වෙන් කරලා මේක පවත්තන්න. ඒක තමයි මගේ චේතනාව. එහෙනම් ඊළඟ බාහුවෙන් ඇදගෙන යන්නේ චේතනාව. ඒතර තණ්හාවයි චේතනාවයි තමයි අපි මේ ගිනි අඟුරු වලට ඇදගෙන යන්නේ. එතකොට මොකද වෙන්නේ? තමන් පිච්චෙනවා. පිච්චිලා මැරෙනවා කියන එක තියෙනවා. එතකොට මං කිව්වා මේක මේ කේලාම් කීම කියන එක වචනීය පරිසමාප්තියම ගන්න එපා. අර දේවතාව වෙන් කරා කියන්නේ වෙන් කිරීමක් තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ වෙන් කිරීම නිසා අපි හැමතිස්සෙම පිච්චෙනවනේ. නැත්ද? දැන් බලන්න ඕගලන්ට මං කියන්නේ තමන්ට හම් වෙලා තියෙන රස්සාව ගැන බොහොම සතුටු වෙලාද තියෙන්නේ? නෑ නේ. කල්පනා කරනවා මේ මගේ රස්සාව වගේ නෙමෙයි බොස්ගේ රස්සාව මේකට වඩා කොච්චර හොඳයිද? මොකද එයා මේ සූඩ කකුල් දෙකක් තියාගෙන දෙකක් බිබී මට කියනවා මේ වැඩේ කරන්නයි කියලා. අරයාගේ එක හම්බ වෙනවනම් හොඳයි. ඒක හම්බුනොත් ඉතින් කල්පනා කරනවා එයාගේ බොස්ගේ රස්සාව තමයි මට හොඳ කියලා. ඒක ඉවරයක් නෑ. එතකොට අපි නිතරම වෙන් කිරීම කියන එක කරනවා. මං කියේ මහත්ය නෝන්ලා සලකනවාද? මහත්යගේ ඥාතින්ට වාගේ. මහත්යට නිතරම තියෙනවා මෙන්න මේ ආන්ටිට නම් මං කැමති නෑ කියලා. නෝන සලකනවාද? මහත්යගේ ඥාතින්ට නෝනගේ ඥාතින්ට වාගේ. නෝනටත් තියෙනවා මෙන්න මේ අංකල්ට නම් මං කැමති නෑ කියලා. එතකොට ඒ දේ පලාසය කියන එක වෙන් කිරීම කියන එක නිතරම තියෙනවා. මං කියේ දරුවා හිටන්ව පලාසය කරනවා. මතකද වත්තුම සූත්‍රය අපි වෙන්නේ දරුවා හිටන් පලාස කරනවා. එතකොට ඕනම වෙලාවක අපි වෙන් කිරීමක් කරන්නේ. ඔය වෙන් කිරීමේ පිච්චෙන එක ස්වභාවයේ ධර්මයි කියලා කියන්නේ. අපි ගම්මු උදාහරණයකට අපි හිතමු මේ බොහෝම බිසි කාන්තාවක්. ඒ කියන්නේ ළමින්ට උයන්ඩත් ඕනි, මහත්යට උයන්ඩත් ඕනි, වැරට යන්ඩත් ඕනි, ළමයන්ගේ හෝම්වර්ක් කරන්ඩත් ඕනි, රෙදියයන් කරන්ඩත් ඕනි, මේ ඔක්කොම තියෙන කාන්තාව. එයා හිතාගෙන ඉන්න මම නම් මේ ප්‍රොමෝෂන්ස් වලට මොනවක්වත් කරන්නේ නැහැ, මේ රස්සාවට හොඳටම ඇති කියලා හොඳට සැනසීමෙන් එයා ඉන්නවා. ඉන්නකොට ඔන්න ප්‍රොමෝෂන් එකක් ඇඩ්වර්ටයිස් කරනවා. මෙයා කියනවා මට නම් ඕනේ, මම ඕවට දාන්නේ නැහැ කියලා. ඒ පාර තව එක්කෙනෙක් ඇවිල්ලා තට්ටුවක් දාලා ඇනලා කියනවා මේ දන්නවද? ඒකට ආම අප්ලයි කරන්න හදන්නේ ඔයාගේ ඔයාට තරහ, ඔයාගේ තරහකාරයා. එයා තමයි ඔයාගේ බොස් වෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් මෙයා අරකට යනවට කැමති නැහැනේ. ඒ පාර අන්න ගෙදර ගිහිල්ලා කොහොම හරි අර ළමින්ගේ වැඩත් ඔක්කොමත් කරලා හෝම්වර්ක් උත් කරනවා. දැන් ඉතින් මේකට CV එකකුත් ලියාගන්න බෑ. CV එක ලියාගන්න වෙලාවකුත් නෑ. ඉතින් ළමයි ඇවිල්ලා අම්මේ මේක කොහොමද හදන්නේ කියලා අහනවා. අර කහනවා මේක අහනවා නේ. අර මොනසයට ඒකට කන්සන්ට්‍රේට් කරගන්න වෙලාවක් ඇත්තෙත් නෑ. පිච්චෙනවා නේද? මට මෙච්චර වැඩ දීගෙන මේකත් කියලා. බලනවාද? ඒ ක්‍රමයට හරි අපි පිච්චෙනවා කියන එක තියෙනවා. එතකොට නිතරම මේක මේ ප්‍රසන්ට් මූමන්ට් එකේ තමයි කල්පනා කරන්නේ. මේ දැන් වෙන්නේ අපිට ඕකයි. මං කිව්වේ කෑමක් හම්බුනා නම් ඒකටවත් සතුටු නැහැනේ. කල්පනා කරනවා නේ මේකට වඩා කොච්චර හොඳද? මගේ අම්මා හදපු එක, එහෙම නැත්නම් මගේ ආන්ටි හදපු එක ආදී වශයෙන් ඔයගොල්ලන්ගේ අර කුඩා කාලේ, තරුණ කාලේ ටේස් බර්ස් හොඳ තියෙන වෙලාවේදී ජීවිච්ච එක. දන්නේම නැතුව Tamanට ඒක තියෙනවා. ඒතර පලාසය කියන එක චෛතසික වශයෙන් මේක වාචසික වශයෙන් මං කිව්වා මෙතන බලනකොට බලන්න වාචසික වශයෙන් නෙමෙයි. අර වෙන් කිරීම වචනයක්වත් ඕනේ නැහැ. මේ වචනීය පරිසමාප්තිය බලන්නේ නැතුව බලන් පර්සන් මූවමන්ට් එකේ අපි පිච්චෙනවා කියන එක තමයි තියෙන්නේ. එතකොට ඕගලන්ට එතන භාවනාව කරන හැටි පේනවා. ඊළඟට පෙන්නනවා දැන් මේ පෙන්නන්නේ මේ හතරවෙනි රවුම. මෙයා හතරවෙනි කාරණාව තමයි කිව්වේ හතරවෙනි රවුම ප්‍රසන් මූවමන්ට් එකේ කියන එක. ඕක මං කොහොමද දන්නවද දැක්කේ? මං දැක්ක එක මිනිස්සේ දෙකට නැමිලා මෙහෙම පතනවා. පතන්නේ මොකද්ද? ඒ කියන්නේ අර රස්සාව කළා මුදල් උපයාගෙන බිල් ටික ඔක්කොම ගෙවලා ඩොලර් 10ක් ඉතුරු කරගෙන වුණාම මුදලාලි ළඟට ගිහිල්ලා පතනවා. මුදලාලි මෙන්න මේ අඹගෙඩිය මට මෙන්න මේ සුඛය දෙන්න කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ සුඛය මේ පැත්තෙන් පරාමාසගත වෙනවා. හතරෙන් රාමුදි වෙන්නේ ඒකයි. වේදනාව සුඛ වශයෙන් පරාමාසගත වෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම ඒක සඳහා මේ සංස්කාරයන් කියනවා නිත්‍යයි කියලා පරාමාසගත වෙනවා. ඒතර මේක බෝට්ටුවක් නම් පරාමාසකායගාන්තේ බෝට්ටුවක් නම් දෙපැත්තෙන් හබල් දෙකක්. සාමාන්‍ය නම් හබල් ගන්නකොට ඕගොල්ලෝ යන්නේ ඉස්සරහට නේද? ඔරුවක බෝට්ටුවක එහෙම. මේක නම් හබල් ගන්න විදිහට එතනම තමයි කරකෙන්නේ. එතනම තමයි කරකිලා ඒකම යට වැටෙනවා කියන්නේ.
අර කිවි සැප කැමැත්තාව පුද්ගලෙක් එන්නේ කියලා. මේ සුඛේ නේ යා පවත්තන්නේ. මොන සුඛේද? අන්න කුණු අඹ ගෙඩිය කාලා ඇති වෙච්ච සුඛේ. ඒක තමයි මේ තුන්වෙනි කාරණේ මෙතෙන්ට මැප් වෙනවා. ඊළඟට සංස්කාර මිත්‍යයි කියලා කියන්නේ කුණු අඹ ගෙඩිය ගන්න නම් අදත්තා දාණේ වගේ තියෙන්න ඕනේ. නැත්තම් කාලාමාරයි නේද? ඒතොර අදත්තා දාන සංස්කාරයන් මිත්‍යයි කියලා මෙහෙන් එන. ඒතොර මේ පැත්තෙන් මේ සුඛයි මේකයි දෙකයි විලා. ඉතින් අබල් ගාලා අපි එතන පිච්චි පිච්චි යනවා කියන එක තමයි ඔය පින්නේ හතරවෙනි කාරණේ. ඒක දැන් කරන්නා වූ සංස්කාරයක් හැටියට බලන්න. ඊළඟට අපි බලමු පස්වෙනි කාරණේ. ගෘහපති යම්සේ පුරුෂේ තෙම ආරාමයන්ගේ සිත්කළු බව ඇති, වනයන්ගේ සිත්කළු බව ඇති, භූමියන්ගේ සිත්කළු බව ඇති, පොකුණු වලින් සිත්කළු බව ඇති, සිහිනියක් දක්නේද? හෙතෙම පිවිදියේ කිසිවක් නොදක්නේ. ගෘහපතිේ පරිද්දී මාර්ශාවතෙන් මෙසේ සලකයි. භාගතුන් වහන්සේ විසින් සිහිනියකට බඳු වූ කාමියෝ බොහෝ දුක් ඇත්තා, බොහෝ වේස ඇත්තා. මේ ආදීනු බොහෝයයි වදාරණ ලද්දා. මෙතේ ඇසිතටි මනානුවණින් දැක ඒක සංඥා උපේක්ඛාවට ගිහිලා නිර්වාණයටම යන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට මේක මේ කාරණාව පෙන්වුවේ මෙන්න මේ ගින්දි ලෝභයට තමයි බුදුහාමුදුරුවෝ මේක මේ උදාහරණය යෙදුවේ. ඒ කියන්නේ මිනිස්සෙක් හොඳට නිදාගෙන ඉන්නවා. නිදාගෙන හිටියාම සීනියක් දකින්නවා. හොඳ සැප ඇඳක මාලිගාවක් වගේ තැනක හොඳ ඇඳක ඉන්නවා. වැව් පොකුණු තියෙනවා. ආදී වශයෙන් මෙයාට පේනවා. ඇහැරලා බැලුවම මෙයා හිටපු කබල් නැදී තමයි තාමත් තියෙන්නේ. එතකොට දැක් පිබිදියේ කිසිවක් නොදකී. අර කිහිටපු ඇඳීම තමයි තියෙන්නේ. ඉතින් අපි හරියට සීන මැව්වනේ නේ. පොඩි කාලේ අම්මා කණින් ඇදගෙන ගිහිල්ලා හරි පාර පෙන්නලා කිව්වනම් ඉගෙන ගනින් කියලා ඉගෙන ගත්ත හිතුව ඉගෙන ගත්තාම වැඩේ හරි කියලා. හරි ගියා. නෑ ඒ පාර රස්සාවක් හොයාගන්න ඕන නේ. රස්සාවක් හම්බුනාම හිතුව කපුරුක පහල වුණා කියලා. වැඩේ හරි. දැන් ඉතින් හොඳට අනිත් කට්ටිය වාගේ ඉන්න පුළුවන් මේ කියලා. ඒක කරාන ගියාන් පස්සේ ඉතින් Tamanට තේරුණා දැන් මතකද අර බිල් ගෙවලා ඔක්කොම කළා අන්තිමට මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. පස්සේ තව හොඳ රස්සාවක් හොයාගත්තා. අන්තිමට ගයක් හදාගත්තා. හිතුවා ගයක් හදාගත්තාම වැඩේ හරි කියලා. ඊළඟට හිතුවා මේ කසාදයක් බැඳගත්තායින් පස්සේ අඩුපාඩුවක් තියෙනවා කසාදයක් බැඳගත්තාම හරි කියලා. මං කිව්වේ කසාද බැඳගත්ත කට්ටිය දන්නවනේ බැඳගත්තාම හරිද නැද්ද කියලා නේද? ඊට පස්සේ කල්පනා කළා අනේ මේ අපේ ප්‍රශ්නේ ළමයෙක් නැතිකමයි කියලා. එපාර ඉන්ජෙක්ෂන් එකක් ගහලා ළමයි කදාගත්තා. අන්තිමට ඒ ළමයි චරස් බරස් ගන්නව නිදා ගන්නත් නැහැ කියලා මං කිව්වේ නේද? එතකොට ඔහොම ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? අර අවුරුදු දැන් බබාට අවුරුදු 40යි දැන් බබාට 40 බබාටත් බබාලා ඉන්නවා. බබාගෙත් බබා බලනවා නේ. අන්තිමට දෙකටත් නැමිලා මැරලා යනවා. තනිකර මේක ජීවිතේ මේ සිහිනයක් නේද? තනිකර සිහිනයක් තමයි අපි මැව්වේ. කිසිම එකක් අර්ථයක් නැහැ නේ. එතකොට ඔක බොහොම හරි ගැඹුරු ධර්මයක් මේ බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නන්නේ අපි මේ සිහිනීම වුණා කියන එක. ඔයගලන්ට මතකද අපි ඊයේ බැලුවා කාමච්ඡන්දය කියන එක මෙතන අපි ලකුණු කරා නේද? එතකොට මේ කාමච්ඡන්දය කියන එක මේ රේඛාව දික් කරාම කොහටද යන්නේ? ජරාවට. එහෙමනම් මේ අපි කැමති වෙලා තියෙන කාමච්ඡන්දය කියලා තියෙන්නේ මොකක්ද එහෙනම්? ජරාවට ඇති කැමැත්ත. ඉතින් අපි ජරාවට කැමති වුණා නම් එහෙනම් අපි අනිවාර්යයෙන්ම ව්‍යාධියේ මරණය කියන දෙකට කැමති වෙලා තියෙනවා. දැන් මෙතන ලකුණු කරේ නන්දිය නේද? ජාතියයි මේකයි අත. මොකද්ද නන්දිය කියන්නේ? මැරලා ඉපදෙන්න තියෙන කැමැත්ත. එතකොට අපි මැරිලා ඉපදෙන්නත් කැමති වෙනවා. මෙතන මේ දෙක අතරට එන්නේ මොකද්ද? ගිද්දි ලෝභයයි වේදනාවයි අතරට එන්නේ. ලාභ මච්චරිය කියන එක. අන්න තුන් ධර්මයක් මෙතන ලකුණු වෙනවා. මෙතන ලාභ මච්චරිය ගිද්දි ලෝභයයි වේදනාවයි අතර. මෙතනින් තියෙනවා කාමච්ඡන්දය මෙතන නන්දිය. එතකොට දැන් මෙතන මේ පෙන්නනෝ පිබිදියේ කිසිවක් නොදකී කියලා. පිබිදිය කියලා කියන්නේ නිදාගත්තා කියලා කියන්නේ මරණය. පිබිදිය කියලා කියන්නේ මැරලා උපන්නා. මැරලා උපන්නයි කියලා කිසිවක් හම්බ වෙන්නේ නැහැ කියන එකයි මේ බුදුහාමුදුරුවෝ මේක පෙන්නන්නේ. ඒක මිනිස්සෙක් මට කියනවා. මචං මේ භවේ නම් හරි ගියේ නැහැ කිව්වා. මේ භවේ රස්සාවක් හම්බුණා කිව්වා ඒකත් හරි නැහැ කිව්වා. ගෑණියෙක් හම්බුණා කිව්වා එයත් හොඳ නැහැ කිව්වා. ළමයෙක් උපන්නා කිව්වා එයත් හරි නැහැ කිව්වා. ගෙයක් හම්බුණා කිව්වා ගෙයත් හොඳ නැහැ කිව්වා. ඊළඟ භවයේවත් බලමු මේ කිව්වා. ඒ කියන්නේ යා හිතන්නේ මැරලා ඉපදුනහම මේක හරියනවා කියලා. එතකොට බලන්න මෙතන මේ ඔක්කොම ඉන්නේ අනිත් කට්ටිය තමා ඇරුණාම අනිත් කට්ටිය ඔක්කොම මැරලා ඉපදිච්ච කට්ටිය ඉන්නේ. එයි නෑ ඕලංගෙන් අහලා බලන්න පුළුවන්. ළඟ ඉන්න එක්කෙනාගේ දැන් හරිද කියලා. මොකද මේ හැමෝගෙම තියෙන දුක්ඛය ප්‍රශ්නය. මැරලා ඉපදුනත් මේ වගේ තව ෆෝම් එකක් නේ හම්බ වෙන්නේ. ඉතින් මේ ඉන්නේ ඔක්කොම මැරලා ඉපදිච්ච කට්ටිය. ආලා බැලුවාම පේන වටේ මිනිහ කට්ටිය ඔක්කොම ඉන්නේ දුකේ. ඒතර පිවිදියේ කිසිවක් නොදකී.
සිහිනයක් විතරයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් මේක මේ තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කෙලවර කියලා රහතන් වහන්සේ පෙන්නන මේ භාවනාව. ඒ කියන්නේ අර බොහොම ප්‍රබල භාවනාවක්. ඒ තුන්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයේ කිව්වේ දුක්ඛ නිරෝධ සත්‍යය. දුක්ඛ නිරෝධ සත්‍ය කෙලවර තමයි මෙතෙන් තියෙන්නේ. හරියට ඒ විදිහට භාවනා කළාම කොහොමද ඒක කරන්නේ? දැන් තමන් කල්පනා කරනවා මෙච්චර කාලයක් සිහිනයන් තමයි මවලා තියෙන්නේ. මේක අනාගත සංස්කාරයක් හැටියට තමයි සිහිනවමනේ අනාගතයට නේද? අනාගත සංස්කාරයක් හැටියට බලමු. බලලා මේ සිහින මැව්වා කියන එක තමන්ගේ ජීවිතේම බලන්න මේ දක්වා මොකද්ද ඕගොල්ලෝ කරගත්තේ කියන එක බලන්න. ඊට පස්සේ බලන්න ඉතින් මේ අනාගතේ අනිත් කට්ටියත් මොකද කරන්නේ? දැන් තමන්ගේ ළමයා පොඩි නම් දැන් ඒගොල්ලෝ ලොකු වෙලා අවුරුදු 40ක් වෙලා 40 බබාටත් බබා වෙලා එයාගේත් බබා වලලා අසුචි තත් සුද්ධ කරලා අරව කරලා මේව කරලා මම මැරිලා යනවා. ඔච්චර නේද මගේ ජීවිතේ. මොකද්ද මම මේ කලේ කියලා පොඩ්ඩක් හිතලා බලලා ඊට පස්සේ කල්පනා කරන්න මෙතන තියෙන කාමච්ඡන්දය. කබලින්කාර ආහාරය දිදි ලෝභය අතර. ඒක දික් කරාම එන්නේ ජරාවට. එහෙනම් මම කැමතිලා තියෙන්නේ කාමච්ඡන්දය කියන්නේ මම ජරාවට කැමති වුණා. ජරාව මම කොච්චර මෝඩද නේද? ජරාවට කැමති වුණා නම් එහෙනම් මම ලෙඩටයි ව්‍යාධියටයි මරණයටයි දෙකටම කැමති වුණා. මෙතන තියෙන නන්දිය. ජාතියයි දිදි ලෝභය අතර. නන්දිය කියන්නේ මැරලා ඉපදෙන්නත් කැමති වුණා. මෙතන තියෙන්නේ ලාභ මච්චරිය. ඒ කියන්නේ ඉද්දි ලෝභයයි වේදනාවයි අතර. එතකොට මෙතනින් පේනවා අපිට මේ අර කුණු අඹ ගෙඩිය ගත්ත ලාභයි කියලා ගත්තා. ඕකනේ තියන්නේ මේ වට පහක් ගිහලා. එතකොට පිබිදියේ කිසිවක් නොදකි. මැරලා ඉපදුනත් ඔච්චරම තමයි වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එතකොට දැන් මෙතෙන්ද කියන්න වටිනා වූ දෙයක් තමයි මේක පස්වෙනි රවුම් අපි කිව්ව අනාගත සංස්කාර හැටියට ගන්න කොහොමද? 1 2 3 අතීත හතරවෙනි එක දැන් කරන්නා වූ දෙය 5 6 7 3 ගන්නේ අනාගත සංස්කාර. මෙතෙන්ද කියන්න වටින දෙයක් තමයි කොහොමද ඕගලන්ට මාන්නේ කියන එක ඇති වෙන්නේ කියලා. මාන්නේ ඇති වෙන්නේ අපි වට කරකෝ කරකෝ අගයන් දෙනවා. ඒ කියන්නේ ඔන්න ඔලෝ අවිද්‍යාවෙන් තමයි පළවෙනි වටේ කරකවන්නේ. වෛද්‍යාවෙන් පළවෙනි වටේ කරකවලා මේ රූපයට තමයි අගය දෙන්නේ. ඊළඟට දෙවෙනි රවුම ඕගලන්ගේ මාන්නේෙන් තමයි කරකවන්නේ. කරකවලා රූපයටම අගයක් දෙනවා. ඔබ සරලව කියනවා නම් දැන් මට කියන්න පුළුවන් මම ගොඩා කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. අද මං කියනවා කවුරු හරි කෙනෙක් කැකිරි මාළුව හදලා දුන්නාම මට තාම අර වාගේ කවුරුවත් හදලා දීලා නැහැ කියලා. මොකද ඒ හේතුව මේ අනිත් මිනිස්සුන්ට කැකිරි ගන්න බැරිද? ඒක නෙමෙයි. මගේ ටේස්ට් බඩ්ස් ගිහිල්ලා මට දැන් මේක මැච් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට බලන්න දැන් මම මේ අතීතයේ එක ගේන්නේ මොකටද? අර ඉදා කාපු එක හරි හොඳයි කියලා කියනවා නේද? ඒ කියන්නේ මගේ මාන්නේනේ. අරක මැරිච්ච එක මැරුණා. මැරිච්ච එක මැරිච්ච හැටියට ගන්නෙ නැතුව මාන්නේන් අට වුණා. ඉදා කාපු එක හොඳයි කියලා. ඉතින් ඕක තමයි ওই දෙවෙනි රවුමේදී ඒ කියන්නේ අර කලින් කාපු රූපෙටයි මම මේ යගේ දෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි රවුම එනකොට අපි අවිද්‍යාවෙන් තමයි කරකවන්නේ. ඉතින්දී අපි වේදනාවට යගේ දීලා මාන්නියක් ඇති වෙනවා. ඒ කියන්නේ අර කලින් කාපු වේදනාවට නේද ඔය යගේ දෙන්නේ. එකට අගය දෙන්න. හතරවෙනි රවුමේදී ඔයගොල්ලෝ මාන්නේ කරකවන ආපහු වේදනාවට අගයක් දීලා මාන්නේ ඇතේ. දැන් රවුම් හතරක් ගියා. පස්වෙනි රවුමේදී ඔයගොල්ලෝ අර රූපේ ලාභයි කියලා ගන්න. ඒ කියන්නේ අර කුණු අඹ ගෙඩිය සල්ලි දීලා ගත්තා ඩොලර් 10 දීලා ඒ කුණු අඹ ගෙඩිය කුණු අඹ ටික කුණු කෑල්ල කපලා දාලා කනකොට අර සුඛය එමෙ ඇති වුණානේ නේද? එතකොට ඒක නිසා දැන් බලන්න සුඛය ඇති වුනේ නැත්තම් මොකද කරන්නේ? වැලිරවත් පණුවෙක් එහෙම කැපුණා නම් අඹ ගෙඩියල්ල වීසි කරනවානේ. කුණු අඹෙත් එපා මුදලාලිත් එපා කියනවා නෑ. දැන් එහෙම උනේ නැත්තම් මුදලාලිත් හොඳයි අඹගෙඩියත් හොඳයි. අන්න රූපේට අපි අගය දුන්නා. පස්වෙනි රවුම. හයවෙනි රවුමේදී අපි මාන්නිය ඇති වෙනවා. මාන්නියෙන් තමයි කරකවන්නේ. හැබැයි මාන්නිය ඇති වෙනවා අර වේදනාව නිසා. කුණු අඹගෙඩිය කාලා ඇති වෙන්නා වූ වේදනාව නිසා මේ මාන්නිය කෙනෙක් ඇති වෙනවා. එතකොට ওই විදිහට තමයි මේ වට කරකෝ කරකෝ. හත්වෙනි රවුම එනකොට මේකට ක්‍රමයක් තියෙනවනේ කුණු අඹගෙඩිය ලබා ගන්න. මොකද්ද? ඔය කෙමිස්ට්‍රි ෆිසික්ස් මැතමැටික්ස් එහෙම නැත්නම් මොනවා හරි ඉංජිනේරින් මෙඩිසින් මොනවා හරි ඒවා ඉගෙන ගන්නවා නේ. මෙතඩ් එකක්. එහෙම නැත්නම් ගහට නගින්න හරි ඉගෙන ගන්නවා. අන්න ඒ ක්‍රමය. අන්න ඒකට තමයි ඒ අගය දීලා මාන්නියන් කියන එක ඇති වෙන්නේ. ওই විදිහට තමයි වට කරකෝ කරකෝ තමයි අපි මාන්නිය කියන එක ඇති වෙන්නේ. අන්න ඒක අපි පොඩ්ඩක් බලනවා ඊළඟ කොටසට එනකොට. ඊළඟට පෙන්නනවා ගෘහපති යම්සේ පුරුෂෙක් ඒ පුරුෂයන්ට සුදුසු යානාවක් හෝ උතුම් මිනිකොඩලක් හෝ ඉල්ලා ගතිය යුතු භෝගයක් වේද? හිතන ඉල්ලා ගන්නා ලද භෝගයන්ගෙන් සැරිසරුනේ පිරිවන ලද්දේ කඩපිලකට හෝ පැමිණෙන්නේ. ඔහු දැක් මේ පින්වත් පුරුෂ දෙම ඒකාන්තයෙන්
භෝග සම්පත් ඇත්තෙක. මෙසේ වනාහි සම්පත් අනුභව කරන්නේයයි කියන්නේ. වස්තුවේ යම් තැනෙක් ඒ උදක්නාහුද ඒ තැනීම සූකී භාණ්ඩයන් හැරගන්නාවේ. රූපතේ කුමක් අයංගන්නේ ඒ පුරුෂයාගේ හිත නරක් වීමට ප්‍රමාණවත් යැයි සිතන්නේ. ස්වාමිනීසේ ඒට හේතු කවරේද? ස්වාමිනී බඩු හිමිය වනාහි තම තමන්ගේ බඩු හැරගනති. ගෘහපතේ මෙපරිද්දි මාර්සාවතේ මෙසේ සලකයි. ඉල්ලා ගන්නාලද බඩු වෙනියු කාමිය බොහෝ දුක්ඛත්තා බොහෝ වේසත්තා. මේ ආදීන බොහෝය භාගතුන් වහන්සේ විසින් වදාරන ලද්දා. මෙසේ ඇතිසෙටි මනා නෝණින් දැක අර ඒක සංඥා උපෙක්ඛාවට ගිල නිර්වාණයට යන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මේකේ පෙන්වන්නේ මේ නින්දා රෝසයට දීපු උදාහරණේ. ඒ නින්දා රෝසයේදී පෙන්වන්නේ මේ කවුරු හරි මිනිස්සෙක් කාගෙන් හරි ඉල්ල ගන්නවා කන කරාබුවක්. දැන් ඕගොල්ලොත් කියන්නේ පෙලක් කියලාට හින්ගන්නේ කවාගේ වාරේ බහලා යන්න පුළුවන්ද කියලා. කන කරාබුවක් දාගෙන යන්න ඕනේ කියලා නේද? එතකොට මේක ඉල්ලගත් එක. කන කරාබුවක් හරි කාගෙන් හරි වාහනයක් බෙන්ස් කාර් එකක් හරි මොකක් හරි එකක් ඉල්ල ගන්න. ඉල්ලගෙන ඔන්න යනවා. කඩවණ්ඩියට ගියාම කඩවණ්ඩියේ ඉන්නව මිනිස්සු දකින්නෝ මෙයාව. දැකලා කියනවා ආ මෙයා නම් හරි පෝසත් එක්කෙනෙක් කියලා. අර මාළේ එහෙම දැකලා. කරාබුව දැකලා. එතකොට දැන් ඊතන අයිතිකාරය එහෙම හිටියොත් එහෙම මේ දීපම් ඕක කියලා ඇදලා ගන්නවා. එතකොට මෙයාගේ හිත නරක් වෙනව නේද? මෙයා සෙනඟ මැද්දිනේ මාව මේක ඇදලා ගත්තේ මෙයා මේකයි කියලා. එතකොට අන්න ඒක තමයි මේ පෙන්වන්නේ මේ අවස්ථාවේදී තියෙන මේ රූපය ගැන සතුටු වෙලා මාන්නේ සිත උස්සන අවස්ථාවක් තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඕක ගැන භාවනා කරන හැටි මට කියන්න පුළුවන් අපි ඊළඟ තව චුට්ටකින් බලමු. ඕක තව චුට්ටක් පැහැදිලි කරගමු මේ නින්දා රෝසය කියන එක. මේක හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ ඕගොල්ලෝ දන්නවා ওই ලංකාවේ ආච්චි අම්මා මේ කොහොමද මඟුල් ගෙවල් වල යන්නේ කියලා. කොහොමද මඟුල් ගෙදර යන්නේ? හොඳ වටිනා වූ සාරියක් ගන්න. අරගෙන ශරීරය වටා මේක හොඳට උතා ගන්න. උතාගෙන මේ ශරීරේ කොහේ හරි එළියට ඇවිල්ලා තියෙන කොටසක් තියෙනවද? අතේම ඒවට දාන හොඳට මාළ වලු දා ගන්න ලොකුවට නේද? අර දඹ රත්තරන් වාගේ පොළු වාගේ දා ගන්න. එතකොට බෙල්ලෙත් ඉඩක් තියෙනවනේ. ඒකටත් දානවා නෙක්ලස් එක හොඳට ලොකුවට දා ගන්න. එතකොට දැන් ඔය තරුණෙක් කෙනා කොහොමද යන්නේ? තරුණෙක් කෙනා පෙන්නන්නේ හාම නේද? එයා දා ගන්න තුනියට මාළයක්. එයා පෙන්නනවා හාම කියන එක. දැන් මේක දාගෙන ගිහිල්ලා ඔන්න දැන් ඔය මගුල් ගෙදර ගිහිල්ලා ඉන්නකොට ඔන්න මිනිස්සු එනවා මේකට ඇතුළට. ආච්චි අම්මා දැකලා කියනවා ආ ආච්චි අම්මේ කොහොමද? හරි ලස්සන සාරිය. ඕකනේ කියන්නේ. ආච්චි අම්මා ලස්සනයි කියලා කියනවා නෙමෙයි. සාරිය ලස්සනයි කියලා. ඉතින් දැන් සාරිය අත ගාලත් බලනවා මෙහෙමයි කියලා. එතකොට මේ ඉතින් දැන් ආච්චි අම්මට බොහොම සන්තෝෂයි. ආච්චි අම්මා කියනවා මේක පුතා aran දුන්නු. පුතා කොහෙද ඉන්නේ? ඇමරිකාවේ. ඒ වර දැන් පුතා ගැන කතා. තව ටිකකින් එනවා මෙන්න මේ නෙක්ලස් එක හරියට. එදින්ට ඇවිල්ලා දැන් ඉතින් ඒක ගැන කතා වෙනවා. ඉතින් මේක හරි ලස්සනයි කියලා අතපත ගන්නකොට කියනවා මේක දුව aran දුන්නු. දුව කොහෙද ඉන්නේ? එංගලන්තේ. ඒ වර දැන් දුව ගැන කතා. දැන් ආච්චි අම්මට හරි සන්තෝසයි. මොකද අර හපුට් එක් වාගේ පැත්තකට වෙලා හිටියා නම් අබල සාරියක් ඇඳගෙන කවුරුව කතා කරන්නවත් දෙන්නේ නැහැ. දැන් මේ කට්ටිය මේ සාරියටයි මාළෙටයි අරකටයි මේකටයි කතා කරනවා. ආච්චි අම්මටත් හොඳ තැනක් තියෙනවා කියලා පේනවා. හැබැයි ඉතින් දැන් ඔහොම හිටියට ওই මගුල් ගල් වල වාතාශ්‍රය හොඳ නැහැ නේ. මම මේක මේ කොළඹ හොඳ හෝටලයක දැකපු එකක්. ඒ පාර දැන් මෙයාට මේ කලන්තේ දාන්න එනවා. කලන්තේ දාන්න එනකොට අර මිනිස්සු එහෙම කියනවා ඔය තද කරගෙන ඉන්නේ මොකද බුරුල් කරන්න ගලවන්න කියලා. ආච්චි අම්මා කියනවා නෑ නෑ පුතේ දැන් මට හොඳයි කියලා. ඉතින් මෙයා කලන්තේ දාන්න යනවා අනිත් මිනිස්සු හරි මේක ගලවනවා. මොකද වෙන්නේ ගැලෙව්වා. පේන්නේ මේ හැම රැලි වැටිච්ච හැම තමයි යාගේ පේන්නේ. ඒකනේ මේ වහගත්තේ සාරීණුයි වලලුණුයි දාලා වහගත්තේ රූපේ ගැන සතුටු වෙලා මාන්නේ සිත ඉස්සීමක් කළේ. එතකොට දැන් අර පේනවා අර ජරාවයි කියලා. ඔය ආච්චි අම්මා මගේ ආච්චි අම්මා නන් නෙමෙයි. මම කියන්න මගේ සීයාගේ කතාව. ගෙදර අය ඔක්කොම මගුල් ගෙදර යන්න ලෑස්ති වෙනවා. සීයා ඉදරක් කැරමිටියක් අරගෙන විදුලට ඇවිල්ලා ඉන්නවා. මං හෙවෝ සීයාගෙන් සීයා ඇඳගන්නේ නැද්ද කියලා. සීයා මං දිහා පොඩ්ඩක් බලාගෙන ඉඳියා. බලාගෙන ඉඳලා කිව්වා පුතේ මේ මගුල් ගෙවල් වලට මිනිස්සු යන්නේ සතුටු වෙන්න. මේ ශාරීරිය දැන් අජුවයි කිව්වා. මේක ගිහින් තිබ්බහම කොතනක හරි මිනිස්සුන්ට මේක දැකලා කිසිම සතුටක් ඇති වෙන්නේ නැහැ කිව්වා. ඒක නිසා මං යන්නේ නැහැ කිව්වා. මේ මගුල් ගෙවල් වල කියනීමට. හරි කතාව නේද? හැබැයි ආච්චි අම්මට ඕක බෑනේ. මුණුපුරා බඳිනවා, අරයා බඳිනවා, මෙයා බඳිනවා කියලා කොහොම හරි ආච්චි අම්මට යන්න ඕනකම කියන එක තියෙනවා. ඒකට බලන්න මේ වුණේ මොකද්ද? අර රූපේ ගැන සතුටු වෙලා මාන්නේ සිත ඉස්සුවා. ඒකයි ඒකලේ. ආච්චි අම්ම විතරක් නෙමෙයි ඕක කළේ.
මං දැක්කා මේක මම එංගලන්තේ ඉන්න කාලේ දැකපු කතාවක් මං දැක්කා ටීවී එකක යනවා ඩ්‍රාමා එකක් ඒ ඒකේ හැටියට ඒ සුදු ෆැමිලි එක කතාවක් ඒ ළමයට වයස මං හිතන්නේ අවුරුදු 10ක් 12ක් විතර ඇති එතකොට ඒ දරුවා පාසල් ගිහිල්ලා ආවිල බොහොම දුකෙන් ඉන්නේ ඒ පාර තාත්තාම මොකද කියලා ඉතින් මෙයා කියනවා මේ ගෑන ළමයි මං දිහා බලන්නේ කියලා තාත්තා හඳු උපදේශයක් දෙන්න. පාසල් යනකොට මේ කොලර් එක උඩ අතට දාගෙන යන්න කියලා. මෙහෙම දාගෙන යන්න කියලා. එතකොට මෙයා කොලර් එකත් උඩ අතට දාගෙන පහුදා පාසල් යනවා. ගියාට පස්සේ ඉතින් අර ගෑන් ළමයි දැකලා හායි ස්කොට් කියලා කියනවා. මොකද මේක අන්යූෂුවල් නින්ද බලනවා බැලුවට පස්සේ අහක බලන්න බෑ. ඒ පාර ඉතින් හායි කියලා කියනවා. දැන් මෙයාට හරි සන්තෝෂයි. දැන් බලන්න ওই ළමයාට මොකද උනේ කියලා. මං කිව්වා නේද? අපි අර ලෝභ දෝෂ මෝහ භාවනා කරන වෙලාවේදී මේ ලෝකෙට මේ පුද්ගලයා ආවේ මේ ආහාර හොයාගෙන ඒ වගේම අර කාන්තාවගේ ස්පර්ශය කියන එක හොයාගෙන ආවේ. ඊට පස්සේ මොකද වුනේ අර මම පෙන්වන්නේ අවුරුදු 10ක් 12ක් වෙනකොට අවුරුදු දෙක තුනක් හොඳට යට හම්බ වුණා. හතර දිනතර එක නැති වුණා තව බබෙක් අම්මට ඇවිල්ලා. 10ක් 12ක් වෙනකොට අම්ම වැඩි අතපත ගන්නෙ නැති වුණා. දැන් ඒ පාර එයාට පේනවා මට මේ ලෝකෙ තිබුණා මෙහෙම සැපක්. මෙහෙම හිතාගෙන තමයි මම මේ ආවේ. දැන් මට ඒක මිසින්. එතකොට මේ මිසින් එක මගෙන් හම්බ වෙන්නේ ඒ කියන්නේ අර ගෑනු ළමයි හරි මන් දිහා බලනවා නම් තමයි මට මේක හම්බ වෙන්නේ. එතකොට මේක මට හම්බ වෙන්නේ නැහැ කියන එක හින්දා තමයි අර විදියට කටයුතු කළේ. මෙයක් කළේ මොකද්ද මේ? රූපය ගැන සතුටු වුණා. මාන්නේ සිත ඉස්සුවා. ඒක තමයි. ඉතින් ඔය කුඩා දරුවත් ඕක කළා නම් ආච්චි අම්මත් කළා නම් ඕගොල්ලෝ ඉන්නේ ඕක දෙන්න. අතරයි කියන එක කල්පනා කරන්න. නින්දා රෝසේ. ඉතින් මෙතෙන් හොඳ භාවනාවක් තියෙනවා. මොකද්ද භාවනාව? ඒකත් ඕගොල්ලෝ ඊය කළා. මෙතනින් කියන්න තියෙන බුදුහාමුදුරු දුන්න උදාහරණ කනකරාබෝනේ. බෙන්ස් කාර් එක හරි කනකරාබෝවක් හරි මෙතනින් තියෙනවා. තීල අපි බලනවා සුභයි සුඛයි අත්ත. මතකද මේ භාවනාව? මේක නේද? අලිද්දකාණි සූත්‍රය. සුභයි සුඛයි අත්ත කියලා ගත්තා. නැත්නම් අත්තයි කියලා ගත්තා නම් ඉතින් මගේ කතාව ආවා. සම්මා දිට්ඨිය නැතුණා මිච්ඡා දිට්ඨිය. අන්න ප්ලෑන් එකක් ගැහුවා. අත්තවාද උපාදානයට ගිය. ඒකෙන් මුසාවාදයක් කළා. මගේ කියලා ගත්තා කියන්නේ ඒකම මුසාවනේ. මෙතෙන්දී ආවනම් මලානම් අභිනිවේසී තැනදී මලානම් ගිහිල්ලා ඉපදෙන්නේ අපායේ තිරසන් ලෝකේ. මතකදී අපි කරපු භාවනාව. එතකොට එහෙනම් කල්පනා කරනවා මේ කනකරාබුවක් වගේ දෙයකට මේ අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් නේද? ඒකට මම යන්නේ කොහෙද? අපායේ තිරසන් ලෝකේ වගේ තැන්වල. ඊට වඩා හොඳ නැද්ද මම මේක අල්ලලා දානවා කියන එක කල්පනා කරනවා. එතකොට ඒ විදිහට හේතු සහ ප්‍රත්‍ය වශයෙන් තමයි බලන එකයි තින්දි කරන්න තියෙන්නේ. බල්ලයි අතහරින අපායතිරි සම්ලෝක යනවා කියන එක. නින්දා රෝසය. ඉතින් ඔය ඔගොල්ලෝ දන්නවනේ ඉතින් මෞකුසර ගිහිල්ලා මොකක්ද අල්ලගත්තේ කියලා නේද? අනුන්ගේ ඉල්ලාගත් ආයුධයක්. සුක්‍රාණු. ඔයගොල්ලෝ හොරගම් කරපු ලොකුම හොරකම්. දන්නවද ඒක? ඔයගොල්ලෝ හොරගම් කරපු එකෙන් ලොකුම හොරකම් මොකද්ද? මෞකුසර ගිහිල්ලා සුක්‍රාණු හොරගම් කරගත්තේ. පොඩි දෙයක් නෙමෙයි. ඔය ඕකම නිසා තමයි ඔය පියා කොච්චර නරක එක්කෙනෙක් වුණත් එයා මරනවා කියන එක දන්නවද ඔයගොල්ලෝ? ඒක ආනන්තරික පාප කර්මයක් කියලා. පියා වේබද්දෙක් වෙන්න පුළුවන්, මිනිමරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලන්ට ඒක හම්බුනේ පියාගේ. එතකොට එතන ඒ කියන්නේ මේ ජීවිතය පවත්වා ගන්න ඕගොල්ලන්ගේ බිල්ඩින් බ්ලොක් එකේ මේකේ ලොකුම එක හම්බුනේ එතන. ලොකුම හොරකමත් ඒකයි. පොඩි හොරකමක් නෙමෙයි. අදත්තා දාණේ එතන ඒක ගත්තා කියන එක. එතන මේක අරගෙන ගිහිල්ලා තමයි ඉතින් අනුන්ගෙන් ඉල්ලා ගත්තා වූ දෙයක් වෙන්නේ කියලා කියනවා. මේක නම් ඉල්ලා ගත්ත නම් හොරකමුත් කළා ඒක අරගෙන තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරු දීපු උදාහරණය. එතකොට ඊළඟට පෙන්නනවා හත්වෙනි කාරණේට ගෘහපති යම්සේ ගමට හෝ නියංගමට හෝ නුදුරු තැන්හි තියුණු වනලැහැබක් වේද? ඒ මිහිරි පළ ඇත්තාවද ඝටකත් බොහෝ පළ ඇත්තාවද ගසක් වන්නේද? බිම වැටනා වූ කිසියම් පළ කෙනෙකුත් නොවන්නා වූද? එකල්ලි පළයන්ගේ ප්‍රයෝජන ඇත්තාව පළ සොයන්නා වූ පුරුෂේ පළ සොයමින් ඉන්නේ. එතෙම වනලහැබට ඇතුළු මිහිරි පළ ඇත්තාව හටගත් බොහෝ පළ ඇත්තාව ඒ ගස දක්නේ. ඔහුට මෙවුදු සිතක් වන්නේ මේ ගසවනායි මිහිරි පළ ඇත්තේ හටගත් බොහෝ පළ ඇත්තේද? බිමටුනාම් කිසියම් පළයකුත් නැත්තේ. මම උනායි ගසර නගින්නට දනිමි. මම මේ ගසර නැක ඇතිතා කන්නේ නම් ඔඩොක්කුදු පුරවා ගන්නේ නම් ඉතා ඒකේ. එතෙම ඒ ගසර නැක ඇතිතා කන්නේ ඔඩොක්කුදු පුරවා ගන්නේ. ඉක්බිති පළ කැමැත්තාව පළ සොයන්නා වූ දෙවිනි පුරුෂයෙක් පළ සොයමින් තීනු කැටීරියක් ගෙන එන්නේ. එතෙ මේ වනලැහැබට ඇතුළු මිහිරි පළ ඇත්තාවද හටගත් බොහෝ පළ ඇත්තාවද ගස දක්නේ. ඔහුට මෙබඳු සිතක් වන්නේ මේ ගසවනායි මිහිරි පළ ඇත්තේද හටගත් බොහෝ පළ ඇත්තේද?
බිමෙට්නාව පලයකුත් නැත්තේ. මමුණයි ගස නගින් නොදනින්. මම මේ ගස මුලින් කපා ඇතිතා කන්නේ නම් ඔඩොක්කුදු පුරවාගන්නේ නම් ඉතාහයකි. සිතා හිතෙම ගස මුලින් කපන්නේ. රූපතිය කුමක් අයි හඟන්නේද? යම්පුරුසේ පළමු ගසර නැගුණේද? ඉතින් හිතෙම නොබසින්නේ නම් ඒ ගස වැටෙන්නේ ඔහුගේ අත හෝ මිදින්නේ, පය හෝ මිදින්නේ, එක්තරා ශරීර අවයවයක් හෝ මිදින්නේ. හිතෙම ඒ හේතුවෙන් මරණය හෝ මරණේ තරම් දුකට පැමිණින්නේද? ස්වාමිනියසේ රූපතේ පරිද්දි මාර්ශාවතේ මෙසේ සලකයි. භාග්‍යතුන් වහන්සේ විසින් ගසක ගෙඩිවැනි වූ කාමිය බොහෝ දුක් ඇත්තාව, බොහෝ වේස ඇත්තාව, මේ ආදීන බොහෝයයි වදාන ලද්දාව. මෙසේ ඇතිසටි මනානුවණින් දැක ඒක සංඥා උපෙක්කාවට ගිහින් නිර්වාණයට යන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට මෙතන මේ බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දුන්නේ මේ ක්‍රෝධ වූ දැඩි වෙහෙස කියන එකයි, ක්‍රෝධ වූ පායාසය කියන එකටයි. එතකොට මිනිස්සුෙකුට පළතුරු ඕනේ, හොයාගෙන එනවා. එතකොට එයාට පේනවා මේ පළතුරු ගහක් තියෙනවා මනලැහැබක. හැබැයි මේ බිමෙට්නාව කිසිම ගෙඩියකුත් නැහැ. එයා ගහට නගින්න දන්නවා. ගහට නැගල පළතුරු හොඳට කනවා. අර සර්ම කැවිපිට ගහගෙන ඒකටත් පුරව ගන්නවා. පල්ලෙහි මිනිස්සෙක් එනවා. එයාටත් පළතුරු ඕනේ. හැබැයි එයා ගහට නගින්න දන්නේ නැහැ. මොකද කරන්නේ? එයාලං කෙටේරියක් තියෙනවා. අර ගහවුඩු ඉන්නේ නැද්දිම මේක කපනවා. මොකද වෙන්නේ අර මිනිස්සයාට? එයා ඇදගෙන වැටෙනවා නේද? බිම්බට බැහැගත්තේ නැත්තම් මරණය හෝ මරණ තරම් දුකකට පත් වෙනවා කියන එක තියෙනවා. ඉතින් ඔය දෙන්නව තේරුම් ගන්න මොකද්ද කරන් තියෙන්නේ? ඕගලන්ගේ දකුණු අත තියන්න මිනිසු දෙන්නේ නේද? දකුණු අත තියන්න කබලින්කාර ආහාරය, වම් අත තියන්න ජාතිය තියෙන තැනින්, දකුණු කකුල තියන්න අදත්තාදානි තියෙන තැනින්, වම් කකුල තියන්න සතුන් මැරීම කියන තැනින්. බඩ කොහෙද තියෙන්නේ? පරාමාසය නේද? මේක තමයි ඔයගොල්ලෝ පිරෙන්නේ. මේක පුරෝගෙන පුරෝගෙන හිටියා කියලා සරමත් කැහිපට ගාගෙන ඒකටත් පුරෝගෙන හිටියම් දැන් අර පල්ලෙහායි මිනිස්සෙක් එනවනේ. ඕගොල්ලන්ව මරන්න නේද? කවුද මේ මිනිස්සයා? ඒක තමයි ඕගොල්ලන්ගේ ව්‍යාධිය. දෙවිනි මිනිස්සයා තමයි ව්‍යාධිය. ඒ කියන්නේ කවදා හරි ඕගොල්ලෝ මැරෙනවා නම් මැරෙන්නේ ඉතින් ලෙඩ හැදිලා නේ. එතකොට ඒ කියන්නේ කවුරු හරි පිහින් ඇන්නා වුණත් අවයවයක් හරි ඩැමේජ් වෙලා ව්‍යාධියට පත් වෙලා තමයි ඒක මැරෙනවා කියන එක තියෙන්නේ. එතකොට මේකත් හරි ලස්සන උදාහරණයක්. මේක භාවනාවට තියෙන මොකද්ද? මෙතන මේ පළතුරු ගෙඩියක් තියලා අපි රාග සල්ලෙන් කරකවමු. ඉතින් අපි හිතමු අපාය නෙමෙයි යන්තම් මනුස්ස ලෝකේ හරි ඉපදුනා කියලා. මනුස්ස ලෝකේ ඉපදුනා නම් දැන් ඉතින් බලන්න මෙන්න ජාතිය. දැන් ඉතින් ඕගොල්ලෝ ජරාවට පත් වෙලා තියෙන්නේ. දැන් ඉස්සරහට පාර්සල් එක හැටියට එන්න තියෙන්නේ මොකක්ද? ව්‍යාධියයි මරණයයි පයිප්ලයින් එකේ ඒක තියෙනවා නේද? ඕක තමයි එන්න තියෙන්නේ ඊළඟට. එතකොට දැන් එහෙනම් ඕගලන්ට පේනවා මේ අතීතයේ ඕගලන්ට භවයක් තිබුණා. ඒ අතීත භවයේ තිබිච්ච එක මැරලා වැටලා තමයි දැන් එකක් හදාගෙන තියෙන්නේ. දැන් හදන එකටත් දැන් හදාගෙන තියෙන එකටත් දැන් ජරා වෙලා තියෙන ව්‍යාධියයි මරණයයි ඉස්සරහට තියෙන. ඒකත් පවත් ගන්න බෑ. ඊළඟට ගත්තාම අනාගතේ මම එකක් හදාගත්තොත් මොකද වෙන්නේ? ඒකටත් ඔච්චරයි. වෙන කිසිම දෙයක් නැමේ ආපහු මැරලා වැටෙනවා කියන එක තමයි තියෙන්නේ. එහෙමනම් මට මේ පළතුරු ගෙඩියක් කාලවත් මත ජීවත් වෙලා ඉන්න පුළුවන් කම නැහැ. මම පානාතිපාත අදත්තා දාන මේ වෙනකොට අතහැරලා ආවේ. දැන් මම කල්පනා කරනවා මට මේ අහිංසකව ගහකින් ගෙඩියක් කඩාගෙන කාලා ජීවත් වෙන්න බැරිද? එහෙමවත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මැරණේ කියන එක තමන්ට සිද්ධ වෙනවා. එතකොට එහෙනම් මට ඉන්න ඕන නම්, මට ඉන්න බැරි නම්, ඉන්න විදිහක් නැත්නම් මට තියෙන්නේ මොකද? ක්‍රෝධ වූ දැඩි වෙහෙස. ඉතින් ඕක තමයි මේ අර හතේ හත වදිනවා කියලා කියන්නේ. ආන්න එක තමයි මේ පෙන්වන්නේ. ක්‍රෝධ වූ දැඩි වෙහෙසට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තම කියනවා මේ හත්වෙනි රවුමේ හත්වෙනි ස්ටෙප් එක දක්වා අපි ඇවිල්ලා. හැම රවුකම ස්ටෙප්ස් තියෙනවා. මම ඕගලන්ට ඒක දැන් කියන්න යන්නේ නැහැ. ඒක අපි ස්පෙෂල් වැඩසටහනකයි කරන්නේ. රවුම් හතක් ගිහිල්ලා හත්වෙනි ස්ටෙප් එක දක්වා අපි ඇවිල්ලා තියෙන මේ අවස්ථාව වෙනකොට. ඉතින් මේ අවස්ථාව වෙන්නේ මොකද්ද? දැන් ওই රවුම් වලින් බලනවා ওই පස්වෙනි රවුමේදී මතකද අපි කිව්වා අර ලාභ මච්චරිය කියන එකේ මාව. ඒ කියන්නේ රූප අගයක් අපි දුන්නා අර මානි හැදෙන හැටි කිව්වේ නේද? එතකොට ඒ පළතුරු ගෙඩියට අගය කියන එක යා දුන්නා. හයවෙනි රවුම එනකොට වේදනා අගය දෙනවා. එතකොට අර මේ විදිහට පළතුරු ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියන එක තමයි යාගේ තියෙන්නේ හයවෙනි රවුම කියන එකද. හත්වෙනි රවුමේදී යා අර ඒක සඳහා ක්‍රමයට අගය දෙනවා. මොකද්ද ක්‍රමය? පළතුරු ගෙඩියක් ගන්න මොකද්ද ක්‍රමය තියෙන්නේ? අපි නම් අල්ලගත්තා කට මෙතනින් අල්ලගන්නේ නැතුව මෙහින් අල්ලගත්තා නේද? පිටිපස්සෙන් ගිහිලා කරකෝල තමයි ගල්ලගත්තේ. කොහොමද? අපි රස්සාව කරනවා. රස්සාව කරායින් පස්සේ අපිට පඩි අතට දෙන්නේ නැහැ කියන්නේ බැංකුවට. ඒ පාර දැන් ඕගොල්ලෝ බැංකුවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ සල්ලි අරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපි
කුණුවඹ උදලාලි ළඟට යන්නේ නේද? එහෙමනේ අපි කරන්නේ. ප්ලාස්ටික් කෑල්ලක් හරි අරගෙන ගිහිල්ලා අපි කරනවා ওই වැඩේ. එතකොට දැන් අපි කරේ මොකද්ද? අපි ඉගෙන ගත්තා කෙමිස්ට්‍රි, ෆිසික්, මැතමැටික්ස්, ඉංජිනේරින්, මෙඩිසින්, භූගෝල, ඉතිහාසය අරමයි ඉගෙන ගත්තා. ඉගෙනගෙන ගිහිල්ලා අපි රස්සාවට යනවා. රස්සාවෙන් මුදල් ගන්නවා. මුදල් අරගෙන අර වෙළෙන්ද ළඟට යන්නේ. ඉතින් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ලේසිම වෘත්තය මොකද්ද? වෘත්තය තමන්ට මේ රස්සාවක්, ඒ කියන්නේ පළතුරු ගෙඩියක් නම් කන්න ඕනේ, ගහට නගින්න විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. ධම්ම මච්චරේ මොකද්ද ක්‍රමය? මෙතඩ් එක තමයි මේකට නගිනවා කියන්නේ. ඉතින් ධම්ම මච්චරේ ලකුණින් මේ වේදනාවේ මනෝසයන් චේතනාවේ අතර. එතකොට මේ හතේ හත කියන එක වෙනකොට ඉතින් ඒ කියන්නේ තමන්ගේ මේ ওই වේදනාවන් කියන ඒවා විපරිණාමයට කියන එකට පත් වෙලා. ඒක නිසා තමයි අර ටේස්ට් බඩ්ස් එහෙම ගිහිල්ලා ඉතින් ඒවා ඇදෙනවා පරාමාංශයට. එක පැත්තකින් අර කරන්නව සංස්කාරයන් දැන් දුකයි කියලා පරාමාංශයට ඇදලා ඉතින් දුක්ඛ දුක්ඛතාවයකට තමයි මේ අපි ගෙහිලා තියෙන්නේ. ඉතින් ක්‍රෝධ වූ දැඩි වෙහසක් කියන එක අපිට ඒ අවස්ථාවේදී තියෙනවා කියන එක පේනවා. එතකොට දැන් මෙන්න මේ අවස්ථාවේදී ඕගලන්ට පේනවා මේ දැන් රවුම් හතක් ඇවිල්ලා තියෙනවා. වට හතක් තියෙන එක මෙහෙම කරනකොට ගෙහිලා ඉවරයි. අසුර සැනකින් බොහොම වේගින් විඥාන ධාරාව ගලාගෙන යනවා. දැන් ඕගොල්ලෝ පටන් ගත්තේ මොකෙන්ද? පාණාතිපාතය. පාණාතිපාතය නිසා දේශය කියලා ඔගොල්ලෝ දන්නවා. දේශය නිසා පාණාතිපාතය. දැන් බලන්න ඔගොල්ලෝ වටහතක් යනකොට ඇවිල්ලා තියෙන මොකද්ද? ක්‍රෝධු දැඩි වේස. වර්ස් නේද? හිසලට වඩා වර්ස් කියන එක කියන්න පුළුවන්. ක්‍රෝධු දැඩි වේස. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට ක්‍රෝධය තියෙනවනේ. ඉතින් ආපහු ඔගොල්ලෝ යන්නේ කොහටද? පාණාතිපාතයට. එහෙනම් ඔයගොල්ලන්ගේ ජීවිතයේ තියෙන මේ පාණාතිපාතය, ක්‍රෝධු දැඩි වේසයි අතර. ওই දෙක අතරේ තමයි අපි මේ අදත්තා දානී කරන්නේ. ටයි එක දාගෙන ගිහිල්ලා හරි අදත්තා දානී කරන්නේ. මේ බල්ලා මගේ, කුකුලා මගේ කියලා මුසාවාදයන් කරන්නේ. ඒ වගේම අපි පලාස කරනවා තමන්ගේ බත්මිගාන ඉඳන් රස්සාව ලොක්කම වින් කරන්නේ. සිහින මවන්නේ. මින්දා රෝසයට පත් වෙන්නේ. මේ ඔක්කොම මේ දෙක අතර තමයි තියෙන්නේ. වටහතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා දෙනවා මුළු ජීවිතේම මෙච්චරයි කියලා. රවුම් හතයි. එතකොට ඒ දැන් අපි භාවනා කරන විදිහත් මේක කරනකොටම කිව්වා නේද? එතකොට මේ අවස්ථාවේදී පළතුරු ගෙඩියක් දීලා කරකෝන එක තමයි කල්පනා කරන්නේ. මේ අහිංසකවත් මට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මට කෝදු දැඩි වේස. කොහොමද ඒකදී අපි බලන්නේ? මෙතෙන් පළතුරු ගෙඩිය දීලා කරකෝලා දැන් බබා තමන්ගේ ශරීරයක් හදාගත්තා නම් මනුස්ස ලෝකේ හැරි දැන් ජරාවටපත් වෙලා තියෙන. ඉතින් ඊටු ටික හිතන් දැන් ඉස්සරහට පයිප්ලයින් එකේ මොනවද ඕගලන්ට එන්න තියෙන්නේ? ව්‍යාධියයි මරණයයි. කලින් එකෙත් දැරුණා. දැනුත් ඉන්න බෑ. අනාගතේ හදාගත්තා ඔච්චරයි. එහෙමනම් මට තියෙන ක්‍රෝධ වූ දැඩි වෙහස විතරයි. මේ නිර්වාණයෙන් පිටත දෙයක් අරගන්න මේක ඇති වෙලා තියෙනවා. මරණය හෝ මරණේ තරම් දුරට තමයි පත් වෙන්නේ. රෝහතේ මේ ආරශාවකතේ මේ උතුම් උපේක්ෂා සීදි දනාගේ පිරිසුදීමට පැමිණ අනේක ප්‍රකාර වූ පෙරවිසූතන් සිහි කරනවා. එහෙනම් ಜಾති එකක්, දෙකක්, තුනක්, 100ක්, කල්පයක්, ලක්ෂයක් එන්න මේ අහවල් තැන හිටියයි, අහවල් තැනින් චුත වුණායි කියලා පෙන්වනවා. මේක තමයි පුබ්බේ නිවානසුති ඥානෙ කියන එක. එතකොට කාටද මේක ගන්න පුළුවන් කියලා කියලා තියෙන්නේ? හොඳට කියවල බලන්න. ආර ශ්‍රාවක දෙමේ උතුම් ප්‍රවේක්ෂා සිහිපිරිසුදු වෙවිට. ඒ කියන්නේ ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ අතීත භවයන් මෙනෙහි කරන්න පුළුවන් ඊ කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. කොහොමද අතීත භවයන් මෙනෙහි කරන්නේ? ඒ කියන්නේ මේ කාරණා හත හොඳට බැලුවා නම් ඕගොල්ලෝ එක්ක හත් වෙනි ධානය, එහෙම නැත්නම් හත් වෙනි ධානයෙන් ඔබට ගිහිල්ලා තියෙනවා. නිකන් නෙමෙයි. ධර්මීය අවබෝධයත් එක්ක. ඒක නිසා බොහොම ගැඹුරු භාවනාවක්. එතකොට දැන් මේ හත් වෙනි ධානය තමයි අතීත භවයන් මෙනෙහි කරන්න හොඳම තැන. එතනින් එහාට ගිහිල්ලා තියෙනවා නම් නිරෝධයට එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඉතින් ඒක කරන්න බෑ. හත් වෙනි ධානයේ ඉන්නවා නම් ඒක කරන්න පුළුවන්. කොහොමද සිහි කරන්නේ? දැන් බලන්න ඕගලන්ට තියෙන කුතුහලයක් නේද? මොකද්ද කුතුහලය? කලින් භවයේ මං කවුද? ওই ප්‍රශ්නේ අහලා බලන්නකො මේ භවයේදී. මේ භවයේ මං කවුද කියලා. මොකද්ද ඕගොල්ලෝ කියන්නේ? කටහොල්ලල කියනවා, ගිරිගෝරිස් කියනවා, සඳලතා කියනවා, මොකක් හරි වචනයක් විතරයි නේ. ඕකේ අර්ථයක් තියෙනවා. අම්මට ඕන නමක් දාන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒක අහන්න එපා. මේ භවෙවත් උත්තරයක් නැති දේ අහන්න එපා. හැබැයි ඕගොල්ලන්ගේ කවුරු හරි යහුවොත් මොකද්ද ඔයා කරන රස්සාව කියලා මම විස්තර කරලා කියන්න පුළුවන් නේද? මන්නේ මෙන්න මෙහෙම වැඩක් තමයි මම කරන්නේ කියලා. ඒ කියන්නේ මොනවද සිහි කරන්න පුළුවන්? සංස්කාර. එහෙමනම් කල්පනා කරන්න අතීත භවෙ මම කරපු සංස්කාරය මොකද්ද කියලා. ඉතින් මම ওই විදිහට සිහි කළාම කලින් භවෙ මම නම් හත් වෙනි ධ්‍යානෙට ගිහින් මේ ක්‍රමයට නෙමෙයි වෙන ක්‍රමයකට ගිහිල්ලා මම කල්පනා කළා කොහොමද මම මේ අතීත භවයේ මං කරපු සංස්කාරය රැකියාව මොකද්ද කියලා. එතකොට මට පේනවා කීයක් පේනවා
අතක් පේනවා, ලී කෑල්ලක් උඩින් ඒ කීත එහාට මෙහාට යනවා පේන. ඔච්චරයි පේන. මොකද්ද ඒ? ඒ කියන්නේ වඩුව නේද? එතකොට දැන් ඊළඟට එක පාටම මම මෙනෙහි කළා. මොකද්ද මම අතීත භවයේ කරපු භාවනාව කියලා. මේ මෙනෙහි කරපුවා මම දැක්කා මේ පොළොව යට තියෙන ගල් කැට තනකොළාස්සේ තියෙන මගේ ඇහිං බලනට වඩා හොඳට මට දැක්කා. එතකොට මම තීරණ ගත්තා මම ආලෝකයේ තමයි මෙනෙහි කරන්න තියෙන්නේ කියලා. ඉන්ටර්ප්‍රෙට් කරන්න තියෙන හැකියාවක් තියෙන්න ඕන. ඒ ආලෝකයේ තමයි මෙනෙහි කරන්න තියෙන්නේ කියලා හිතපු ගමන් මේ ප්‍රදේශයම ආලෝකමත් වුණා මට. මට පෙනුණා මේ දිය පාරක් කලාගෙන එනවා. ඒක දැක්කා. ඊට පස්සේ මම දැක්කා වඩු මඩුව ඒ වඩු බෙදෙට්ට යන පාර කන්දක් උඩ වගේ තියෙන ගෙදර දැක්කා. ඊට පස්සේ තින් පේනවා චිත්‍රපටිය වගේ මේ කෙහෙල් ගම් ගෙනල්ලා බානු ආදී වශයෙන් ඉතින් ඔක්කොම දේවල් පේනවා. වහල්වල් හදන හැටි ඒවා පේනවා. එතකොට මම දවස් පහක් වැඩට යනවා. සෙන්සර් අගේ රිදට මම හොඳ දීර්ඝ වශයෙන් මගේ අතීත භවය බලනවා. චිත්‍රපටි බලනවා. බල්ලා මම දැන් භව 15ක් විතර බැලුවට පස්සේ මට දැන් ඇති වෙලා. රාතන් වහන්සේ වැඩ හිටියා. සාම්පති මහ බ්‍රහ්ම රාතන් වහන්සේගෙන් මම ඇහුවා රාතන් වහන්සේ මම මේ අතීත භවයන් බලන චිත්‍රපටි බලනවා වගේ මොකද්ද මම බලන්න ඕනේ කියලා. රාතන් වහන්සේ කිව්වා දරුවා ජාති ජරා ව්‍යාධි මරණ බලන්න කියලා. එතකොට මම භව 15කින් පටන් ගත්තා. ඒ භවයේ මේ විදිහට මම උපන්න මේ විදිහට ජරා වුණා මේ විදිහට ලෙඩ වුණා මේ විදිහට මල. භව 15ක් බලාගෙන ඉන්න ක්‍රමානුකූලව මරණයෙම නේද? දකින්ද ඕගොල්ලන්ගේ මරණය ඕගොල්ලෝ තාම දැකලා නැහැනේ. මේ භවයේ තාම මරණී වෙලා නැහැ. ඉතින් අතීතයේ බැලුවාම ඔක පේනවා කොයිතරම් දුක්ඛිත තත්ත්වයක්ද ওই මරණයේද තියෙන්නේ. දැන් මට පේනවා මම වතුර ගිල්ල මැරෙන හැටි. ඒ අලියාගේ කොට පෙරලා ඇවිල්ලා මැරෙන හැටි. ඒ වගේ මේ ණයෙක් ගහලා මැරෙන හැටි. ඒ වගේම මට පේනවා මේ ගෑස් මාස්ක් එක ඔක්සිජන් මාස්ක් එක මේ නහයට ඔලුවට දාගෙන ඉන්නකොට කලින් භවයේ මැරිච්ච හැටි ආදී වශයෙන් මට පේනවා. ඒ දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. කන්ෆියුස් වෙලා තියෙන දුක්ඛිත තත්ත්වය. මෙහෙම බැලුවාන් පස්සේ හිතෙන්නේ මොකක්ද? ආයි නම් ඉපදෙන්න ඕනි කම නැහැ කියන එක. මගේ මේ කලින් භවයේ බඩු බාසුන් නැහැ හිටපු භවයේ මේ අතේ මෙතන නහර මතුවලා තියෙන හැටි මම දැක්කාම මට ඇති වෙච්ච සංවේගය මට තාම ඇති වෙලා නැහැ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ නහර ඒ තත්ත්වයට මතුවලා නැහැ. අනිත් අතට ගත්තාම ඕක මතු වුණත් මම ඕක අමතක කරනවා. ඔය ආච්චියම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මං කියන්නේ දැකපු ගමන් එකපාරට ගිහිල්ලා හොඳට බලන්න ගිහිල්ලා ටොපියක් කටේ දාගන්න. එහෙම නැත්නම් තේකපුවක් කරගෙන බොනවා. අර දුක්ඛේ අමතක කරන ක්‍රමය. ඒතර හත්තිනි ධානයේ ඉඳන් බලනකොට පේනවා මේක අමතක කිරිල්ලක් නෑ. මේ සංවේගයේ වශයෙන් හොඳට තමන් දකින්න. අර අමතක කිරීමක් කරන්න යන්නේ නැතුව. එතකොට ඒක බොහොම ගැඹුරට තමන්ට දැනෙනවා. එතකොට ඔය අතීත භවයන් බැලුවෙන් පස්සේ මම බලන්නේ කියලා ඔයගලන්ට කියනවා නෙමෙයි. බැලුවෙන් පස්සේ වටිනාකම් මොකක්ද දන්නවා? සමාධිය කියන එක හරිය හොඳට ඇති වෙනවා. මානිය කියන එක බහැලා යනවා. දැන් මට හොඳට මතකයි ඒ මම ওই භාවනාව බලපු වෙලාවේ මට නම් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ මම වඩු බාසුන් නැහැ කියලා. හැබැයි ඔයිට ඉස්සෙල්ලා මම හිතාගෙන හිටියේ මොකක්ද? මම මේ භවයේ සයන්ටිස්ට් කෙනෙක් නිසා මම හිතන් හිටියා මම සයන්ටිස්ට් කියලා. අනිවාර්යයෙන්ම සයන්ටිස්ට් වෙන්න ඕනේ. ඔන්නෝම හිතන්නේ. දොස්තර නෝන හැමදාම හිතන්නේ යා දොස්තර නෝන කියලා. ඉංජිනේරුව හැමදාම හිතන්නේ යා ඉංජිනේරුවා කියලා. හිතාගෙන ඉන්නේ එහෙම. ඕගොල්ලෝ දන්නේ නැහැ ඕගලන්ට කොයිතරම් මාන්නයක් තියෙනවද කියලා. ඕක තේරෙන්නේ ඔය ලංකාවේ යන්නකොට දැන් මේ පළාතේ නම් මිනිසුන්ට හැමෝටම කාර් දිනවා හැමෝටම ගෙවල් දිනවා වගේ ඉන්නේ. එතකොට ඕක ලොකු අරුමයක් නෙමෙයි. ලංකාවේ යන්නකොට බොහොම ඈත පළාතක ගිහිලා කාරකින් බහිනකො බහිනකොට ඔන්න කොල්ල උරුට දුවගෙන එනවා. මොකද්ද ඕගොල්ලෝ හිතන්නේ? ෂා මට හොඳ තැනක් තියෙනවා. අන්න එහෙම යාර තමන්ගේ ඇතුලේ තියෙන පුහුමාන්නේ මතුවෙන්න පටන් ගන්නවා. තමන්ට තේරෙනවා මට මේක තියෙනවා නේද කියලා. අපි දන්නේ කොයිතරම් මාන්නයක් මේක ඇතුලේ තියෙනවද කියන එක. එතකොට මට භාවනා කරපු වෙලාව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම වඩුව නැමේ මොකා වුණත් මට කමන්නේ. එළියට ඇවිල්ලා මම බත් ටික එහෙම කාලා උදේ අර ධානාගති බැහැලා ගියාට පස්සේ මට එනවා හිතට නිකන් උරාගෙන එනවා වගේ මං වඩුවා. මට හොඳට මතකයි තාම මං වඩුවා කියලා එනවා. ඒ කියන්නේ කොච්චර මාන්නයක් තිබිලා තියෙනවා. ඒසොට ඊළඟට තාම බලන්න බලනකොට පේනවා මේ ඉඟා කාපු භවයන් හිටන් තියෙනවා. ඒවා හිටන් පේනවා. ඉතින් ඒ එක එක හේතු තියෙනවා. ඒ කියන්නේ නිකම් ඉඟා කෑව නෙමෙයි සර්කස් කණ්ඩායමක නායකෙක් වෙලා හිටියා. ඇදිලා ඇදගෙන වැටුණා. ඊට පස්සේ අත්පය හතර නැහැ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඉඟා කන එක. එතකොට ඔය වගේ තමන්ට ඒව පේනවා. පෙනුනට පස්සේ තමන්ගේ මේක දැක්කහම තමන්ට පේනවා
මේක ඉතින් තත්ත්වය ඕක තමයි. අපි ওই දැන් හිතාගෙන ඉන්න තත්ත්වේ නෙමෙයි Tamanට තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මාන්නිය බැස්සහම සමාධිය උග්‍ර වෙනවා. නිවසඤ්ඤා නාසඤ්ඤායත ලාභියා තමයි මේ ලෝකේ ඉන්න මාන්නිය අඩුම එක්කෙනා. එයා ඉන්නේ මේ උඩම තැන. අපි ඔක්කොම ඉන්නේ ලිස්සන තැනක. මනුස්සයා තමයි මේ බොටම් එකටම වැටලා ඉන්නේ එක්කෙනා. මේ දෙක අතර තමයි මේ දෙවිවරු බ්‍රහ්මියෝ කියන තලයන් තියෙන්නේ. හැමෝම ලිස්සන තැනක ඉන්නේ. කාටවත් ඉන්න බෑ. එතකොට මාන්නිය වැඩි මනුස්සයාට. ඕගලන්ටත් වඩා මාන්නිය වැඩි සත්තුන්ට. මම කුරුල්ලෙක්ගේ මනස බැලුවා රහතන් වහන්සේත් එක්ක. ඒ කුරුල්ලගේ සයිස් එක මේ අතින් එකයි පොඩ්ඩයි. එතකොට ඒ කුරුල්ලා සතෙකුට කොටන්න යනකොට එයාගේ හිතෙන් එයා මේ කාමරෙන් එකයි මං ඒ තරම් ලොකු එක්කෙනින් මම මේ පොඩි හේකට කොටන්න යනවා කියලා. දැන් බලන්න ඔය කුරු බල්ලෝ අඟල් 6 අය ඕගලන්ට කන්න පහිනවනේ. ඒ කන්න පහිනකොට ඒ සතා හිතන්නේ එයා ඕගොල්ලෝගේ දෙකක් කියලා. මම හරි විශාලයි මම මේ පොඩි හේකට කන්න පනිනවා කියලා. අර පයින් පාර වැදුනාම තමයි කවුද ලොකු කවුද පොඩි කියන එක යාට තේරෙන්නේ. අන්න එහෙමයි. ඒ සත්තුන්ගේ ඒ වෙලාවට පුදුමාකාරෝ මාන්නයක් තියෙනවා හැම වෙලාවෙම නෙමෙයි. එතකොට මනුස්සයා කියනක බොහොම අධික මාන්නයක්. මාන්නිය අඩු වෙන්න සමාධිය උග්‍රයි. බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා. අන්න ඒකයි වටිනාකම කියන එක තියෙන්නේ. ඊළඟට පෙන්නනවා මේ ගෘහපති මේ ආරශාවක දෙමේ උතුම් උපේක්ෂා සිහිපිරිසුදු බවට පැමිණ පිරිසුදු මිනිස් ඇස ඉක්මෝ පවත්නාව දිව්‍ය වූ ඇසින් චුතවන්නාවද උපදින්නාවද හීනෝද ප්‍රණීතෝද ස්වර්ණෝද දුර්වර්ණෝද සුගතෝද දුර්ගතෝද කර්මීටම උපදින සත්‍යයන් දකිනවා. මේ පින්වත් සත්‍යෝ කාය දුෂ්චරිතයෙන් යුක්තෝ වාග් දුෂ්චරිතයෙන් යුක්තෝ මනෝ දුෂ්චරිතයෙන් යුක්තෝ ආර්යන්ට ගරහන් වූ මිච්ඡාදිට්ඨිකෝ මිච්ඡාදිට්ඨිකම්ම සමාදන් වූ ඔහු මරණින් මතු සැපයෙන් පහව නපුරු දුක් වූ නිරයට පැමිණෙත්. නැතොත් මේ පින්වත් සත්‍යෝ කාය සුචරිතයෙන් යුක්තෝ වාග් සුචරිතයෙන් යුක්තෝ මනෝ සුචරිතයෙන් යුක්තෝ ආර්යන්ට නොගරහන්නා වූ සත්‍ය වදහන්නා වූ සත්‍ය අධීන් සමාදන් වූ ඔහු මරණින් මතු යහපත් ගතියේ ස්වර්ග ලෝකයට පැමිණේ. මෙසේ පිරිසුදු මිනිස් සසෙක් වූ දිව ඇසින් ඒ කියන්නේ දිබ්බ චක්කුවේ උපදින සත්‍යයන් දකිනවා. ඒ විදිහට පේනවා දිබ්බ චක්කුවේ මේක දකිනවා කියලා. එතකොට මේකත් කාටද කරන්න පුළුවන් කියලා තියෙන්නේ. හොඳට කියවල බලන්න ආර ශ්‍රාවක තෙමි. බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි ඕගලන්ටත් පුළුවන් කියන එක බුදුහාමුදුරෝ දේශනා කරනවා. එතකොට කොහොමද මේක කරන්නේ? මේක කරන්න නම් හැබැයි ටිකක් කාලය ගත වෙනවා. කාලය ගත වෙනවා කියලා කියන්නේ ආලෝකයේ කියන එක මේකට මෙනෙහි කරන්න ඕන. ආලෝකයේ මෙනෙහි කරනවා කියන්නේ දැන් බලන්න මෙතන අර එළියට සාපේක්ෂව ගත්තාම මෙතන අඳුර. එළිය ආලෝකයේ තියෙනවා. එතකොට දවල් අපි හිතමු ඔය කට්ට අවුව තියෙන තැනකට ගිහිල්ලා තමන් හොඳට ආලෝකයේ දිහා බලලා ගේ ඇතුළට ඇවිල්ලා ඇස් දෙක වහගෙන තමන් කල්පනා කරනවා මම මෙන්න මේ විදිහට එළිය මේක දැක්කා කියලා. ඒකේ ආලෝකයේ දැක්කා කියන එක මෙනෙහි කරාම එකපාරටම ඕගලන්ට පේන්නේ අර පික්චර් එක. අර පොළොවට තනකොළවලට අවු වැටලා තියෙන හැටි බිත්ති ආදී වශයෙන් ඒව පේනවා. ඒක නෙමෙයි අපි මේ කියන්නේ. එතන තියෙන ආලෝක ස්වභාවය. ටිකක් වෙලා යනකොට ওই පික්චර් එක යනවා. ආලෝක ස්වභාවය කියන එක තියෙනවා. ඉතින් ඒක නිකන් ඡායාවක් වගේ. ඉතින් මේ ආලෝකයත් එක්ක අපි බොහෝ කාලයක් ඉන්න ඕනේ. ආලෝකේ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කිරීමෙන් කරන්නම් සමාධියක් තියෙනවා. ඒක තමයි මේ පෙන්නන්නේ. එතකොට මේකට යම්කිසි ක්‍රමයක් භාවිතා කරන්න එපා. ඉතින් මේක වැඩෙන්නේ නම් තනි කර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කරලා Tamanට පුරුක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න මේව වැඩි වීම කියන එක තියෙනවා. ඉතින් මම නම් කලේ මොකද්ද? අරියට මග වඩනවා මිනිත්තු 25ක්. ඊට පස්සේ මිනිත්තු 5ක් 10ක් ආලෝකේ මම මෙනෙහි කරනවා. ඉතින් මට ඒ පාරදී ඒ ආලෝකයන් කියනවා ඒ වැඩෙන් පටන් ගන්නවා. ඉතින් මේකත් එක්ක ඉන්න තව ඉතින් ක්‍රම තියෙනවා. දැන් ඉතින් ඒ ආලෝකේ ඡායාවක් වගේ තියෙන එක ඕගලන්ට හිතන්න පුළුවන් මේ උතුර, නැගෙනහිර, දකුණ, බටහිර මේ වගේ දිශාවලට මම ස්ට්‍රෙච් කරනවා වගේ කියලා. අර ආලෝකයේ ඉන්න කරන මෙතඩ් එක. එතකොට ඊට පස්සේ තමන් කල්පනා කරනවා මේ ආලෝකයේ මේ හඳ වාගේ. එකකින් කියවෙන්නේ නැහැ මේක විශාල වෙනවා කියලා. ආලෝකයේ හඳ වාගේ විශාල වෙන්න. හඳ වාගේ බ්‍රයිට් වෙන්නේ කියලා. කාලයක් කොහොම කරගෙන යනකොට තමන්ට පේන ඈත තියෙන රූප. මට පේන්න ගත්තා මම වැඩක භාවනා කරන තැන ඉස්සරහන තියෙන බිත්තිය. නමුත් ඒ කිලෝමීටර් එකහමාරක් විතර එහා පැත්තේ මට පේනවා. පාලමක් තියෙනවා. පාලම යට තනකොළ තියෙනවා. තනකොළ යට ඒ ගල් කැට හොඳට පේනවා. ඉතින් දැන් Google ටෙක්නොලොජි තියෙන නිසා හොඳට බලන්න පුළුවන් හරියටම මෙන්න මේ පාලමයි මේ මම දකින්නේ කියලා. ඉතින් ඔය වගේ දේවල් පේන්න ගත්තට පස්සේ මට පේනවා එහෙනම් ඈත දේවල් මට දැන් පේනවා. ඔය තුසිත දිව්‍ය ලෝකේ මේ තවතින් සාවේ තියෙනවා චෛත්‍ය. අන්නේ චෛත්‍ය මම බලන්න යනවා කියලා මම කල්පනා කරනවා. ඉතින් මට ඒ පාර පේනවා මේ ආලෝකේ මෙහෙම ගිහිලා යා චෛත්‍ය පේනවා. ඉතින් කාලයක් යනකොට මට පේනවා මම මේ
ආලෝකේ මට පේනවා විතරක් නෙමෙයි ඒකත් එක්ක මම යනවා. ඒ කියන්නේ දැන් වයසක මිනිස්සෙක් ඇස් පේන්නේ නැත්තම් ඉස්සරහට කකුල තියන්න බයයිනේ. පේනවනම් එයා බය නැතුව තියෙනවා. අන්න ඒ වගේ තමයි ආලෝකයෙන් දකින්න දැක්කම මනෝමය කාය එකත් එක්ක යනවා. ඒ විදිහට තමයි අකනිට්ටාවට හිත මම කිව්ව යන්න පුළුවන් ඒ කියන එක. එතකොට ඒ දැන් කොහොමද මේ කවුරු හරි කෙනෙක් කොතනද ඉපදෙන්නේ කියලා තමන් දැනගන්න. ඒක දැනගන්න නම් හයවෙනි ධ්‍යාන සමාපatti ඥානෙ කියන එක තියෙන්න ඕන. හයවෙනි ධ්‍යානට එක පාට සමාදින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක දැනගන්න තණ්හාවක් තියෙන්නත් බෑ. මේ කවුරු හරි අහන නිසා අන්න ඒ වගේ දෙයක් නිසා තමයි තමන් ඕක දැනගන්න ඕනේ. එතකොට දැන් මේ කවුරු හරි මේ පුද්ගලෙක් මලම් මේ පුද්ගලයා කොතනද ඉපදෙන්නේ කියලා දැනගන්න ඕනේ කියලා හිතමු. අන්න ඒ වෙලාවේදී එක පාටම හයවෙනි ධ්‍යානට සමාදිනවා. සමාදිනාම පෙන් මෙන්න මෙයා මෙන්න මෙතන තමයි ඉපදෙන්නේ කියන එක. මේ දෙවෙනි පුද්ගලයා මෙන්න මේ අහවල් තැන ඉපදෙන. මේ තුන්වෙනි පුද්ගලයා මෙන්න මේ තැනට යනවා. මේක වෙනස් කරන්න පුළුවන් නේ කියන එක විඥානඥායතනින් දැනගන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒ විදිහට තමයි ඔය ඉපදෙන තැන මේ කියන එක හොයාගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඊළඟට පෙන්නනවා ගෘහපති මේ ආරශාවකතේ මෙසේ උතුම් උපේක්ෂා සිහි පිරිසුදු බවට පැමිණ කෙලසුන් නැසීමෙන් කෙලසුන්ගේ වෙන් වූ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති යන මේ විමුක්තියට මේ ශ්‍රේෂ්ඨ ඥානින් දැන් ප්‍රත්‍යාවේක්ෂ කොට වාසය කරනවා කියලා. ඉතින් චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය කියන එක අපි හෙට පැහැදිලි කරන චූලසුඤ්ඤත සූත්‍රයත් එක්ක. එතකොට ඒ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්තිය කියන ඒවා ඇති වුණාට පස්සේ මේ සිත නවත්තන්න පුළුවන්. ඒ සිත නැවතුවයින් පස්සේ දිවීමක් නැහැ. හරියට මං කිව්වේ පළවෙනි දවසේම බයිසිකල් රෝදයක් දකුණු පැත්ත නතර වෙන්න යනකොට දකුණට යනවා වමට එනවා මැද්දෙන් නතර වෙනවා. ආන්නේ වගේ සිත නවත්තන්න පුළුවන්. ඒ නැවතුම මං කිව්වේ අර ඉස්සර නම් අපේ රචනයක් තියෙන ඕන වෙලාවක පොල් ගහක් දැක්කත් ඕගොල්ලෝ දන්නේම නැතුව රචනයක් එනවා. මේක ගෙඩි කන්න පුළුවන් ඒ තාල වර්ගයේ ගහකේ නේද? ඔය දන්නා එකක් තමයි මුලින්ම කියන්නේ. ඊට පස්සේ මේ පොල් එලි ගන්න පුළුවන් ඒ මේ පාපිසි වලට ආදී වශයෙන් පරාල වලට ලී ගන්න පුළුවන්. ඒ රචනිය නෑ. ඒ විලාවේදී සංඥාවේ රෙකෝඩින් එකක් නෑ. මේක දුවන්නේ නෑ. එතකොට අන්නේ තත්ත්වයටපත් උනායින් පස්සේ නම් බුදුහාමුදුරුව පෙන්නවා මේ සිත සම්පූර්ණයෙන් මේ වාහනේ සම්පූර්ණයෙන්ම නතර වුණා. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. ගෘහපති මෙතකින් වනායි ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් වෝහාරේ සිදීව සිද්ධ වෙනවා කියලා. එතකොට ඒ කියන්නේ එන්ජින් එක රෝදත් නතර වුණා, එන්ජින් එකත් නතර වුණා. කාය සංස්කාරත් නිරෝධයි, වචී සංස්කාරත් නිරෝධයි, චිත්ත සංස්කාරත් සම්පූර්ණයෙන්ම නිරෝධයි. රූපති කුමක්කයි හඟන්නේද? මේ ආරවිනී සර්ව ප්‍රකාරයෙන් සීළු ආකාරයෙන් වෝහාර සමුච්ඡේදේ තමාතුර දකින්නවද කියලා තථාගතයන් වහන්සේ අහනවා. පෝතලි ගෝපතිය කියනවා ස්වාමිනී මම කවරෙක්ද? මම අපි මේ නොදන්නා අයම දන්නා තැන්වල තියලා වැළඳුවයි කියලා. ිතායහපත ිතායහපත ආලෝකී තින් තැන නැති තැනකට ආලෝකය ගෙනත් දුන්නා වගේ යටිකුරු කරපු දෙයක් උඩු කර කරා වගේ කියලා. ඒ භාගතුන් වහන්සේ සරණ ගියේ, ධර්මයේ සරණ ගියේ, සංඝයා වහන්සේ සරණ ගියේ, උපාසිකු ලෙස මම දරත්වා කියලා පෝතලි ගෝපතිය පැවසුවා. එතකොට මේක කොහොමද භාවනා කරන්නේ? අපි කිව්වා භාවනා කරන්න කාරණා හතයි. එතකොට මේ උදාහරණ හත තමයි භාවනාවට කරන්නේ. මතකද පළවෙනි උදාහරණේ බුච නේද? මස් කඩකාරය. කවුද මස් කඩකාරය? තමා. එතකොට තමන්ගේ මනස පිහිටවනවා මේ පළවෙනි කාරණේ පානාතිපාතය කියන දන. මම තමයි බුච. අතීතේ පානාතිපාතය කරෙමි. මෙතනින් මේ කබලින්කාර ආහාරය කියන තැනින් තියෙනවා මස් කට්ටක්. මස් කට්ටක් තියලා රාගසල්ලෙන් අල්ල කරකවනවා. එතකොට මේ රාගසල්ලෙන් කරකවලා කල්පනා කරනවා මගේ ජාතිය කියන එක ඇති වෙන්නේ අපායි තිරසන් ලෝකේ වාගේ තැන්වල. එතකොට කල්පනා කරනවා මේ බල්ලට තරම්වත් ආස්වාදයක් නැති මස් කට්ටකට මට අපායි තිරසන් ලෝකේ යන්න වටිනවද කියලා ඉවිල්ලා ඒ පානාතිපාතයට තියෙන ඇල්ම අපි අල්ලලා පහ කරලා දානවා. අතීතයේ තමයි අපි බුච. තමන් හිතන්න නිතරම හිතන්න එපා මම මේ මස් සතෙක්ව මරන්නේ නැතිව මොකක්වත් කරන්න නැති මිනිසයා කියලා ඒ එකක් දාගෙන ඉන්න එපා. කල්පනා කරන්න මම මල් පැලයක් හිටවන්න ගිහිල්ලා හරි මම ඔන්න බුචරි වැඩේ කරා. සතු මැරුණා මගේ යතින්. එතකොට කල්පනා කරන්න පානාතිපාතය කරේ බුච මම තමයි අතීතයේ තමයි ඒක කළේ. දැන් මේ වෙලාවේ මම ඒක කරන කෙනෙක් නෙමෙයි. මම මේ වෙලාවේ මේක අතහරින්නේ. මේ වෙලාවේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ මම මේක අතහැරලා දැම්මනම් මං ආපහු මල් හිටවන්න යනවද? පානාතිපාතයකට යනවද? මොකක්වත් නැහැ. මම මේ වෙලාවේ අතහැරලා දැම්මම මම මලානන් සමහර විට එක්ක නිර්වාණයටයි එහෙම නැත්තම් බ්‍රහ්මලෝකේ වාගේ දැනක ඉපදේ. එතකොට මෙතනින් පෙන්නවා මේ ඒක සංඥා උපේක්ඛාවට යන්නේ කියලා. එතකොට අපි පෙන්නවා මෙතනින් ආස්වාස පාස්වාදී කියන එක නිරෝධ වෙනවා. මම මොකද්ද සතෙක් මරන්න හිතන්නේවත් උස්ම ගන්නෙ නෑ. පිහියෙන් අනින්න උස්මක් ගන්නෑ. පිහිය උස්සන්න උස්මක් ගන්නෑ. එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධයෙන් චතුත්ථ ධාන
සමාපත්තිය. එතනින් පෙන්නවා අපි අර සලායතන නිබ්බාන සූත්‍රයත් එක්ක මතකද සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් බඩුවට ගෙනිච්චේ. ඒ පාර නිර්වාණය කරාම තමන් ගමන් කරනවා. චතුත්ථ ධානයේ ඒක සංඥා උපේක්ඛා වාකා සංඥායතන විඥානං චයතන ඔය විදිහට කියනවා. එක කාරණාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙනවා. එතකොට මෙතනින් මස් කට්ටක් තියලා කරකවන්නයි තියෙන්නේ. දෙවෙනි කාරණේ අදත්තා දානෙ. එතකොට අදත්තා දානෙ උපුස්සගේ කතාව මතකයි නේද? මස් කැල්ලක් දැහැගෙන නිගිය. එතකොට අර අනිත් සත්‍ය කොටනවා. එතකොට දැන් කවුද ඔය අදත්තා දානෙ කරපු එක්කෙනා? මම. අතීතයේ තමයි මම වැඩට ගියේ. මේ මොහොතේ මට රසාවක් නැත. එතකොට මෙතනින් මස් කැල්ලක් තිබ්බා. කබලින්කාර ආහාරේ රාගසල්ලෙන් අල්ල කැරකෙව්වා. කල්පනා කරන අපාය තිරසන් ලෝකෙ තමයි මං ගිහිල්ලා ඉපදෙන්නේ. ඉතින් මේ මස්කැලකට මට වටිනවද අපාය තිරසන් ලෝකෙ යන්න? ඊට වඩා හොඳ නැද්ද මේ අදත්තා දානෙට තියෙන අල්මමම පහ කරලා දානවා අතාරිනවා. ඉතින් එතින්දිත් මං කිව්වා අදත්තා දානෙට යන්න හුස්මවත් ගන්නෙ නැහැ. ඇයි හෙට වැඩට යනවා කියලානේ හුස්ම ගන්නෙ. මං ඒකට හුස්මවත් ගන්න යන්නේ නැහැ. ඒක නැත්තම් පොඩ්ඩක් හිතලා බලන්න මේක නැත්තම් කොහොමද කියලා. එතකොට ඒකත් එක්කම ඒදී හැබැයි කන ප්‍රශ්න නම් විසඳන්න යන්න එපා. මම මේක අතහැරියොත් කොහොමද? තන්නේ කියලා හිතන් මම මේ මොහොතේ ජීවත් වෙනවා. කවුද දන්නේ මේ විදිහේ මැරලා යන්න පුළුවන් නේ මරණය කියන එක. එතකොට අතීත සංස්කාර වශයෙන් ඒකත් බලමු. ඊළඟට තුන්වෙනි කාරණේ මුසාවාදේ. මතකද? ග්‍රාස්තෝච්චකේ කතාව නේද? තනකොළ බඳම පත්තු කරගෙන යනවා ඉස්සරහින් ගුලගක් එනවා. එතකොට මේ හුලම් පාර වැදිලා තමන්ගේ අතෝ බාහුවෝ දවනවා. මොකද්ද මේ බඳම? මේ චතුරාර්ය සත්‍යයට විරුද්ධව මම මේ මුසාවක් කර කර යනවා. බල්ලා මගේ, කුගුණා මගේ, ළමයා මගේ. මං අතීතීත් පිච්චුණා, දැනුත් මං පිච්චෙනවා, අතහැරියේ නැත්තම් බන්දම අනාගතෙත් මං පිච්චෙනවා. ඉතින් ඒ වෙලාවට කරන් තියෙන භාවනාව මොකද්ද අපි කියුවේ? මුසාවාදීට තියෙන ඇල්මනේ පහ කරන්න තියෙන්නේ නේද? එතකොට ඒක මේ තුන්වෙනි රවුම. එතකොට ඒක අයින් කරන්න නම් අන්න අපි ඊයේ කරපු භාවනාව. දදුතෝ පුඤ්ඤං පවද්දති ගාතාව. මුසාවාදී පහ කරන්න හොඳම දේ මොකද්ද? ප්‍රඥා දිට්ඨානේ භාවිතා කළා. අසූචි පටවිය මගේ නෙමෙයි. ඇතුළේ තියෙන අසූචිත් පටවිය පටවිට පටවිය සමානයි. මේක මගේ නෙමෙයි කියලා අල්ල අයින් කළා. එතකොට ධාතු වශයෙන් බල්ලා අයින් කරායින් පස්සේ මම කියන්නේ නැහැ මේ කකුල මගේ, බල්ලා මගේ, නෝනා මගේ, ළමයා මගේ, මගේ මගේ කතාව නැහැ. එතකොට එහෙනම් මුසාව කියන එක ගලවලා ගියා. මේ වෙනකොට ආකාසඤ්ඤාය දෙනේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. ධර්මීය අවබෝධයත් එක්ක අනත්ත ලක්ෂණයත් එක්ක. දැන් ඒතනින් අපි කල්පනා කරනවා මට උනේ මේක නෙමෙයි නිර්වාණය. සත්‍යාදිත්තාණ්ඩ ගියා එතනින් නිර්වාණය කරාම ගමන් කළා. ඒක තමයි මේ භාවනාව තමයි එතෙන්ට එන්න ඕන. එතකොට ඊට පස්සේ හතරවෙනි 1 2 3 අතීත කිව්වා. හතරවෙනි කාරණාව ඇවිල්ලා වර්තමානයේ නිතරම වෙන්කරන එකනේ අපි කරන්නේ. මතකද ගිනි අඟුරු වල තණ්හාවයි චේතනාවයි මාව ඇදලා දානවා මේ ගිනි අඟුරු වලට. එතකොට මාව පිච්චෙනවා. මගේ උසර තමයි මේ ගිනි අඟුරු වල තියෙන්නේ. ඒකට කල්පනා කරනවා නිතරම මම මේක නේද කරන්නේ. එකකින්වත් මම සතුටු වෙලා ඉන්නවා. මම ඕන වෙලාවක පලාස කරනවා නේද, වෙන් කරනවා නේද, වෙන් කළා මේකට වඩා මේක හොඳයි කියලා වෙන් කරනවා නේද. ඕගොල්ලන්ගේ රස්සාව හොඳ නම් මොකටද ප්‍රොමෝෂන්ස් වලට ඇප්ලයි කරන්නේ? වෙනවද? මේක හොඳ නැති හින්දානේ අනිත් එකට යන්නේ. ඒ කියන්නේ අපි පලාස කරනවා. ඒ කියන්නේ හම් වෙලා තියෙන එකක්වත් ගැනවත් සතුටු වෙලා නැහැ. ලැබිලා තියෙනවා නම් වෙන් කරනවා. ඕක තමයි තියෙන්නේ. ඒත් දැන් ඕක නේද මං කරන්නේ. ඒක නිසා මං පිච්චෙනවා නේද කියන එක බලන්න. ඊළඟට පස්වෙනි කාරණේ දිද්දි ලෝභය. මතකද සිහින මවුව. ඉතින් මුළු ජීවිතේම සිහිනයක් නේද මවාගෙන මවාගෙන ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙනම් ඉතින් දිදන් අපි කිව්වා අර පිපිදී කිසිවක් නොදකී බුදුහාමුදුරන්ගේ උදාහරණෙත් එක්ක බලන්න. මෙතන තියෙන කාමච්ඡන්දේ ඒක දික් කරාම ඇවිල්ලා තියෙන්නේ ජරාවට. එහෙනම් කාමච්ඡන්දේ කියලා කියන්නේ ජරාවට ඇති කැමැත්ත. මම මහා මෝඩෙක් නේද ජරාවට කැමති වුණා. ජරාවට කැමති වුණා නම් ඉතින් අනිවාර්යෙන් ව්‍යාධියේ මරණයකින් දෙකටත් මම කැමති වෙලා. ඉතර ඒ මදිවට මම මෙතන නන්දිය. ජාතියයි මේකයි අතර. දිදි ලෝභය අතර. එහෙමනම් නන්දිය කියලා කියන්නේ දැන් මම මැරලා ඉපදෙන්නත් කැමති වෙලා. ඊට පස්සේ මෙතන තියෙන මොකක් සඳහාද මම මේ දේ කරන්නේ? මේ දිදි ලෝභයයි වේදනාවයි අතර තියෙන ලාභ මච්චරි. මොකද්ද ලාභයි කියලා ගත්තේ? කුණු අඹ ගෙඩිය. කුණු අඹ ගෙඩියේ පණුවොත් ඉන්න පුළුවන් කුණු අඹ ගෙඩිය ලාභයි කියලා අරගෙන තමයි මම මේ මැරලා ඉපදෙන්නත් කැමති වෙලා තියෙන්නේ. එතකොට අන්න පිබිදියේ කිසිවක් නොදකි. අර මලා කියලා කිව්වේ, ඒක නිදාගත්තා කියලා කිව්වේ මරණය. පිබිදියේ කියලා කියන්නේ මැරලා ඉපදුනා. පෙරලා ඉපදුනා ඔච්චරම තමයි මේ වටේටම ඉන්නේ මැරලා ඉපදිච්ච කට්ටිය නට ගහලා බලන්න පුළුවන් හරිද කියලා නේද? එතකොට පේනවා මේකේ සිහිනයක්ම විතරයි. එතකොට එතන භාවනාව ඕගලන්ට තියෙනවා මේක අනාගත සංස්කාරය. ඊළඟට නින්දා රෝසය 6 වෙනි එක. ඉතින් ඕගලන්ට මතකයි ආච්චි අම්මගේ කතාවයි අර ළමයාගේ කතාවයි මතකයි.
එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කනකරාබුවක් කියන එක. එහෙනම් කනකරාබුවක් මෙතනින් තිබ්බා. තියලා අර හලිත කාණී සූත්‍රය වගේ සුබයි මුසාවක් නේද? සුබයට නිත්‍ය කියන එක එකතු කළා තමයි දැන් ඕගලන්ට පේනවද අර මේ සුබයට නිත්‍යයි කියලා එකතු කළා ඒ සුඛය උනේ. මොකද්ද නිත්‍යයි කියලා එකතු කරේ? අර අදත්තාදානින් ඇති වෙච්ච නිත්‍යභාවය කුණු ඔබ ගෙඩිය ගන්න. එතකොට ඒකෙන් සුඛය කියන එකපත් වුණා. තව බොරුවක්. ඒ පාර සුඛයෙන් ඒ පාර අපි ආපහු කුණු ඔබ ගෙඩිය කාලා ඒ සුඛය අත්තා වුණා. තුන්වෙනි බොරුවකට අත්තා වනේ. ඉතින් මෙහෙම ගිහිල්ලා දැන් ඉතින් මේක තමන්ට වෙන මිච්ඡා දිට්ඨියනි මෙතන ඇතිවිලා තියෙන සම්මා දිට්ඨියක් නේ. ප්ලෑන් එකක් ගැහුවා අත්වාද උපාදානට ගියා මුසාවාදයක් කළා. වම් පැත්තින් දැන් දකුණට එනකොට සම්මා දිට්ඨිය නැති වුණා මිච්ඡා දිට්ඨිය ඇති වුණා. දකුණේ දැන් වමට එනකොට අපිට පේනවා අපේ සීලයක් නැහැ. සීලයක් නැහැ දිට්ඨියක් නැහැ මෙතෙන්දි මරණ ගිහිල්ලා ඉපදෙන්නේ අපායේ තිරිසන් ලෝකේ වාගේ තැන්වල. අන්න ඒක කල්පනා කළා නම් ඒ භාවනාව මෙනෙහි කරගත්තා නම් ඒ වෙලාවේ මේ අනුන්ගෙන් ඉල්ලා ගත්තා වූ දෙයක් කියන එකනේ පෙන්වන්නේ. එතකොට ඒ විදිහට ඔයගලන්ට පුළුවන් නින්දාරෝසය කියන භාවනාව කරන්න. ඒකත් අනාගත සංස්කාරයක් හැටියටයි බලන්නේ. අනාගතය ගත්තත් ඔච්චරම තමයි. නින්දාරෝසයටම තමයි පත් වෙන්නේ. ඊළඟට කෝදූ දැඩි වෙහෙස කියන එක. ඒ වෙලාවේදී මොකද්ද කියන්නේ? පළතුරු ගෙඩිය මතකද? ගහකට නැග්ගයි කියන්නේ. පළතුරු ගෙඩියක් කබලින් කර ආහාරයට තිබ්බා. තීලා රාගසල්ලෙන් අල්ලලා කරකෝමු. කරකෝල අපි හිතමු වාසනාවකට මේ මනුස්ස ලෝකෙ උත්පත්ති ලැබුණා කියලා නේද? එහෙමනම් දැන් පේනවා දැන් මං ජරාවටපත් වෙලා තියෙනවා. එතකොට ජරාවටපත් වෙලා නම් තියෙන්නේ මට ඉස්සරහට හම්බ වෙන්න තියෙන පාර්සල් එක ව්‍යාධියයි මරණයයි. එතකොට දැන් ඊළඟට Tamanට පේනවා දැන් මැරෙනවා නම් ඒක නිත්‍යභාවයක් නෑ. දැන් බලන්න අතීතයේ මං එකක් තිබුණා මම උන්න මැරිලා ගියා. ඒක තමයි දැන් මං එකක් හදාගත්තේ. දැන් මේකත් මැරිලා යනවා. අනාගතය හදාගත්තොත් මොකද වෙන්නේ? ඒකටත් ඔච්චරයි නේද? එහෙනම් නිත්‍යභාවයක් නැහැ කියන එක Tamanට හොඳට Tamanට පේනවනේ නේද? ඉතින් ඒක නිසා ඒක සංඥා උපේක්ඛාම ඉතින් නිර්වාණය කියන එක ඒ කාරණාවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. මැරෙනවා නම් නිත්‍යභාවයක් නැහැ. අන්න ඒ අර්ථයට තමයි එන්න ඕනේ. ඉතින් දැන් අපිට පේනවා අපි වට හතයි ගිහිල්ලා තියෙන්නේ. මේ වට හතක් වෙනකොට අපි ක්‍රෝධෝ දැඩි වෙහසට ඇත්විලපත් වෙලා තියෙන්නේ. හතේ හත වැඩිලා. ඉතින් අපි පටන් ගත්තේ පානාතිපාතයෙන්. පානාතිපාතය නිසා දේශී ද්වේෂ නිසා පානාතිපාතය. වට හතක් ගියාම මං ආපහු ක්‍රෝධයට ආවා කියලා කියන්නේ මං ආපහු යන්නේ පානාති පාතයට. එතකොට ওই දෙක අතර නේද මගේ මේ ජීවිතයේ තියෙන්නේ. ওই දෙක අතර නේද මම මේ හොරකම් කරන්නේ. මේ දෙක අතර නේද මම මේ බොරු කියන්නේ. මම මේ පලාස කර කර වෙන් කර කර විසුනා වාච කරන්නේ. සිහිනමවන්නේ. ඊළඟට නින්දාරෝසයට මමපත් වෙන්නේ මේ දෙක අතර නේද කියන එක තමයි කල්පනා කරන්නේ. ඉතින් මේ විදිහට කරා නම් තමන් ඔන්න හත් වෙනි ධානයේ ඕ ඊට වඩා වැඩි ධානයකට තමන්ගේ ධර්මීය අවබෝධයත් එක්ක ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙමනම් මේ මිනිත්තු දෙකක්වත් ඉතුරු වෙලා තියෙනවා නම් ඔන්න සිහි කරලා බලන්න. කලින් භවයේ මං කරපු ප්‍රස්තාව මොකද කියලා සිහි කරලා බලන්න. එතකොට ඉතින් මේකට පොඩ්ඩක් ඉවසීමකුත් තියෙන්නත් ඕනේ. පොඩ්ඩක් බැලුවහම තමයි ඒක පේන්නේ. ඒතර මේක සඳහා තමන් මේ කාලේ ඉතුරු කරගන්න හදන්න එපා. මේ ධර්මයේ වටින්නේ. ධර්ම කාරණා ටික තමයි උදේට බලන්න ඕනේ. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව.